දිනුෂ රටක් තමයි විශාලතම පවුලක් කියලා කියන්නේ. හැබැයි මේ රටට පමණක් දෙවනි වූ විශාලතම පවුලක් බවට බ්‍රැන්ඩික්ස් පවුලට පත් වෙන්න හැකියාව ලැබෙන්නේ ඍජු වක්‍ර සේවක මණ්ඩලය 60000කට අධික නිසා අපිට හිතන්න පුළුවන්ද 60000කට අධික පවුලක සමාජිකාවන් අතරට ඔබත් ඉන්නවා මේ පැත්තේ ඉන්න ඔබත් ඉන්නවා. ඒ තමයි ඔබ ඔබේ ආයතනයට ලබා දෙන ගෞරවය ආදරය. අකණ්ඩව වසර ගණනාවක් මේ වාර්තාව කාටවත් බිඳින්න පුළුවන් එකක් නෙවෙයි. ලංකාවේ විශිෂ්ටතම අපනයනකරු කියන සම්මානය වසර ගණනාවක් තිස්සේ ලියවෙන්නේ බ්‍රැන්ඩික්ස් නමට පමණයි. ඒ ගෞරවය හැමදාම තිබි වෙන්නේ ඔබට. ව්‍යාපාරික ලෝකයේ ව්‍යාපාරික කාරණා තුල ඒ වගේ විශිෂ්ටත්වයට පත් වෙනා විතරක් නෙවෙයි. ලංකාවේ යම් ආයතනයක් වැඩිම ප්‍රමාණයක් ලේ දන් දීලා තියෙනවා නම් ආයතනික වශයෙන් ඒ ලේ දන් දීමේ ගෞරවය හිමි වෙන්නේ බ්‍රැන්ඩික්ස් ඔබට පමණමයි. ඔබයි අපේ රටට දාඩිය මහන්සිය පමණක් නෙවෙයි ලේනුත් දායකත්වය ලබා දී තිබෙන්නේ. ආර්ථික හයියක් සමාජීය හයියක් ලබා දෙමින් ඔබ රටට කරන මෙහෙවර වෙනුවෙන් ඔබව ඇගයනු වස්තනාදන වේදිකාව මේ වේදිකාව මතදී ඉතාම ආකර්ශනීය දේවල් සිදුවීමට නියමිතයි. අද දවස පුරා ඔබට අත්විඳින්නට ලැබෙයි ඔබේම සහෝදර සමාජිකාවන්ගේ හැකියාවන් දක්ෂතාවයන්. ඉතින් මේ රසදිය මංගල්‍යයේ මුල් අදියර ක්‍රීඩා කෞශල්‍ය හොයා බලන්න යොදා ගන්න නිසා අපි ඒක ආරම්භ කරන්නෙත් හරිම විශේෂ විදිහකට සහ වටිනා විදිහකට. එහෙමනම් ඒ ආරම්භය නිල වශයෙන් සටහන් කිරීම සඳහා ඒ නිල සන්නස බාරදීමේ මොහොතයි මීළඟට ඉරඹ තිබෙන්නේ. අපේ ගෞරවනීය ආරාධනය ඒ නිල සන්නස බ්‍රැන්ඩික්ස් ලංකා අධ්‍යක්ෂ දේව් රණසිංහ මැතිතුමන් වෙත බාරදීම සඳහා යුද හමුදා සංස්කෘතික කණ්ඩායමටයි අපේ ගෞරවනීය ආරාධනය. බ්‍රැන්ඩික්ස් ආයතනය වෙනුවෙන් සන්නස නිල වශයෙන් පාරගන්නේ බ්‍රැන්ඩික්ස් ලංකා අධ්‍යක්ෂ දේව් රණසිංහ මහතා. ඔබේ අත්පොරසත් ප්‍රසාදය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා වන සන්නස දේව් රණසිංහ මහතුමන් වෙත බාර කරන මොහොත මෙතුමන් ගාම ගෞරවණීයව ආරාධනා කරනවා දැන් ඒ විවෘත කිරීමේ ප්‍රකාශනය සඳහා සුබ උදෑසනක් ඔබ සැමට. ශ්‍රී ලංකාවේ සියලු බ්‍රැන්ඩික්ස් ආයතනය නියෝජනය කරමින් අද දින රැස් වූ ක්‍රීඩිකාවන්ට මාගේ ගෞරවය හා උණුසුම් සුබ පැතුම් පිරිනමමි. මෙම ක්‍රීඩා උත්සව කාලය තුලදී පමණක් නොව සදාකල්හිම ක්‍රීඩිකාවන් වන ඔබ සැම අතර දැඩි සහෝදරත්වය සහ සුවඳ තරඟකාරීත්වය වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි. 2019 වර්ෂයේ නවවන රසදිය කුසලාන තරඟාවලිය විවෘත කළ බව මෙයින් ප්‍රකාශ කරමි. ස්තුතියි. බ්‍රැන්ඩික්ස් ලංකා අධ්‍යක්ෂ දේව් රණසිංහ මැතිතුමනි ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය. දැන් එහෙමනම් දිනුෂ නිල වශයෙන් රසදිය මංගල්‍යය ආරම්භ වෙලා ඉවරයි. නිල වශයෙන් රසදිය මංගල්‍යයේ ක්‍රීඩා කෞශල්‍ය අත්විඳින්න ඔබටත් අවස්ථාව ලබා දෙමින් තමන්ගේ කුසලතා හොයාගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවසන් මහා තරඟයේදී අවස්ථාව ලබා දෙන්නට තව සුළු මොහොතයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉඩපෙරාතුව මේක අපි නිල වශයෙන් ආරම්භ කරා. එබනම් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානයේ හොයා යන්න කලින් ඔබ හැම පිළිගනිමින් පිළිගැනීමේ නර්තනය සඳහා අපේ ගෞරවනීය ආරාධනීය ශ්‍රී ලංකා යුද හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමට fashion, Birikama. Brandig's casual wear, Sidua. හොඳයි මේ අත්පොලසන් නාදය ගැන අපි හරි හිතයි. බොහොම ස්තුතියි. මේක තමයි අවශ්‍ය කරන්නේ. හැබැයි තාම අපි මේ තරඟය නම් ආරම්භ කරන්නේ නැහැ. මේ ටික කියන්නේ නැතුව. මේ ටික නම් අත්‍යවශ්‍යම කරන බොහොම වටිනා රසවත් හරබර දේවල් ටිකක් ඔබට සම්ප්‍රේෂණය කරන්න තියෙනවා. මේ දිනුෂ තමයි ඔකට හොඳම කෙනා. ආදරණීය හිතෝතුනි බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍ය ඒ අතර තමයි රසදිය කුසලානය ක්‍රියාත්මක වෙන්නේ. මේක අකණ්ඩව අවුරුදු ගණනාවක් තිස්සේ නව වසරක් තිස්සේ අකණ්ඩව පැමිණි කාරණාවක්. බලන්න මේ කියන කාරණේ ඔබට කොච්චර ආඩම්බර සහගත දෙයක් වේවිද කියලා. පහුගිය අවුරුද්දේ මේ විදියටම බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍ය රසදිය කුසලානය අපි පැවැත්තුවා. ඒ පවත්වපු රසදිය කුසලානය ඔබ දන්නවා හැම අවුරුද්දම ශ්‍රීලංකීය රූපවාහිනියේ ප්‍රමුඛයා ජාතික රූපවාහිනිය මේක විකාශනය කරනවා පටිගත කිරීමෙන් අනතුරුව. පහුගිය අවුරුද්දේ රසදිය කුසලානය රයිගම් ටෙලි සම්මාන උළෙලේ ක්‍රීඩා වැඩසටහන් අතර විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන විදියට නිර්දේශිත නාම අතරට ඇවිල්ලා නිර්දේශිත නාමත්‍රිත්වය අතරට ඇවිල්ලා ඔබේ ආයතනයටත් ඒ වගේම ජාතික රූපවාහිනියටත් ගෞරවයක් ලබා දුන්නා. ඒ කියන්නේ මේක ලංකාවේ හොඳම ක්‍රීඩා වැඩසටහන් අතර තියෙන වැඩසටහන බවට පත් වී හමාරයි වැඩසටහන් තුන අතර රයිගම් ටෙලි සම්මාන උළෙලේ. ඒක ඔබට ගෞරවයක්, බ්‍රැන්ඩික්ස් ඔබට ගෞරවයක්, ජාතික රූපවාහිනියට ගෞරවයක්. එවනම් ඒ අභිමානය, ඒ ගෞරවයත් එක්කාසු කරගෙනයි 2018න් 2019ට අපි එන්නේ. 2019 රසදිය කුසලානය අරබන්න කලින් Brandex, Fast Fashion, Mirigama. May I tell you? Anne Satyadama Matoni, Bovastudi. Emanam, we are going to send that take them. Abi Nabadinava, Abi Hidavat, Manjula, Lande Kumara, Obadavastava. Sudhi, Dinusha, Parve, Brandex, Rasadiya Kusalane, Venven, Sialla Sudanam. ශ්‍රලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව. වොලිබෝල් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 100කට එහා දිව යනවා. එහෙව් ඉතිහාසගත සහ ජාතික වශයෙන් වැදගත්කමක් ගන්නා වොලිබෝල් ක්‍රීඩාවේ නව මංපෙත් සොයා යන තරගාවලියක් තමයි බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය. නමවන වතාවටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි මේ තරගාවලිය. බ්‍රැන්ඩික්ස් පවුලේ සහෝදර සහෝදරියන් තම ක්‍රීඩා හැකියාවන් කුසලතාවයන් ජාතික තලයට විදහා දක්වන තරගාවලියක් ලෙස බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය හඳුන්වා දෙන්නට පිළිවන්. එකතකින් බ්‍රැන්ඩික්ස් පවුලේ දුවා දරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නෑන් වෙනවා සේම මෙරට ජාතික ක්‍රීඩාවට හොඳ තල්ලුවක් දෙන්නට බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය සමත් වුණා. කනිෂ්ඨ මට්ටමින් පාසල් මට්ටමින් ඉදිරියට එන දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවන්ට බ්‍රැන්ඩික්ස් පවුලේ දොරට විවර කර දෙමින් ඔවුන්ට ආර්ථිකමය වශයෙන් සවියක් වන්නට බ්‍රැන්ඩික්ස් පවුලට හැකියාව ලැබුණා මේ වොලිබෝල් තරගාවලිය හරහා. ඒ විතරක් නෙවෙයි මෙරට ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් ජාතික මට්ටමේ පුහුණුකරුවන් මේ තරගාවලියට යොදා ගනිමින් මේ බ්‍රැන්ඩික්ස් පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් හොඳ තාක්ෂණික ශිල්ප ඥානයක් ලබා දෙන්නට රසදිය කුසලානය හරහා හැකියාව උදා වුණා. ඒ ඔස්සේ ජාතික තලයෙන් ජාත්‍යන්තරය හඳුනාගත් ක්‍රීඩ ක්‍රීඩිකාවන් කිහිප පලක්ම මේ වසර 9 තුළ බිහි කරන්නට බ්‍රැන්ඩික්ස් පවුල සමත් වුණා. එහෙව් සාඩම්බරණීය ක්‍රීඩා ඉතිහාසයක සිටයි අප ඔබට 2019 බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන සුපර් ලීග් කාන්තා සහ පිරිමි අවසන් තරග වෙනුවෙන් ඉඩකඩ විවර කරගන්නේ. හොඳ එහෙමනම් කාන්තා අවසන් තරගය වෙනුවෙන් දැන් සියල්ල සූදානම්. කාන්තා අවසන් තරගයට මෙවරත් සුස්කම් සපුරා ගත්තා. Casual wear Sidhuwa කණ්ඩායමත් එවගේම මීරිගම බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන්ස් ආයතනයත් කණ්ඩායම් දෙකම අධ්‍යක්ෂකයන් මතින් පොහොසත් දක්ෂතාවලින් කණ්ඩායම් දෙකම ඉදිරියෙන් සිටින්නේ දක්ෂ ක්‍රීඩිකාවන් කණ්ඩායම් දෙකටම අන්තර්ගතයි. කණ්ඩායම් දෙකම පුහුණුවන්නේ මෙරට ප්‍රමුඛතම පුහුණුකරුවන් දෙපළක් යටතේ. එමනම් වඩාත් උණුසුම් තීරණාත්මක තියුණු අවසන් තරගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා සුපර් ලීග් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන කාන්තා අවසන් තරගයේ සමගින්. නිමල්ස් පෙරේරා ඔබ හමු වෙයි. බොහොම සුදී මංජුල ලන්දේ කුමර ප්‍රසන්නීය දවසක ඉතාමත් අනුභවණීය තරගයක අවසන් තරගයක ආරම්භය සටහන් කරන්නට තව සල්ප මොහොතකින් සූදානම් බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලාන කාන්තා අවසන් තරගයයි මේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය තුල තව සල්ප මොහොතකින් ආරම්භ වන්නේ බ්‍රැන්ඩෙක්ස් පවුල ගැන කියනවා නම් මේ තරගමාලාව ආරම්භ වුණේ 2011 වසරේදී 50000කට අධික බ්‍රැන්ඩෙක්ස් පවුලේ මිතුරු මිතුරියන්ගෙන් මේ තරගමාලාවට සහභාගී වෙලා කණ්ඩායම් 50ක් සහභාගී වෙලා තමයි අද අවසන් තරගය මේ වගේ බොහොම අපූර්වට ක්‍රියාත්මක වන්නේ දැන් කණ්ඩායම් දෙක ක්‍රීඩා පිටියට අවතීර්ණ වන මොහොත සෑම දෙනාගේම ප්‍රසාදය ප්‍රණාමය මැද්දේ මෙන්න කණ්ඩායම් දෙක රසදිය කුසලාන වෙනුවෙන් ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමත් ඒ වගේම ග්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයා ග්‍රීන් ප්ලාන් සීදුව කණ්ඩායමත් ක්‍රීඩාගාරයට නැත්නම් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙන මොහොත ජාතික රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ අද පටිගත කරලා ඉදිරි දිනයකදී ඔබ හමුවට ගෙන එන්නට අප සැදී පැහැදී සිටිනවා මා සමග සිටිනවා නලින් සම්පත් මගේ අනිත් විස්තර විචාරකයා විස්තර ප්‍රකාශකයා නලින් සුබ උදෑසනක් වේවා ලස්සන තරගයක ආරම්භය නේද නලින් සුබ උදෑසනක් නිමල් අතරම අද උදෑසනම රසදිය මංගල්‍ය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ සිට කාන්තා අවසන් මහා තරගය මීරිගම කණ්ඩායම සමගින් සීදුව ඉතාමත්ම හොඳ අවසන් මහා තරගයක අද නලින් 9 වෙනි වරටයි 9 වෙනි අවුරුද්ද වෙනුවෙන් තමයි මේ තරගය අද ක්‍රියාත්මක වන්නේ. ඔබ හිතන්නේ වසර 9ක් පුරා දිවෙන රාසදීය තරග මංගල්‍ය සඳහා මෙන්න පැමිණ සිටින ප්‍රේක්ෂකයන් නිමල් අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය රැස් සිටිනවා. දැන් අප කණ්ඩායම් හඳුනා ගැනීමේ අවස්ථාවට යොමු වෙනවා. අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් දිත්වයට සුබ පතන්නට කණ්ඩායම් දිත්වය හඳුනා ගන්නට මේ ගෞරවනීය ආරාධනය බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂ ජේව් රාඩසිංහ මහතා ප්‍රමුඛ සම්මානීය ආරාධිතයින්ටයි කණ්ඩායම් හඳුනා ගනිමින් කණ්ඩායම් වෙත තමන්ගේ සුභාශිෂ්‍යන සහ උණුසුම් තරගයක් වෙනුවෙන් කණ්ඩායම් දිත්වයටම තරගකාරීත්වයට අවතීර්ණ වන්නට ජවය සම්පාදනය කරන්නටයි මේ සූදානම බ්‍රැන්ඩික්ස් පවුලේ විශිෂ්ටයන්ගේ සම්ප්‍රාප්තිය. මුලින්ම හඳුනා ගන්නවා ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම. ඉන් අනතුරුව සම්භාවනීය මුත්තා හඳුනා ගන්නවා ග්‍රීන් ප්ලාන්ට් සීදුව කණ්ඩායම විනිසුරුවන් සමග ජාතික විනිසුරුවන් රාශියක් අද සහභාගී වෙනවා තරග විනිශ්චය වෙනුවෙන්. ජාතික මට්ටමේ සුපිරි තරගාවලියක අත්දැකීම බ්‍රැන්ඩික්ස් පවුලේ සැමට විඳින්නට ඉඩකඩ විවර කරමිනුයි මේ තරගාවලිය ක්‍රියාත්මක වන්නේ. ජාතික මට්ටමේ සුපිරිතම තරගාවලියක අත්දැකීමයි අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයේ සිට ලබන්නට මේ සූදානම් වන්නේ. කර්නල් සුජිත් ඇතුළු අපේ සම්භාවනීය අමුත්තන් කණ්ඩායම් දෙක බොහොම ආදරයෙන් සෙනෙහසින් හඳුනාගත්තා. තව ස්වල්ප මොහොතකින් කණ්ඩායම් දෙක අවසන් තරගයට ප්‍රවිෂ්ඨ වෙනවා ඇති. විශේෂම මේ තරගාවලිය නරඹන්නට මේ තරගාවලිය සියසින් දැක ගන්නට විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වී තිබෙනවා. මෙන්න බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම වත්සලා දරංචිනි, තිරුණි මහීෂා, කෞශල්‍යා කාංචනා, කණ්ඩායම් නායිකාව ඕෂනි චපා, දිල්හානි මදුෂිකා, නදීෂා ප්‍රබෝධිනි, ශානිකා නදීෂානි, ආචිනි නිසංසලා කණ්ඩායමේ පුහුණුකරු සමන්සිරි සෙනවිරත්න. මෙන්න බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන 2019 සිදුව බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා කණ්ඩායම රන්දිකා සමන්මලි, නිර්මාණි ප්‍රබෝධිනි, ඉනෝකා ප්‍රියදර්ශිනි, සචිනි හංසිකා, තුෂාරි ප්‍රියදර්ශිනි, ඉරේෂා සුභාෂිනි, සචිනි දෙමින්දි, හිතංචි මදුෂානි කණ්ඩායමේ පුහුණුකරු ජගත් සංචය. මේ පුහුණුකරුවන් දෙදෙනාම ජාතික තලයේ විශිෂ්ටතා දක්වූ පුහුණුකාරවරුන් දෙදෙනෙක් අද කණ්ඩායම් දෙක මේනේ සමන්සිරි සෙනවිරත්න ජාතික කණ්ඩායම් වසර 15ක් පමණ නියෝජනය කළා උපනායකත්වයක් දැරුවා ආසියානු කරේ සිටිය ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් හැටියට සමන්සිරි දක්වනවා මේ ජගත් සංජය ජග සංජත් ඒ ආකාරයෙන්මයි ශ්‍රී ලංකාවේ සිටින අති ප්‍රබල විශිෂ්ට ගණයේ පුහුණුකාරවරයෙක් හැටියට නම් කරන්නට පුළුවන්. එදා ජාතික කණ්ඩායමට මනා ශක්තියක් ධෛර්යයක් ලබා දුන්නා මේ සංජය. මේ අපි දකින්නේ ඉරේෂා සුභාෂිනී අංග 5 නියෝජනය කරමින් උස සෙන්ටිමීටර් 157ක් වයස අවුරුදු 30යි උස ප්‍රහාරක ක්‍රීඩිකාවක් හැටියට කණ්ඩායමට තම දායකත්වය ලබා දෙනවා. අද ඇය බ්‍රැන්ඩික්ස් රාසදිය කුසලාන මේ අවසන් මහා තරගයේ බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම නියෝජනය කරමින්. බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම නියෝජනය කරන ඊළඟ ක්‍රීඩිකාව Watsala Dhananchiri, उस सेंटीमीटर 162ක් වයස අවුරුදු 31යි. දිල්හානි මදුෂිකා වයස අවුරුදු 24යි උස सेंटीमीटर 163යි. මේ මීරිගම ෆාස්ට් ෆැෂන් කණ්ඩායමෙන් හිරුණි මහින්සා වයස අවුරුදු 21යි උස सेंटीमीटर 160ක්. Nadisha Prabodhini Vaisawdu Visiddekay centimeter 162ක උසකින් ඇය සමන්විතයි. Kaushalya Kanchana Vaisawdu 23යි centimeter 165යි. Shanika Nadishani Vaisawdu 31යි උස centimeter 150යි. කණ්ඩායම් නායිකාව ඕෂනි චාපා වයස අවුරුදු 26යි සෙන්ටිමීටර් 165ක උස ප්‍රමාණයකින් යුක්තයි. වැයකඩ මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරන ඇය කනිෂ්ඨ ජාතික කණ්ඩායම් නියෝජනය කළා. අචිනි නිසංසලා වයස අවුරුදු 30යි සෙන්ටිමීටර් 152ක උසකින් ඇය සමන්විතයි. මේ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම මෙන්න කණ්ඩායම් පෙළගැස්ම වත්සලා ධනංජනි, දිල්හානි මදුෂිකා, නදීෂා ප්‍රබෝධිනී, Shanika, Nadishani, Oshini Chapa, Achini Nisansala, Hata Hatara Deka, Ata Haya Eka Krometer, Taragavadi Natania Vitai. Brandis Casual Vea Sidhu Kandayama Randika Shamali, Vaisaur Duhatalis Hatarai, Usa centimeter Ekasi Hatatunak Tushari Priyadashini Vaisaurdu 22යි සෙන්ටිමීටර් 156ක උස ප්‍රමාණයකින් ඇය සමන්විතයි. නිර්මාණි ප්‍රබෝධිනී වයස අවුරුදු 20යි සෙන්ටිමීටර් 165ක උසකින් ඇය යුක්තයි වොලිබෝල් ක්‍රීඩාවට ගැලපෙන සේ. ඉෂාරා සුභාෂිනී වයස අවුරුදු 30යි සෙන්ටිමීටර් 157ක උසකින් ඇය සමන්විතයි. ඉනෝකා ප්‍රියදර්ශිනී වයස අවුරුදු 27යි සෙන්ටිමීටර් 170ක උසකින් ඇය සමන්විතයි. බ්‍රැන්ඩිස් කැෂුවල් වෙයා සීදුව කණ්ඩායමේ නියෝජනය. සචිනි දෙමෙන්දි වයස අවුරුදු 21යි සෙන්ටිමීටර් 168ක උසකින් ඇය යුක්තයි අද තම කණ්ඩායමට නියෝජනය. සචිනි හංසිකා වයස අවුරුදු 20යි සෙන්ටිමීටර් 164ක උසකින් ඇය යුක්තයි. හිතාචිනි මදුෂානි වයස අවුරුදු 23යි සෙන්ටිමීටර් 162ක උසකින් ඇය යුක්තයි. මේ සිදුව බ්‍රැන්ඩිස් කැෂුවල් වෙයා කණ්ඩායම් නියෝජනයයි අප දකින්නේ. මෙන්න කණ්ඩායම් පෙළ ගැස්ම තුෂාරි ප්‍රියදර්ශිනී, නිර්මාණි ප්‍රබෝධිනී, ඉනෝකා ප්‍රියදර්ශිනී, සචිනි දෙමින්දි, සචිනි හංසිකා, හිතාංචි මදුෂානි 7-8-10-9-4-3 කණ්ඩායම් පෙළ ගැස්ම සිදුව බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා කණ්ඩායම. මේ සමන් සිරි සෙනවිරත්න ප්‍රධාන පුහුණුකරු ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමේ ජාතික පිළ එදා වසර 15ක් පමණ නියෝජනය කළා. ජාතික කණ්ඩායමේ උපනායකත්වයේ දරුවා අද ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ දක්ෂ පළපුරුදු පුහුණුකාරවරයෙක් හැටියට සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ජගත් සංජය මේ ඔබ දකින්නේ ජාතික කණ්ඩායම වසර 8ක පමණ කාලයක් නියෝජනය කළා. ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ සිටිය අපූරු දක්ෂ පන්දු ඔසවන්නෙක් හැටියට ආසියානු කරේ සම්මානයට පාත්‍ර වී තිබෙනවා ජගත්. අද ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ දක්ෂ පළපුරුදු පුහුණුකාරවරයෙක් හැටියට සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ විශිෂ්ටත්වය මතයි අද දවසේ අවසන් මහා තරගයේදී මේ කණ්ඩායම් දිත්‍ය සුසුකම් ලබන්නේ විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් casual wear සීදුව කණ්ඩායම බ්‍රැන්ඩික්ස් essentials කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් කරා. ඒ වගේම අවිස්සාවිල්ල fast fashion කණ්ඩායම පරාජයට පත් කරමින් මේරිගම බ්‍රැන්ඩික්ස් fast fashion කණ්ඩායම අවසන් මහා තරගයේ වෙනුවෙන් සුසුකම් සපුරා ගත්තා. තියුණු තීරණාත්මක තරගාවලියක තමයි අප මේ රැඳෙන්නේ. එහි අවසානය වඩාත් උණුසුම් වේවි. කණ්ඩායම් දිත්තේම අධ්‍යක්ෂකයන් බහුල ක්‍රීඩිකාවන් විශේෂයෙන්ම ජාතික මට්ටමින් ජාත්‍යන්තරයේ හඳුනාගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම කණ්ඩායම් දෙක නියෝජනය කරන බව අප මතක් කළ යුතුයි. ඒ නිසාම අවසන් තරගයේ තියුණු සහ තීරණාත්මක මුහුණුවරක් ගන්නවාට කිසිම සැකයක් නැහැ. විශේෂම වෙළඳ සේවා තරගාවලිය තුල අධ්‍යක්ෂකයන් මෝහත් කරගත් ක්‍රීඩිකාවන් කිහිප පළක්ම මේ කණ්ඩායම් දිත්තේම නියෝජනය කරනවා. නිබල් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය වෙනුවෙන් තමයි මේ කණ්ඩායම් දෙක අවසන් පිඹුරුපත් මේ ආකාරයෙන් මේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රය තුල සකසා ගන්න. ඔව් මංජුල බ්‍රැන්ඩික්ස් ආයතනයේට සෑම දිනාගෙම ප්‍රසාදයේ ප්‍රණාමය ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් මේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රමුඛයන් හැටියට අද ලෝකේ පුරා ප්‍රසිද්ධියට පාත්‍ර වී සිටින බ්‍රැන්ඩික්ස් ආයතනය නමුත් ඔවුන්ගේ විවේක කාලවලදී ජාතික තලයට ජාත්‍යන්තරයට යන්නට ක්‍රීඩකාවන් මේ වොලිබෝල් ජාතික ක්‍රීඩාවෙන් බිහි කිරීම පිළිබඳවත් අප බ්‍රැන්ඩික්ස් ආයතනයට අපේ ප්‍රසාදයේ ප්‍රණාමය නිරන්තරයෙන් හිමි කරන්නට ඕනෑ. විශේෂයෙන්ම පාසල් වේ ක්‍රීඩාව හඳුනාගත් එය අකුරු කරගත් ක්‍රීඩිකාවන්ට ඉන් අනතුරුව ජාතික මට්ටමේදී තම ආර්ථිකය සවිමත් කරගනිමින් තම ක්‍රීඩා හැකියාවන් කුසලතාවයන් ඔපනංවා ගන්නටයි බ්‍රැන්ඩික්ස් මේ සම්මාදම ලබා දෙන්නේ. පසුගිය වසරේ ශූරතාවේ දිනාගත්තේ 8 වන වරට පැවැත්වූ 2018 8 වෙනි වරට පැවැත්වූ මේ ශූරතාවේ දිනාගත්තේ බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම. ඒ කණ්ඩායම අදත් අවසන් තරගයට සම්ප්‍රාප්ත වෙලා තිබෙනවා. අනු ශූරතාවේ දිනාගත්තේ ගිය වසරේ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් අවිස්සාවිල්ල කණ්ඩායම. පිරිමි අංශයෙන් ගත් කල ගිය වසරේ ශූරතාවේ දිනාගත්තේ ටීජේ ලංකා අවිස්සාවෙල්ල මෙවරත් ඔවුන් පත්වී තිබෙන අවසන් තරගයට පිරිමි අංශය වෙනුවෙන් ගිය වසරේ දෙවන ස්ථානයේ නැත්නම් අනුශූරතාවේ දිනාගත්තේ බ්‍රැන්ඩික්ස් පොළොන්නරුවයි. විශ්ව කණ්ඩායම් දිත්තේ පිළිබඳව සලකා බලද්දී බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් වීරගම කණ්ඩායමේ කණ්ඩායම් නායිකාව ඔෂිනි චාපා ජාතික කණ්ඩායම නියෝජනය කරන පළපුරුදු අධ්‍යක්ෂකයින් බහුල ක්‍රීඩිකාවක් ඔෂිනි අනිවාර්යයෙන්ම ඒ අධ්‍යක්ෂකයින් සමග ආද අවසන් මහා තරගයේ වෙනුවෙන් ලබා දෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමේ 2004 ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ වත්සලා ධනංජනී කණ්ඩායමේ රැඳී සිටිනවා. ඒ වගේම වෙළඳ සේවා තරග බිමේ ශූරතාව දිනාගත් කණ්ඩායම් වල අත්දැකීමුත් මේ ක්‍රීඩිකාවන් දෙදෙනාටම හොඳ හැටි අන්තර්ගතයි. ඔව් වොලිබෝල් තරු ගණනාවක් බිහි කරපු විද්‍යාලයක් තමයි නාත්තණ්ඩියේ ධම්මිස්සර. ඔෂණි බිහි වුණේ නාත්තණ්ඩියේ ධම්මිස්සර විද්‍යාලයෙන් බවත් අප විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඔකේ බාවේ කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම් පිළිබඳව කතා කරද්දී කැෂුවල් වෙයා සීදුව කණ්ඩායමෙත් මේ අධ්‍යක්ෂකයන් බහුලත්වය නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සීදුව කණ්ඩායමක් වුණාට සීදුව ප්‍රදේශීය වොලිබෝල් ක්‍රීඩාවට කවදත් එදිරියෙන් සිටියා වුණාට මේ කණ්ඩායම තුල අම්පාර ආදී ඈත පළාත්වල ක්‍රීඩිකාවන් එකතු වී තිබීම කණ්ඩායමේ සවි සම්පන්න බවට සහ කණ්ඩායමේ සමබරතාවයට හොඳ සාධකයක් හැටියට සැලකන්නට පිළිවන්. විශේෂයෙන්ම අප මතක් කරන්නට ඕනේ ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම අද මේ තාක් දුරට රැගෙන එන්නට ආයතන සාමාන්‍යාධිකාරී උදේ රත්නායක චම්පක ගුණවර්ධන සහ සමන්ත නවරත්නගේ දායකත්වය වෙසසින් වැදගත් වූ බව අපට ඔවුන් දන්වා සිටියා. වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට හඳුනාගෙන වසර කිහිපයක් ගතවද්දී මෙරට ප්‍රමුඛතම වොලිබෝල් තරගමාලා කිහිපයක් අපට දක්නට ලැබෙනවා. පාසල් මට්ටමින් එවගේම ජාතික මට්ටමින් ඉන්නතුරු වෙළඳ සේවා මට්ටමින් වෙළඳ සේවා වොලිබෝල් තරගාවලිය හැරුණුකොට ආයතනික මට්ටමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛතම වොලිබෝල් තරගාවලිය බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන වොලිබෝල් තරගාවලිය බව ආවිවාදයෙන් මතක් කරන්නට ඕන. මෙවර කණ්ඩායම් 50ක් සහභාගී වෙලා තමයි අද තේරිලා බේරිලා ඇවිල්ලා මේ අවසන් තනකට කණ්ඩායම් දෙක පැමිණලා තිබෙන්නේ. 2011 වසරේ හාහා පුරා කියා ආරම්භ කළ මේ තරගමාලාව අද 9වනි අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන විනිසුරු අද ක්‍රියාත්මක වෙනවා ජාතික විනිසුරු. ඔහු සිල්වා ක්‍රියාත්මක වන්නේ ජාතික විනිසුරු. ඔහුට සහාය වෙනවා දෙවන විනිසුරු පෙරේරා. ලකුණු සටහන් තැබීමෙන් සුබසිංහ ක්‍රියාත්මක වෙනවා. මේ ආදි වශයෙන් තමයි අද විනිසුරුවන් ක්‍රියාත්මක වන්නේ. මේ ක්‍රීඩිකාවන් දකින්නේ මේ නිල් පාට ඇඳුමින් සැරසී සිටිනවා විශේෂයෙන්ම අපූරු කණ්ඩායම සීදුව ග්‍රීන් ප්ලාන්ට් කණ්ඩායම බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයා ග්‍රීන් ප්ලාන්ට් සීදුව කණ්ඩායම ඔවුන් පෙර පුහුණුවීම් වල යෙදෙන ආකාරය අප මේ දකින්නේ බද්ධ තරුණ යෞවන ක්‍රීඩිකාවන් රාශියක් කණ්ඩායම් දෙක නියෝජනය කරනවා. දරාගැනීමේ ශක්තිය වේගය ශිල්පීය නම්‍යතාවයන් ආදී කරුණු සාක්ෂාත් කරගනිමින් මේ කණ්ඩායම් දෙක අපූරු ක්‍රීඩා රිද්මයක් ඉදිරිපත් කරනවාට කිසිම සැකයක් නැහැ. එහෙම නේද මංජුල? නියත වශයෙන්ම කණ්ඩායම් දිත්තේව නම්‍යශීලීත්වය සමබරතාවය ඒ සියල්ල අතරට මැදිව ප්‍රහාරය මේ සියල්ල එක්තැන් කරන නිවේශකයි අප අවසන් තරගයේ වෙනුවෙන් මේ සියල්ල සකස් කරගන්නේ. බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ මේ සමන් සිරී සෙනවිරත්න ක්‍රියාත්මක වන කණ්ඩායම බ්‍රැන්ඩෙක්ස් ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සමන් සිරී කිසියම් උපදේශයක් ලබා දෙනවා කණ්ඩායම් දෙක ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ කරන්නට පෙර ආතුව. තම අවසන් සැලසුම් සියල්ල සකස් කරනවාට කිසිදු සැකයක් නැහැ. මේ කුසලානීය මේ ශූරතාවය කණ්ඩායම් දිත්තේටම වැදගත්. බ්‍රැන්ඩෙක්ස් පවුලේ විශිෂ්ටයන් ලෙස කිරුළු දරන්නට කණ්ඩායම් දෙකටම තිබෙන්නේ නොනවතින ආශාවක් උද්‍යෝගයක්. ඒ උද්‍යෝගයේ මැද තමයි කණ්ඩායම් දිත්තේම මේ අවසන් තරගයේ වෙනුවෙන් සියල්ල සූදානම් වන්නේ. ජගත් සංජය පුහුණු කරන කණ්ඩායම අප මේ දකින්නේ නිල් පාට ඇඳුමින් සැරසිලා බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයා ග්‍රීන් ප්ලාන්ට් සීදුව කණ්ඩායම අප තව තප්පර කීපයකින් ප්‍රිය මිතුරු මිතුරියනේ සූදානම්. Good morning, ladies and gentlemen. Welcome to the Brandix Rasadia Kusalanea 2019 Super League Women's Final Match between Brandix Casual Wear Sidua and Brandix Fast Fashion Mirigama. Presentation of the match referees. The first referee is Mr. DIPN Silva, National Referee. The second referee is Mr. H.A.N.M. Pereira, National Referee. Presentation of the starting players and coach. Team A, Brandix Casual Wear Sidua. Number 3, Tushari. Number 4, Nirmani. Number 7, Tilini. Number 8, Sachini. Number 9, Hansika. Number 10, Team Captain Hitanji. Head coach, Mr. Jagat Sanjay. Team B, Brandix Fast Fashion Mirigama. Number 1, Vatsala. Number 2, Dilhani. Number 4, Nadisha. Number 6, Shanika. Number 7, Team Captain Chapa. Number 8, Achini. Coach. Head Coach, Mr. Saman Siri Senaviratna. Jury member, Mr. Priyantha Senaviratna, International Referee and President of Sri Lanka Volleyball Referees Association. May අතිරේක විනිසුරුවන් වශයෙන් සහ ජාත්‍යන්තර ලකුණු සටහන් පත්‍රය ක්‍රියාත්මක කරන විනිසුරුවන් ඔබ දකින්නේ අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය ඊටම වර්ණවත් වී තිබෙන ආකාරයක් අප දකින්නේ බ්‍රැන්ඩික්ස් පවුලේ මිතුරියන් එක මවකගේ දරු කැලක් හැටියට ඒකරාශී වෙලා තරඟ නරඹන්නට සැදී පැහැදී සිටින ආකාරය මේ ක්‍රීඩාගාර පිරි ඉතිරී ගොස් තිබෙන්නේ එකම හිස් ගොඩක් බවට පත් වෙලා තිබෙන්නේ නලින්. ඔව් නිමල් අති උත්කර්ෂවත් රාශදිය මංගල්‍යයේ කාන්තා තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. ප්‍රථම විනිසුරු ජාතික විනිසුරු DIPN සිල්වා මේ සිටින්නේ. ඔව් ප්‍රථම විධානය නිකුත් කරන්නට සූදානම් වී සිටිනවා. Angka Eka Kridikawa Haha Purakya Pandopi Namana Wassala Jananjani Wassala Gepin Nabim Vale, 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 vale Ukap Karmashili Paharak Ellakaranata Gatusaya Sartak Vandene Mirigama Khandayamata Lakunak Labenawa Pratama Lakuna, me Brandix Rasadia Kusalane, Mena Peravastav, Mebalan, Pasupasakalape, Sitai Paharela Karana to Sagate, Namudale, centimeter, Pahakapati, Vedi, Tamage Piti, my Patetuni Lakunuka Kadativa, Mirigam in Pandu Pirnamima, Mirigam Kanda, Vin Kanda, Naika Tedinava, Chapa, Mena Casual Vea Sidua, Onge Patama Lakuna Labaga Namevanavita. Hitanji Madhuhansani Khandayame Nayakawage Wamak Pahara Sarthaka Wenawa Mena balanna Hitanji Ita Alankarandamin Keti Walakkalim Kalapen Paharella Kale Sarthakai Thani Aavarane Magaharimin Hondin Panduwa Laba Ganna Chapata Labenawa Panduwa Atdakim Bahula Kridikawa Panduwa Swadimedi Pradhana Vinisuruge Teerne Nivaradi දෙවරක් ස්පර්ශ වීම පන්දුව වෙනුවෙන් ලකුණු හිමි වෙනවා පාස් ෆැෂන් මීරිගමට ලකුණු දෙකක් තවමත් සීදුව එක් ලකුණක් ලබාගෙන අවිස්සාවෙල්ල පාස් ෆැෂන් අවසන් පූර්ව තරගයේදී පරාජය කරමින් බ්‍රැන්ඩෙක්ස් පාස් ෆැෂන් මීරිගම අද අවසන් තරගයට අපූර්ව වාසනාවන්ත පින්නමීමක් දෝලනයේ සහිත පින්නමීමක් භ්‍රමණය වෙන ආයුරින් තමයි පන්දුව ක්‍රියාත්මක වුණේ ගුවන්තලයේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි වමත් පන්දු පිරිනැමීම ඉතාමත් හොඳයි හොඳින් පන්දුව පිරිනමනවා සිතත් පාරකට යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ අසාර්ථක අවස්ථාවක් සීදුව කණ්ඩායමේ අංක 8 ක්‍රීඩිකාව උත්සාහ ගත්තා සචිනි දේබින්දි සචිනිගේ අසාර්ථකභාවය පුනරූපණය තුලින් අප දැක්කේ වමත් පන්දු පිරිනැමීම හොඳින් පන්දු පිරිනැමුණා මෙන්න තවත් ලකුණක් ලැබෙනවා පිටම ලබාගත් පස්වන ලකුණු 5යි මීරිගම තාමත් එක් ලකුණයි ලබාගෙන තිබෙන්නේ සීදුව මං හිතන්නේ මෙන්න මේ අවස්ථාව දැල තුලටයි නිමල් එල්ල උනේ පන්දුව ප්‍රබල පීඩනයක් ලක් වී තිබෙනවා තරඟ වටේ ආරම්භයේදීම සීදුව කණ්ඩායම වමත් පන්දු පිරිනැමීම සාර්ථකයි මනා දෝලනයක් සහිත පිරිනැමීමක් ටෙනිස් පිරිනැමීමක් නැත්නම් බ්‍රමණය වන අයුරින් පන්දු පෙන්වීමක් හැටියටයි අප දක්වන්නේ. ඉතාම හොඳින් අය පන්දුව පෙන්වුව අංක 2 ක්‍රීඩිකාව දිල්හානි මදුෂිකා. මෙන්න දිල්හානි සූදානම්. එයා පුරු දෝලනයක් තියෙනවා, ලස්සන දෝලනයක්. එයාත් නිවැරදි පන්දු පෙන්වීමක් එතරම් හොඳින් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතරම් වේගවත් වමත් පන්දු පෙන්වීම. තවමත් පන්දුව දෙපසට දෝලණය වෙමින් මෙන්න මීරිගම කණ්ඩායමෙන් පන්දු කොට ගැනීම අති සාර්ථකයි මීරිගම කණ්ඩායමේ. කණ්ඩායමේ අංක 9 ක්‍රීඩිකාව සෑහෙන වේලාවකට පසු මෙන්න ඇයගේ දැවැන්ත ප්‍රහාරය. ෆාස්ට් ෆැෂන් මීරිගම ලකුණු 6යි. මෙන්න මේ අවස්ථාව නිමල් තනි ආවරණය. ඉතාමත්ම හොඳින් මම හිතන්නේ අත්දැකීම බහුල ක්‍රීඩිකාවක් ලෙසින් ඇය තනි ආවරණය මගහැරමින් ක්‍රීඩා පිටියට පන්දුව පාත් කරා. 2-6යි සිදුවට ලකුණු 2යි මීරිගමට ලකුණු 6යි. ඔෂණි පන්දුව 7 යොමු කළා ප්‍රතිවාදී කණ්ඩායම වෙත. මේ පහරත් ඉතාම අනාර්ග පහරක්. හරිම ලස්සනයි. ඇයගේ ගුවන්ගත වීම නැත්තම් ඉහළට පැනීම සාර්ථක කරගෙන ඇඟ කවාකාරව නමා වෙන පහරෙල්ල කරන ආකාරය පැති රේඛාව ඔස්සේ මනා ඉල්පීමක් ලබාගෙන පහරෙල්ල කළා. සාර්ථකයි. ඒ ලකුණ ලැබෙන්නේ ග්‍රීන් ප්ලාන් කණ්ඩායමට. අංක 9 සචිනි හංසිකා තමයි පහරෙල්ල කළේ. ක්‍රීඩා පිටින් ඉවතට පන්දු ඇදී යද්දී හත්වන ලකුණ හිමි වෙනවා මීරිගමට. මෙන්න මේ අවස්ථාව හොඳින් තේරුම්ගත් පන්දුව ක්‍රීඩා පිටින් ඉවත් වෑමට සැලසුවා ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම. සූදානම් පන්දු පිරිනැමීමට අංක 4 ක්‍රීඩිකාව. තවමත් ඉදිරියේ සිටින්නේ අංක 9 ක්‍රීඩිකාව. ඔව්. ඉතා හොඳ වළක්වාලීමක් සිදු කළේ කණ්ඩායමේ අංක 8 අචිනී නිසංසලා. කඳංගමුව මහාවිද්‍යාලයෙන් බිහි වුණු සෙන්ටිමීටර් 152ක් උස ක්‍රීඩිකාව තමයි අචිනී නිසංසලා. මෙන්න සීදුව කණ්ඩායමෙන් පන්දු යොමු වුණා. බ්‍රමණය වෙන අයුරින් පන්දුව ලැබුණේ මෙන්න ජගත් සේනාධීර. සීදුව කණ්ඩායමට පූර්ණකාරීත්වය ලබා දෙන අතර සමන්සිරි සෙනවිරත්න මීරිගම කණ්ඩායමේ නායකත්ව පූර්ණකාරීත්වය අති දක්ෂ ප්‍රබල ජාතික මට්ටමේ පූර්ණකරුවන් දෙපළගේ උපදෙස් ලැබෙනවා අද කණ්ඩායම් දෙකටම. ඉනෝකා පන්දුව පිරිනමනවා. සාර්ථක පිරිනමීමක් ඉනෝකාගේ. ආශනි චාපා කල්යල් බලා අවස්ථානුකූලව වැකඩ මහාවිද්‍යාලයෙන් බිහි වුණු ඔෂණි ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. 2008, 2009, 2010 වසරවල නියෝජනය කළා. රාසදිය කුසලානේ හොඳම ක්‍රීඩිකා වුණා වසර ගණනාවක්. මම හිතන්නේ අත්දැකීම් බහුලම ක්‍රීඩිකාවක් නිවැරදි චාපා. මෙන්න ඔෂණි ජම්පින් සර්විස් ලෝකේ දක්ෂ කණ්ඩායම් පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ ජම්පින් සර්විස්. ක්‍රමයෙන් පසුපස හඹා එනවා සීදුව කණ්ඩායම. තරග ආරම්භයේදී ලකුණු 5ට 1ක් වශයෙන් තිබුණත් මේ වන විට මෙන්න පැමිණෙනවා මේ වනට ලකුණු 6ක් ලබාගෙන තවත් ලකුණු 2ක් පිටුපසින් සිටින්නේ මීරිගමට වගා. මෙන්න පන්දු පිරිනැමීම 8යි 6යි මීරිගම ඉදිරියෙන් පාරට පාර එල්ල කරමින් පන්දුව ලබා ගන්නවා පසු කලාපයේ සිට. බැක් ඇටැක් පසු කලාපයට එල්ල කළේ සාර්ථකත්වයක් ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී හංසිකා සීදුව කණ්ඩායමේ මහිතන්නේ අති දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය ප්‍රථම පන්දු පහරවල් කීපෙම අපිට තේරුම් ගැනීමට හැකියාව ලැබුණා. ඇය ඉතාමත් හොඳින් ආවරණ මගහරිමින් මේ වන විට පසුපස කලාපයේ සිටයි පන්දුවට පහරක් එල්ල කරමින් ලකුණක් ලබාගන්නේ. සමබර ලකුණු ලබා ගැනීමක් තුලයි මේ අවසන් තරගය ක්‍රියාත්මක වන්නේ. තවත් සාර්ථක පහරක් වමත් පහරක් ලකුණු 8යි 8යි ප්‍රථම වටේ ක්‍රියාත්මක වන්නේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය තුල. මම හිතන්නේ වැඩි ඈතකට යෑමට ඉඩ ලබා දුන්නේ නැහැ මීරිගමට. ලකුණු 4ක 5ක පරතරයක් තිබුණත් තරග වටේ ආරම්භයේදීම එම පීඩනයෙන් මිදුණු සීදුව කණ්ඩායම මේ වන විට ලකුණු 8 බැගින් ලබාගෙන කණ්ඩායම් දෙකම. බ්‍රැන්ඩෙක්ස් රසදිය මංගල්ලේ රසදිය කුසලාණු වෙනුවෙන් පහර පිට පහර එල්ලවනවා. නමවන ලකුණයි හිමිවන්නේ. එතරම් හොඳ පන්දෝසවාදීමක් නෙවෙයි. දැල තුලට එල්ලවන පන්දුව මෙන්න බලන්න. ඇයට පාරකට යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් අවසන ලකුණ ලැබෙනවා මීරිගමට. ලකුණු 9යි මීරිගම, සීදුවට ලකුණු 8යි. වෙන අංක 8 ක්‍රීඩිකාව සූදානම්. තරම් සාර්ථක වන්නේ නැහැ ඒකේ පන්දු පිරිනැමීම. උපලකුණක් ලැබෙනවා මේ ජගත් සිටින්නේ සමන්සිරි සෙනවිරත්න පුහුණුකරුවන් දෙදෙනා කණ්ඩායම් දෙකේ සූදානම් පන්දුව ලබා ගන්නට මීරිගම කණ්ඩායම පිරිනැමෙනවා සීදුව කණ්ඩායමෙන් ලබාගෙන ඊළෝසවා දීමක් හරවා පාරක් කළ කරන්නටගත් උත්සාහය ව්‍යර්ථ වී යනවා. වලක්වාලීමට මැදිකුණා මැදි කරගත්තා ලකුණක් ලැබෙනවා ඒ අනුව සීදුව ග්‍රීන් ප්ලාන් කණ්ඩායමට. අංක 8 ක්‍රීඩිකාව මෙන්න මේ අවස්ථාව අය හොඳින් තනි ආවරණයට හසු කර ගන්නවා. මෙන්න වමත් ක්‍රීඩිකාවට හැකියාව ලැබෙන්නේ නැහැ ආවරණ අභිභවා යාමට. පිරිනැමීමත් සමග නිදැල්ලේ ලැබෙනවා සීදුවට අවස්ථාවක්. මංගිතන්නේ නලින් සමබර තරගයක් ක්‍රියාත්මක වන්නේ. අනිවාර්යයෙන්ම නිමල් තරග වටේ ආරම්භයේදී ලකුණු කීපයක් ඉදිරියට ගලා ගියත් මෙන්න මේ වන විට ලකුණු 11යි ලකුණු 9යි. තප්පර 30ක ප්‍රථම කෙටි විවේක කාලය ඉල්ලා ගත්තා. මේ සීදුව ග්‍රීන් ප්ලාන් කණ්ඩායම 9:11 ඉදිරියෙන් සිටින්නේ විශේෂයෙන්ම මීරිගම කණ්ඩායමට වඩා ලකුණු දෙකක් ඉදිරියෙන් සිටිනවා සීදුව කණ්ඩායම. මම හිතන්නේ නිමල් තරඟ වටේ ආරම්භයේදීම හොඳ ආරම්භයක් ලබා ගත්තා ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම. ලකුණු කීපයක් ඉදිරියට පැමිණුණා. එක් ලකුණක් ලබාගෙන සිටියදී සීදුව ලකුණු 5 සීමාවට පැමිණෙනවත් සමග ක්‍රියාත්මක වුණා සීදුව කණ්ඩායම වෙනුවෙන් හංසිකා. ඇය ඉතාමත්ම හොඳින් ඉදිරි කලාපයේ සිට දැවන්ත ප්‍රහාරයන් කීපයක් එල්ල කරමින් සීදුව කණ්ඩායම වෙතට යොමු කරගත්තා ලකුණු ලබා ගැනීම. මෙන්න මේ වන විට ලකුණු 11ක් ලබාගෙන තවමත් මීරිගම ලකුණු 9යි. කෙටි වේගයේ අවසන් වී මෙන්න තරගය ආරම්භ කිරීම සූදානම් පන්දු පිරිනැමීම සීදුව කණ්ඩායමෙන්. ඒ තරම් හොඳ පන්දු පිරිනැමීමක් නෙමෙයි. කෙටි වේගයෙන් අනතුරුව ලැබුණු මුල්ම පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටේ නිවතට ජම්ප් ප්ලොට් ක්‍රමයට පිරිනැමූ පන්දුව පිටේ නිවතට වීසවන්නේ. ඒ අනුව සූදානම් පන්දු නමන්නට ශානිකා නදීශානි අනංගම මහාවිද්‍යාලයේ බිය කළ ක්‍රීඩිකාව පිරිනැමුවා ලබා ගන්නවා මීරිගමෙන්. සීදුවෙන් ලබාගෙන පාරක් එල්ල කරන්නේ අති සාර්ථක පාරක්. කල්යල් බලා මනා ඉල්පීමක් ලබාගෙන ඉතා පහසුවෙන් එල්ල කළා මධ්‍ය කලාපයේ තුලට පාර. මෙන්න බලන්නේ අවස්ථාව. මම හිතන්නේ වමත් පන්දු ප්‍රහාර හරිම අමරණීයයි. මෙන්න හරිම රමණීය පහර. මෙන්න තනි ආවරණය පැමිණුණත් ඒ තරම් ගණන් ගැනීමක් ලක්වන්නේ නැහැ. අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් විලසින් පිරිනැමීමත් සමග මෙන්න ලකුණු 12යි ලකුණු 10යි. ඊළඟ සවාදීමක් අවස්ථාව සීදුව කණ්ඩායමට. නමුත් පන්දුව දැහැගත්තා. රැගෙන පහරක් එල්ල කරනවා. නිමල් දැන් තරගයේ තරමක් උණුසුම් වී තිබෙන්නේ. හොඳින් පන්දුව ගොඩ ගැනීම. පන්දුව දෝලනය වෙනවා දෙපසට. දැන් තප්පර කීපයක සිට නැවතත් ඔෂණී ලබා දෙනවා. ද්විත්ව ආවරණය අස්සෙන් එල්ල කළා. ඇය උපක්‍රමයක් භාවිතා කළා කියන්නට පිළිවන්. ඇය ගුවන්ගත වී පහර එල්ල කරන්නට පෙර ආතුව ඇය දුටුවා. හිස් කලාපයක් ඇය දැක්කා. ඒ අස්සෙන් තමයි පහර එල්ල කළේ. සාර්ථක පහරක් කියන්නට පිළිවන්. සෑහෙන වෙලාවක් ගුවනේ තිබූ පන්දුව ලකුණක් සමගින් හිමි වෙනවා ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමට. ඒ වුන්ගේ 11 වන ලකුණ. සූදානම් අංක 1 ක්‍රීඩිකාව. සාර්ථක එතරම් හොඳ ඔසවා දීමක් නෙමෙයි. මීරිගමට ලැබෙනවා 12 වන ලකුණ උන්ගේ. හිතාංජි පහර එල්ල කරන්නට යාමේදී ගිලී යනවා මේ අවස්ථාව. උස ප්‍රහාරිකාවක් ඇටට වයස අවුරුදු 23යි හිතාංජි. සෙන්ටිමීටර් 162ක් උසයි මාදම්පේ සේනානායකවරුන් බිහි කළ ක්‍රීඩිකාවක්. පන්දුව පිරිනැමෙනවා මීරිගමෙන්. මීරිගම 12යි සීදුව 12යි. ආවරණය වැඩි යන පන්දුව පසුපස කලාපයේ සිට ලබාගෙන පෙර කලාපයට පන්දුව සෙමෙන් යොමු කළේ නිකන් තල්ලු කිරීමකට හා සමානව. වොලිබෝල් ක්‍රීඩාවේ තල්ලු කරන්නට බෑ. සෙමෙන් පහරයි එල්ල කළේ. පෙර කලාපයේ පන්දුව ස්පර්ශ වන්නේ සාර්ථකයි. බොහොම සූතිවන්ත වෙනවා අප නිෂ්පාදන කණ්ඩායමට. ඉතා අනර්ග ගණේ පුනරූපණයන් ගණනාවක් ලබා දෙනවා. දාහතරයි 12යි ලකුණු තත්ත්වය මේ ජගත් සංජය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් පන්දු පෙන්නමනවා අතරවාරි ඕෂනි උපක්‍රමයක් භාවිතා කළත් ඇයට අවකාශ නැහැ ලකුණක් ලබා ගන්නට. නැවතත් ඉදිරියට පැමිණෙනවා අංක 9 ක්‍රීඩිකාව. ඇය ඉදිරි කලාපයේ සිටින විටයි සීදුව කණ්ඩායම ලකුණු කීපයක්ම රැස් කරේ. කෙසේදත් ඒ වන විටම මෙන්න චාපා සිටිනවා අත්දැකීම් බහුල. මම හිතන්නේ රසදිය කුසලානේ අවසන් තරඟ මම හිතන්නේ 5කට හෝ 6කට විශාල ප්‍රමාණයකට සහභාගී වී අවසන් මහා තරඟයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ක්‍රීඩිකාව මෙන්න ඇයගේ පහර සාර්ථකයි. ලස්සන වමක් පිරිනැමීමක් පන්දුව දෝලනයක් ලබා ගත්තත් එය සීදුවෙන් ලබාගෙන ඕෂනි පාරක් එල්ල කරනවා අවස්ථාවේ 14-13 ඉදිරියෙන් සිටින්නේ සීදුව කණ්ඩායම. සීදුව කණ්ඩායම තවත් ලකුණක් ලබා ගත්තා. හංසිකාගේ පහර සාර්ථකයි නිමල්. ඔව් හංසිකා ඊටා මනවින් ඉල්පීම ලබාගෙන කල්යල් බලා අවස්ථානුකූලව පහර එල්ල කළේ සාර්ථක පාරක්. ඉතාමත්ම හොඳ පන්දු පිරිනැමීමක් සීදුවෙන්. චාපා ඉදිරිපස කලාපයේ මෙන්න හංසිකා සූදානම්. වේගවත් පහර සාර්ථකයි. සියලුම පහරවල් හංසිකා දැඩි ජවයකින් යුතුව එල්ල කරනවා. සජිනි වාවින්න විද්‍යාලයෙන් බිහි වුණේ අම්පාරේ ජාතික කණ්ඩායමක ක්‍රීඩිකාවක දක්ෂ සමානකම් තිබෙන පහරවල් කීපයක්ම එල්ල කරා මේ වන විට. පන්දු ලබා ගැනීම සාර්ථකව ඉටු කර ගන්නවා මීරිගම කණ්ඩායම. මෙන්න මීරිගම කණ්ඩායමට අවස්ථාව. ආවරණය වැදුණු පන්දුව නමුත් දල ස්පර්ශ කිරීමේ වරදට හසු වෙනවා. ප්‍රධාන විනිසුරු ජාතික විනිසුරු DIPN සිල්වා පන්දු ලබා දෙනවා සීදුව කණ්ඩායමට. මෙන්න දෙවන කෙටි එකේ ලබා ගන්නවා ෆාස්ට් ෆැෂන් මීරිගම. ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් සිටියදී ජගත් සංජය ලැබෙනවා ඔහුගෙන් උපදෙස් මම හිතන්නේ මීරිගම කණ්ඩායමට. ඇත්තටම විශේෂයෙන්ම නිමල් කියනවා නම් මීරිගම කණ්ඩායම වෙනුවෙන් යාපා, ඒ වගේම සීදුව කණ්ඩායම වෙනුවෙන් හංසිකා ඉතාමත්ම හොඳ ප්‍රහාරිකාවන් දෙපළක්. ඔවුන් දෙපළගේ අතර තමයි මෙම තරගය තිබෙන්නේ. විශේෂයෙන්ම අනෙකුත් ක්‍රීඩිකාවන්ට තරම් ප්‍රබල පහර එල්ල කරනවා අපි දුටුවේ නැහැ මේ වන විට. මෙන්න මීරිගම ප්‍රේක්ෂකයන් ප්‍රථම වටේ 17-13ක් වශයෙන් මීරිගම ඉදිරියෙන් සිටින්නේ. මේ මීරිගම ප්‍රේක්ෂකයන් තම කණ්ඩායමට අනුකූලතාවයේ ශක්තිය ධෛර්යය ලබා දෙනවා. ඒ අතර වාරේ වර්ණවත් විවිධ නර්තන ඉදිරිපත් කරමින් මේ අපූරු අවසන් තරගයේ හැඩ වැඩ කරනවා මේ ප්‍රේක්ෂකයන්. තරගයේ ආරම්භ වෙලා ඕෂනි සෙමෙන් යොමු කළේ එය ලබා ගන්නවා සීදුව කණ්ඩායමෙන්. ග්‍රීන් ප්ලාන්ට් සීදුව පන්දු කොට ගැනීම අතින් සීදුව ග්‍රීන් ප්ලාන්ට් ඉතාමත් ඉහළින් සිටිනවා. ලස්සන දකුණු කළු ආකර්ෂණීය පාරක්. අංක 9 සජිනී හංසිකා උස පන්දු ප්‍රහාරිකාව වයස අවුරුදු 20යි. ලාබාල ක්‍රීඩිකාව සිය දක්ෂතාවයන් මනාව පිළිඹු කරනවා මේ සුගතදාස ගුරුවත්ත ක්‍රීඩාගාරය තුළ. අය මකදානේ වෙන්න හංසිකා ඔබ දකින්නේ ඇයගේ ජව සම්පන්න පහරවල් කීපයක්ම අප දුටුවා. ඇයගේ ආනසක පාතරෝණ ආකාරයේ රසදිය අවසන් මහා තරගයේ සුගතදාස ගුරුවත්ත ශ්‍රීගාරණයේ මෙන්න ඒ වගේම චාපා මීරිගම කණ්ඩායම වෙනුවෙන් ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් සීදුවට. මීරිගමට ලකුණු 14ක් වෙන සූදානම්. අවාසනාවන්ත පන්දු පින්නවීමක් කිසිම ඉවත් බවක් නැතුව තමාගේ කලාපයේ සිට වේගෙන් එල්ල කළා. මීට වැඩිය ප්‍රවේශම් විය යුතුයි පන්දු පින්නවීමේදී. අංක 4 ක්‍රීඩිකාව නදීෂා ප්‍රබෝධනී අංක 7 සූදානම්. පන්දු පින්නවීමට මීරිගම වෙනුවෙන් ශාපා ඉදිරිපස සිටියත් ඇයට තරම් හොඳ ඔසවා දීමක් නෙමෙයි ලැබෙන්නේ. බලමු හංසිකා Ever තරම් හොඳින් නොසවාදීම ලැබෙන්නේ නැහැ හංසිකාට. චාපත් සූදානම් පහරකට. වේගවත් පන්දු පහර. නලින් මං හිතන්නේ හල්යල් බලා ඉතාමත් මනවින් එල්ල කළාද පහරක් අද මේ ප්‍රථම වටේ අපි දුටුව. වෙන චාපා හොඳින් ක්‍රියාත්මකයි. හොඳ ඉල්පීමක් ලබාගෙන තනි ආවරණය ඔස්සේ විශේෂයෙන්ම අවසන් මහා තරග කීපයකම අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ චාපා මෙන්න සූදානම් මීරිගම කණ්ඩායමට නායකත්වය දෙමින් සූදානම් පන්දු පිරිනැමීමට jump serve ලකුණක් කරා යාමට හැකියාව ලැබේද? චාපා පන්දුව ලබා දෙනවා. උපක්‍රමශීලීව යොමු කළත් ඒ සීදුවේ ලබාගෙන නැවතත් ප්‍රතිවාදී මීරිගමට පෙරලා පැමිණි පන්දුව අසාර්ථකයි. ලකුණක් ලබා ගන්නවා. නැවතත් සීදුව බ්‍රැන්ඩෙක්ස් casual wear green plant කණ්ඩායමට ලකුණක්. 20 බන ලකුණ ලබා ගත්තේ 20යි 15යි. මෙන්න අවස්ථාව. දලත් සමගින්ම ආවරණය වැදුණු පන්දුව සමගින් මෙන්න මීරිගම හංසිකා සූදානම්. තාමත්ම හොඳ පන්දු පිරිනැමීමක්. අති දක්ෂ පන්දු පිරිනැමීමක් කොන් නිවැරදි. පසුපස කලාපයේ සිටියත් ඇය හොඳින් ගෙඩාපිටියෙන් ඉවතටයි ඇදී යන්නේ වමත් පන්දු පහර. එවර හිතාන්ජි මදුහන්සනගේ පහර අසාර්ථක වෙනවා. වයස අවුරුදු 23 ක්‍රීඩිකාව සමන්සිරි සෙනවිරත්න කිසියම් උපදේශයක් ලබා දෙනවා ලකුණු තත්ත්වය වැඩි කර ගැනීමට ඉවහල් වන. මෙන්න පන්දුව පිනමන්නට සූදානම් අචිනි නිසංසලා කඳංගමුව මහාවිද්‍යාලයේ බියකල ක්‍රීඩිකාව. හොඳ පන්දු පිරිනැමීමක් නිමල්. එසේ වෙතත් වමත් පහර නවතාලීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙන සීදුව කණ්ඩායම වෙනුවෙන් අංක 10 ක්‍රීඩිකාව ඇය මින් පෙරත් මේ ඔබ දකින්නේ මින් පෙරත් ඇය හොඳින් වමත් පහරවල් කීපයක්ම සමගින් කණ්ඩායමට හොඳ සහයෝගයක් සචිනිට ලබා දුන්නා. සීදුව කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් මෙන්න පන්දු පිරිනැමීම තරම් හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නදීෂා ප්‍රබෝධනයගේ අතින් ගිලිහි යනවා. බාඳුරාගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහි වුණු ප්‍රබෝධනයගේ අතින් ඒ පුනරූපණයෙන් අප දුටුවේ. මං හිතන්නේ නිමල් 216යි. හොඳ පන්දු පිරිනැමීමක් නිමල් මෙන්න හොඳින් ලබා දෙනවා අපිට මේ තාබ දෝලනයක් ජම්ප් ලෝඩ් ක්‍රමයට මනා පිරිනැමීමක්. ඇයගේ ශිල්පීය දක්ෂතාවය ඉතා ඉහළයි කියලා කියන්න පුළුවන්. 100%යි මේ ක්‍රීඩිකාව. අප දැන් බලන්න jump load ඉතාමත් හොඳින් ප්ලෝටින් කරනවා. මේ වෙලාවට හොඳ රූපරාම ලබා දෙනවා ජාතික රූපවාහිනියේ මම හිතන්නේ නිෂ්පාදන කණ්ඩායම. මෙන්න නැවතත් ජාත්‍යන්තර ගණයේ සියලුම තාක්ෂණයේ පිරමුන් පන්දු පිරිනැමීමක්. කෙසේ වෙතත් මම හිතන්නේ ජාත්‍යන්තර කරලියේ සිටින ක්‍රීඩිකාවකගේ හා සමානව ඇයගේ පිරිනැමීම ගුවනට මනා දෝලනයක් ලබා දෙනවා. දීර්ඝ කාලීන පුහුණුව අවශ්‍යයි මෙවැනි පන්දු පින්නමීම් වලට. මෙන්න කෙසේ වෙතත් ලකුණු 23යි 27යි අවසන් ලකුණු කීපයේ සිටින්නේ සීදුව. තරඟ වටේ මුල් භාගයේදී මීරිගම කණ්ඩායම ඉදිරියෙන් සිටියත් මෙන්න ලබා ගන්නවා ඔවුන්ගේ ප්‍රථම තරඟ වටේ 24 වන ලකුණ. ප්‍රබල මීරිගම කණ්ඩායමට එරෙහිව මෙවන විට ප්‍රථම තරඟ වටේ ඉදිරියට පැමිණෙනවා සීදුව කණ්ඩායම ලකුණු 7ක් ඉදිරියෙන්. මෙන්න මේ අවස්ථාව එතරම් සාර්ථක වන්නේ නැහැ. දැල තුලටයි යොමුනේ පන්දුව. හොඳින් අවස්ථාව ලැබෙනවා. 24 වන ලකුණ මෙන්න 25 වන ලකුණ පන්දු පිරිනැමීම තුළින්ම ඉතාමත්ම පහසු අනගි භවනීය ජයක් ලැබෙනවා. ප්‍රථම තරඟ වටය ලකුණු 25ට 27ක් වශයෙන් ප්‍රබල බීරිගම කණ්ඩායම පරාජය කරමින් මෙන්න උන්ට ලැබෙනවා ප්‍රේක්ෂක ඔල්වරසන් මැද්දේ ප්‍රේක්ෂකයින්ගේ තම කණ්ඩායම ධෛර්යමත් කිරීම මැද්දේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ මේ පැවැත්වෙන 2019 බ්‍රැන්ඩෙක්ස් මංගල්‍ය රසදිය කුසලාන ප්‍රථම කාන්තා තරගයේ ප්‍රථම වටේ ජයග්‍රහණය කරනවා. ඊටම අපූර්ව තරගයකින් 25යි 17ක් වශයෙන් බ්‍රැන්ඩෙක්ස් casual wear green plant සීදුව කණ්ඩායම. ප්‍රථම වටය 25ට 17ක් වශයෙන් හොඳ තරගයකට අවතීර්ණ වෙන්නේ ප්‍රබල අභියෝගයක් වූ ඇමරිකානු කණ්ඩායම තුලින් සීදුව කණ්ඩායමට. කෙසේදත් ඔවුන් එය ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරගනිමින් ලකුණු 7 සීමාවට පැමිණෙද්දී ඔවුන්ට හැකි වූ ක්‍රමක්‍රමයෙන් පසුපසින් පැමිණ ලකුණු 4ක පරතරය අඩු කරගනිමින් ලකුණු සංඛ්‍යාව 8 බැගින් කණ්ඩායම් දෙකම ලබා ගත්තා. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් සීදුව කණ්ඩායම මීරිගම කණ්ඩායම අභිබවමින් පැමිණි ගමනේ ලකුණු 25ට 17ක් වශයෙන් අනගි භවණීව ජයක් හිමි කරගත්තා ප්‍රථම තරඟ වටේ. ඔව් ඔබ කියන කතාව හරියටම හරි නලින්. එහෙමනම් දෙවනි තරඟ දරා ගැනීමේ ශක්තිය ශිල්පීය නම්‍යතාවයන් පන්දු ගොඩ ගැනීම ලබා ගැනීම ආදී සියලු කරුණු සාර්ථක කරගත් කණ්ඩායම් දෙකම. නමුත් මේ කණ්ඩායම් දෙක තරුණ කණ්ඩායම් දෙකක්, භද්‍ර යවුනේ සිටින කණ්ඩායම් දෙකක්. දරා ගැනීමේ ශක්තිය කණ්ඩායම් දෙකම ඉතාමත් ඉහළින් තියෙනවා. ඒ නිසාද පුංචි අඩුපාඩු වලින් ජයග්‍රහණය ලබා ගත්තා සීදුව ග්‍රීන් ප්ලාන්ට් කණ්ඩායම. සීදුව කණ්ඩායම තමන්ට ලද අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගත්තා කියන්නට පිළිවන්. ඔබගේ ඒ තැන තමුන්ට නියමිත පරිදි උපායශීලී ලෙස වේ යුතු තැන අවශ්‍ය පරිද්දට තමන්ගේ දායකත්වය ලබා දෙමින් පළමු වටේ ජය ගන්නට සමත් වුණා. 25ට 17ක් වශයෙන් බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම පළමු වටේ ජයග්‍රහණය කළා. ඒ අනුව දෙවන වටය තීරණාත්මකයි. දෙවන වටය විශේෂයෙන්ම බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට තීරණාත්මකයි. තරඟාවලිය තුල ඉදිරියට යන්නට නම් ඔවුන් දෙවන වටේ ජයගත යුතුයි. නොයසේනම් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය දෝතට ගන්නට නම් සීදුව කණ්ඩායම මේ වටය ජය ගැනීම ප්‍රමාණවත්. හොඳයි, එහෙම තීරණාත්මක උණුසුම් වටයකට එළඹුම සටහන් කරන්නටයි දැන් නියමිත. සුවදාස ගෘහස්ත ක්‍රීඩාගාරය වටපිටාවෙන් ජයഘോഷා නැගෙද්දී කණ්ඩායම් දෙකටම ධෛර්ය ලබා දෙන්නට මේ ආධාරකරුවන් රැස්ව සිටින මොහොතක් හැටියට හඳුන්වා දෙන්නට පිළිවන්. ලා රතු පාට ඇඳුමෙන් සැරසී සිටින මීරිගම බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම පන්දුව ලබා ගැනීමට පිළිගැනීමට සූදානම්. මෙන්න පන්දුව පිරිනමනවා. සීදුවේ කණ්ඩායමේ පන්දු පිරිනැමීම එවර අසාර්ථකයි. පන්දු පිරිනැමීම ඒ අනුව ලකුණු ලබා ගැනීමෙන් දෙවන වටේ ආරම්භය සටහන් කරගන්නට මීරිගම ෆාස්ට් ෆැෂන් කණ්ඩායම සමත් 1.0යි. දැන් පිරිනැමීමේ වාරය උදා කරගන්නට මීරිගම ෆාස්ට් ෆැෂන් කණ්ඩායම සූදානම්. හොඳ ගොඩ ගැනීමක් එවර සකසා දෙනවා. පහරකට නෑ, දෙපසට දෝලනය කරන්නේ. මෙන්න වේගවත් කෙටි පහරකට අවස්ථාව ආවරණය සකසා දෙනවා. නමුත් සාර්ථක නෑ එවර. ඔව්, ඔෂනි චාපා තමයි පහර එල්ල කළේ. ඔෂනි අධ්‍යක්ෂීම් බහුල ක්‍රීඩකාවක් ජාතික කනිෂ්ඨ පිළ නියෝජනය කළා. ඇයට නියමිත පරිදි පන්දුව සකසා දුනහොත් මෙන්න පුනරූපණය. මෙන්න බලන්න ඔෂනි නියමිත රේඛාවේ. තා හොඳින් ඇයට පන්දුව සකසා දෙනවා දිගු පහරකට. ආවරණය බගහරමින්යි ක්‍රියාත්මක වීම. ඉවර නැහැ කිසිදු ලෙසකින් සූදානම්ව සිටියේ සීදුව කණ්ඩායම පන්දුව ලබා ගන්නට. මේ අනුව තුන්වන ලකුණත් මීරිගම ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට. දැන් 3.0යි. මීරිගම කණ්ඩායම ඉදිරියෙන් පළමු වටේ පරාජය තරමක ශක්තියක් එන්නත් කළාද කියන සැකය මතුවනවා මීරිගම කණ්ඩායමට. මෙන්න පන්දුව පිරිනැමීම. යාලි ලබා ගැනීම. කෙටි පහර තනි ආවරණය එන්නේ. සුනම්ම දන්න අසලින්මයි පහර එල්ල කළේ. සාර්ථක නෑ එවර චාපා. කෙටි පහරකට සකසා දුන්නාට ඒ සාර්ථක කරගන්න ඩිට ගඩක් නෑ. මේ අනු පළමු ලකුණ කැෂුවල් වෙයා සීදුව කණ්ඩායමට. ලකුණු 3.1යි පන්දු මේ පෙර අවස්ථාව අසාර්ථක වෙන අවස්ථාව. මෙන්න සූදානම් කණ්ඩායමේ නායිකාව හිතාන්ජි මදුහන්සි පන්දු යොමු කළේ. හිතාන්ජිගේ පන්දු ගොඩ ගැනීම උත්සාහය සාර්ථක නෑ. මීරිගම කණ්ඩායම තියුණු උත්සාහයක් ගත්තා පන්දුව ගොඩ ගන්නට. දැන් ලකුණු 3ක් පිටුපසින් සිටි කැෂුවල් වෙයා කණ්ඩායම දෙවන ලකුණත් වාර්තා කරමින්. පුනරූපණ පැහැදිලි. මෙන්න කැෂුවල් වෙයා කණ්ඩායමෙන් පන්දු පිරිනැමීම. යටි පහරකට නෑ, ඉඩ කඩක් උපායශීලී ලෙස පන්දුව යොමු කිරීම. තනි ආවරණය එන්නේ. අලෙත් චාපාටයි ඉඩ කඩ එවර කල්යල් බලා පිටුපස කලාපයේ සිට පන්දුව ගොඩ ගන්නේ. හොඳ පන්දු කොට ගැනීමක්. ගාලිච්ඡා පාට සකසා දෙන්නවාට. තනි ආවරණයයි. දිත්ව ආවරණ ක්‍රියාත්මක වීම දක්නට නැහැ. සෑහෙන වෙලාවක් දෙපසට තෝලණය වුණු පන්දුව ලද ඉඩකඩ අරස් පහරකට යොමුව සාර්ථකයි එවර හතරවන ලකුණ මීරිගම ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට. ඔව් මීරිගම කණ්ඩායමේ ලකුණු හතරයි ඉදිරියෙන් සිටනවා. පෙර වටේ වාගෙම එදාමත් මනවින් තමාගේ කලාපයේ සිට පන්දු යොමු කිරීම සියල්ල සිදු කරනවා 4-2. මෙන්න සූදානම් වෙනවා මීරිගම කණ්ඩායමෙන් පන්දු යොමු කළා. ලබා ගන්නවා සීදුව කණ්ඩායම. කේටි පන්දුව සාදීමක්. එදාමත් මනවින් එල්ල කළා. ආවරණය පැමිණෙන්නට පෙර ආතුව කල්යල් බලා උපක්‍රමශීලීව පසුපස කලාපයට එල්ල කළේ. ඒ කරන්නේ වල් හැරෙන්නටවත් ඉඩ කඩක් ලබා දුන්නේ නැහැ. අනිවාර්ය ක්‍රියාත්මක වීම මෙන්න ආවරණ එන්නට පෙරතුව ශනික ක්‍රියාත්මක වීම සාර්ථකයි. ෆාස්ට් ෆැෂන් මීරිගම ලකුණු 4යි ලකුණු 3යි සීදුව. එවර පිටියෙන් ඉවතට පන්දු පිරිනැමීම ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගමට 5-3යි. මීරිගම ෆාස්ට් ෆැෂන් ඉදිරියෙන් සතිනී දේවින්දගේ පිරිනැමීම අසාර්ථක වුණාට පස්සේ ඔන්න සූදානම් වෙනවා මීරිගමින් පන්දු යොමු කරන්නට. 5-3යි ඉදිරියෙන් සිටින්නේ මීරිගම කණ්ඩායම. කෙටි පහරක පසුපස කලාපයේ සිට පන්දුව සාර්ථක ලෙස ගොඩ ගැනීමෙන් ශාපාට ඉඩකඩ තනි ආවරණය එන්නේ. තනි ආවරණය සකසා දෙනවා වේගවත් පහර ආරක්ෂා කරමින් ලකුණ කැෂුවල් වෙයා සීදුවට. 5-4යි තවමත් ෆාස්ට් ෆැෂන් මීරිගම ඉදිරියෙන්. මීරිගම කණ්ඩායම තාමත් ඉදිරියෙන් සිටින්නේ. මෙන්න මීරිගම කණ්ඩායමින් භ්‍රමණය වෙන අයුරින් පන්දු යොමු කළේ ලබා ගන්නවා. සීදුව කණ්ඩායමින් පන්දුව පාරක් එල්ල කරන්නට සූදානම් උපක්‍රමශීලීව පෙර කලාපයට පන්දු යොමු කළේ. නැවත ලබාගෙන නිවතට පහර පිටියෙන් නිවතට දැන් ලකුණු තත්ත්වය සම කරනවා 5-5. මෙතෙක් පිටිපසින් සිටි කැෂුවල් වෙයා සීදුව පළමු වටේ ජයග්‍රහකකින් ඔවුන් දැන් ලකුණු තත්ත්වය සම කරනවා දෙවන වටය. මෙන්න යාලි පන්දු පිරිනැමීම. ප්‍රථම වටය 25-17ක් වශයෙන් ජයග්‍රහණය කළේ සීදුව ග්‍රීන් ප්ලාන් කණ්ඩායම. මේ දෙවන තරඟ වටය තවත් ලකුණක් ලබා ගන්නවා මීරිගම කණ්ඩායම. ඒ ඔවුන් ලබා ගන්නා 6 වෙනි ලකුණ 6-5. කැෂුවල් වෙයා සීදුව කණ්ඩායම ලකුණක් දැන් ඉදිරියෙන් ෆාස්ට් ෆැෂන් මීරිගම. මොද සදී පැහැදී සිටියේ නැහැ පන්දු ඔසවා දුන්නාට යලි බාර ගන්නට. මේ අනවබෝධය තමයි ලකුණක් ඉදිරියට ආවේ මීරිගම ෆාස්ට් ෆැෂන්. මෙන්න යලි පන්දු පිරිනැමීම. හොඳින් ගොඩ ගනිමින් කැටි පහරකට ඉඩ කඩ ආවරණය මග හරමින් දක්ෂ ලෙස පන්දුව ගොඩ ගන්නට සමත් එවර. යාලි දෙපසට දෝලණය වීම. තනි ආවරණය එන්නට පෙරතුව ක්‍රියාත්මක වන්නට උත්සාහය සාර්ථකයි ෆාස්ට් ෆැෂන් මීරිගම. නිර්මාණී ප්‍රබෝධනීයගේ පහර වළක්වා ගත්තා. කෙටි පන්දු ප්‍රහාරිකාවක් හැටියටයි නිර්මාණී. මෙන්න බලන්න නිර්මාණී ස්ථානගත වී පාරක් එල්ල කරනවා. නමුත් සාර්ථක වන්නේ නැහැ. දැන් පන්දු පිරිනැමීම ෆාස්ට් ෆැෂන් මීරිගමෙන් ලකුණු දෙකක් ඉදිරියෙන්. එවුණු තීරණාත්මක වේගවත් තරගයක් වෙනුවෙන් දැන් කල්යල් සකස් කර දෙන්නේ. හොඳින් පන්දුව ගොඩ ගන්නට උත්සාහ කරේ නමුත් සාර්ථක නෑ. එවරත් ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගමට. දැන් 8-5 ඉදිරියෙන් ෆාස්ට් ෆැෂන්. මීරිගම 8යි සීදුව 5යි. වටයක ජයග්‍රහණය සීදුව ලබා ගන්න තිබෙන්නේ. ඉතා අනවිභවනීය බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලාන සුපර් ලීග් අවසන් මහා තරගයේ ක්‍රියාත්මක වන්නේ. පන්දු ඔසවා දෙනවා. මධ්‍ය ඔසවා දීමක් කරවා පාරක් එල්ල කරනවා. ප්‍රශංසනීය පහරක් කල්යල් බලා පාසුපස කලාපයට එල්ල කළේ. පැති රේඛාවත් අවසන් රේඛාවත් හමු වන කෝණේ පන්දුව ස්පර්ශ වන්නේ. අපි බලමු. පුනරූපණය තුළින් වඩාත් පැහැදිලි වුණා ආය අවස්ථාව. එයිදා මැනවින් කෝණගත කරා කියන්නට පිළිවන් පහරයි. 6-8යි. මෙන කැෂුවල් වෙයා සීදුවෙන් පන්දු පිරිනැමීම. පන්දුව ගොඩ ගැනීම ෆාස්ට් ෆැෂන්. වේගවත් පහර හොඳින් ගොඩ ගන්නවා අයවර. ආවරණයක් නෑ නිදහස් කලාපයට. එවර කැෂුවල් වෙයා සීදුවටයි ලකුණ 7-8යි. පළමු වටේ ජයග්‍රහණය සීදුව කණ්ඩායම සතුයි. මෙන්න ඒ පහර. පළමු වටය සේම මේ වටයත් කණ්ඩායම් දෙක අතරේ දෝලණය වෙන බව දකින්නේ. මෙන්න අංක 9 සූදානම් පන්දුව යොමු කරන්නට. සතිනි හංසිකා හොඳ ගොඩ ගැනීම. සතිනිගේ පන්දු යොමු කිරීම. එතේ පහර තනි ආවරණය පෙර පරිදිමයි. නමුත් එවර පිටියෙන් ඉවතට ලකුණ කැෂුවල් වෙයා සීදුවට. දැන් 8-8 කණ්ඩායම් දිත්තේම ලකුණු සමයි. ඒ අභිමානය ඒ සුන්දරත්වය බ්‍රැන්ඩික්ස් පවුලේ සියල්ලන් විඳින්නා වූ මොහොතක්. මෙන්න පාර එල්ල කරනවා සචිනී දේවින්දි. ඉතාමත් ලස්සන වමත් පාරක් සචිනී සතුව තිබෙන්නේ. එවර සාර්ථක නැහැ. ලකුණ සීදුව කැෂුවල් වෑ කණ්ඩායමට. දැන් ලකුණු තත්ත්වය සම කර ගැනීමත් සමග මෙතෙක් ඉදිරියෙන් සිටි ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම කිසියම් විදියකින් පළමු වටේසේම දෙගිඩියාවකට පත්වනවාද කියන සැකය මතුවන්නේ. පළමු වටේ උනේත් මේ දෙමයි. තවත් ලකුණක් ලබා ගන්නවා ඉදිරියට යනවා. 10 වෙනි ලකුණ ලබා ගන්නේ සීදුව කණ්ඩායම සීදුව බ්‍රැන්ඩෙක්ස් ෆාස්ට් ෆැෂන් කණ්ඩායම. මෙන්න බලන්නේ අවස්ථාව ගිලී යන ආකාරය. මගේ දැන් වේගයෙන් පැමිණියේ නැහැ පන්දුවට. ඒ නිසා ගිලී යනවා. බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලාන. යාලි පන්දු පිරිනැමීම සීදුව කැෂුවල් වෙයා කණ්ඩායමෙන් එවර පිටියෙන් නිවතට ලකුණක් පිරිනැමුවා කියන්නට පුළුවන් ෆාස්ට් ෆැෂන් මීරිගමට කණ්ඩායමට. සචිනී අසාර්ථක වුණේ. මේ ජගත් ප්‍රධාන පුහුණුකරු සීදුව කැෂුවල් වෙයා කණ්ඩායමේ. දැන් පන්දු පිරිනැමීම ෆාස්ට් ෆැෂන් මීරිගමෙන්. පළමු වටේ ජය සීදුව කැෂුවල් වෙයා සතුයි 25-17යි. දෙවන වටේ තීරණාත්මකයි. කණ්ඩායම් දිත්තේටම වේගවත් පහර සකසා දෙනවා ආවරණය. එවර සාර්ථකත්වය ලකුණක් වෙනුවෙන් යන්නට කැෂුවල් වෙයා සීදුවට. 10යි 10යි ලකුණු තත්ත්වය සමයි යලිත් වතාවක්. ශානිකා නදීශානි අසාර්ථක වෙනවා. ශානිකා නදීශානි මෙන්න පන්දුව පෙන්නන්නට සූදානම්. ශානිකා කඳංගමුව මහාවිද්‍යාලයෙන් බිහි වුණේ සෙන්ටිමීටර් 150 කුස ක්‍රීඩිකාව. නිදහස් පහර සකසා දෙනවා ආවරණයක් නැහැ. මෙන්න දෙපසට පන්දු දෝලණය. සාර්ථකයි ආවරණය මග හරින්න එවර පහර. කෙටි පහරකට පසුපස කලාපයේ සිට පන්දුව යලිත් ගොඩ ගන්නට සමත්. නෑ වේගවත් පහරකට යන්නට පන්දුව හුවමාරු කිරීමක්. වේගවත් පහර ආවරණය එන්නට පෙරතුව පෙර පරිදිමයි උපායශීලී ලෙස පන්දුව යොමු කරන්නේ. ගොඩ ගන්නට ඉඩ කඩක් නැහැ. පන්දුව දෙපසට දෝලණය වුණු පන්දුවේ වාසිය තමන්ගේ පැත්තට නතු කරගන්නට සීදුව කැෂුවල් වෙයා කණ්ඩායම සමත් 11යි 10යි. මේ බලන්න මොනතරම් උපක්‍රමශීලීව මධ්‍ය කලාපයට පන්දුව යොමු කරනවාද කියන කාරණාව. උපක්‍රමශීලීව යොමු කරන්නේ පුනරූපණයෙන් මනාව පැහැදිලි වෙනවා. දාක්ෂ පන්දු පිරිනැමීම කෙවර රැක ගන්නට ගොඩ ගන්නට කිසිදු ඉඩකඩක් නැහැ. 12යි 10යි කැෂුවල් වෙයා සීදුව ඉදිරියෙන්. පළමු වටේ ජයග්‍රහණය සමගින් නොවුන් මේ දෙවන වටේ ජයග්‍රහණය සොයමින් රසදිය කුසලානය දෝතට ගන්නට ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායම් නායිකාව චාපා නිර්මාණී ප්‍රබෝධනී සාර්ථකයි. එවරත් සාර්ථකයි. නිර්මාණී ප්‍රබෝධනී ඒ අපූරු පිරිනැමීම දෝලනය සහිත පිරිනැමීම සිදු කළේ නිර්මාණී කෙටි පන්දු ප්‍රහාරිකාවක් හැටියට ශාන්ත ඇන්තනිස් නැත්නම් ශාන්ත අන්තෝනි තොඩුවාවෙන් බිහි කළ යෞවන ක්‍රීඩිකාවක් ඇය. ඒ සමගම විවේකයක් වෙනුවෙන් වැඩ කැඳවීම තාක්ෂණික සම්මාදම විනිසුරුවන්ගේ මැදිහත් වීම අවශ්‍යම මොහොතක්. කැෂුවල් වෙයා සීදුව ලකුණු 3ක් ඉදිරියෙන්. ඒ ඉදිරියට අද දවසේදී මේ සමස්ත අත්දැකීම සජීවීව විඳ ගන්නට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පිරි ඉදිරි යන ජනගංගාවක් පරිවර්තනය වී තිබෙනවා. බටහිර තූර්වාදන සප්තසරයේ රිද්මය දැහන්ගත කරන අතරවාරේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්වලා තිබෙනවා මේ අපූරු වාසනාවන්ත තරගයේ නරඹමින්. ශ්‍රී ලාංකීය ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව ඒ ජාතික තලයේ වඩා දීප්තිමත් කරන්නට බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානයේ ඉවහල් වූ බව නොරහසක්. 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක මේ තරගාවලිය 9වන වතාවට මේ දිග හැරුමේ කාන්තා සුපර් ලීග අවසන් තරගය සීදුව කැෂුවල් වෙයා 13යි නිර්මාණී ප්‍රබෝධනී පන්දුව යොමු කළේ. සෙමෙන්ඩෝ ආවරණය සකසා දෙන්නේ එවරත් සාර්ථකයි. ලකුණ කැෂුවල් වෙයා සීදුව සතුයි. දැන් ලකුණු 4ක පරතරය 14යි 10යි සාර්ථක ආවරණයක් සකසා දෙන්නවා. මේ තරගයේ වට 3ක් ක්‍රියාත්මක වන්නේ. වට 2ක් ජයග්‍රහණය කළා නම් ශූරතාවයේ එම කණ්ඩායමටයි. පන්දුව යොමු කරනවා නැවතත් නිර්මාණී ප්‍රබෝධනී. වේගවත් පන්දුව ලැබී තිබෙනවා සීදුවට. බලමු සමත්. ලස්සන පහරක්. වමත් පහරක්. කල්යල් බලා අවස්ථාවට බව රැඳී තිබුණා. ඒ නිසාම පන්දුව ගොඩ ගන්න ඩිඩ කඩක් නැහැ. තවත් ලකුණක් ඉදිරියට සීදුව කැෂුවල් වෙයා. මෙන්න බලන්න පහර වමත් පහරේ වේගවත් බව කිසිදු ඉඩකඩක් නැහැ පන්දුව ගොඩ ගන්නට. 15-10යි ආවරණය එන්නට පෙරතුව ෂණික ක්‍රියාත්මක වීම. වයස අවුරුදු 20 නිර්මාණි පන්දුව යොමු කළේ. එය ලබා ගන්නවා මීරගබින් ලබාගෙන සෙමෙන් ලබා දෙනවා. සීදුවට මෙතෙක් පැවති අන්‍යෝන්‍ය විශ්වාසය සම්බන්ධතාවයේ ගිලිහුණු මොහොතක් සකසා දෙනවා පහරට. නමුත් ක්‍රීඩිකාව ඉදිරියට ඇවිල්ලා 15-11යි උපක්‍රමශීලීව පාරක් එල්ල කරන්නට උත්සාහ ගත්තත් ඇය අපේක්ෂා කළ පරිදි ඇයගේ අත තිබුණු පෙදෙසේ පන්දුව තිබුණේ නැහැ. අතට අස්සෙන් පන්දුව හිස් කලාපයකටයි ස්පර්ශ වන්නේ. සාර්ථක පාරක්. එවරත් උපායශීලී ලෙස පන්දුව යොමු කරන්නට උත්සාහ කළේ නමුත් අසාර්ථකයි. ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමට. අර සීදුව කණ්ඩායම වේගවත් ක්‍රීඩා රටාවෙම නිරත වෙනවා නම් ඒ අභියෝගයක් වෙනවාට සැකයක් නැහැ මීරිගම කණ්ඩායමට. ඔබ හරි මංජුල. ඇත්තටම මේ කණ්ඩායම් දෙකම හරිම සමවරයි. ඒ නිසාම Taman මෙතෙක් රඳවාගත් වේගවත් බව ජව සම්පන්නකම දැන් තවත් ලකුණක් මීරිගමට. එක අතපසු වීමක් සමහර විටක වටයක තීරණය කරාවේ. වටයක් ප්‍රතිඵලයේ තීරණය කරාවේ. මෙන්න ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමේ පන්දු පිරිනැමීමේවර. හරි අපූරු ඇක්ෂන් එකක් නැත්නම් ඇයගේ පන්දු පිරිනැමීමේ රටාව ලස්සනයි. ලාලේජ් මේරිගමේ පන්දු පිරිනැමීම හොඳින් ගොඩ ගන්නට සමත්. තනි ආවරණය සකසා දෙන්නේ සාර්ථකයි එවර මේරිගමෙන්. පසුපස කලාපයට ගොඩ ගන්නට සමත්. කෙටි ආවරණයට එන්නට පෙරතුව කෙටි ඔසවා දීමට ෂණික ප්‍රතිචාරය. 17 වන ලකුණ. කවුද දන්නවද පාර එල්ල කළේ? සචිනී දේවින්දි. සචිනගේ පාර ඉතාමත් අපූර්වයි. දකුණු කළුයි ලස්සනයි. අවස්ථා කිහිපයකදීම අපි ඒ දුටුවා. සචිනී කෙටි පන්දු ප්‍රහාරිකාව සචිනී. මාදම්පේ සේනානායකවරුන් සොයාගත් අපූර්ව ක්‍රීඩිකාවක්. 16-13යි මෙන්න කැෂුවල් ලයින් සීදුවෙන්. කැෂුවල් වෙයා සීදුවෙන්. දීප්ත ආවරණය සකසා දෙන්නේවර. සාර්ථක ලෙස උපායශීලී ලෙස යාලේ තර පරිදිමයි. 16-13යි දෙවන තරග වටය. මෙන්න යටි පහරකට සාසිනට ඉඩකඩ සකසා දෙන්නේ නැහැ. අසුපස කලාපයට හොඳින් ගොඩ ගන්නවා. මෙන්න කෙටි පහර හොඳින් ගොඩ ගන්නට සමත් වෙනවා එවරත්. නැවතත් ලබා ගත්තා. ලබාගෙන වමත් පහර බොහොම අපූර්වවට දෙපසට දෝලණය වීම. පන්දුව තනි ආවරණේ එන්නේ. එවර පිටියෙන් නිවතට ආවරණේ වැඩි යන්නේ ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගම කණ්ඩායමට. සෑහෙන වේලාවක් දෙපසට දෝලණය වුණා පන්දුව. ඊට පස්සේ සුනම්ය දණ්ඩ අසලින්ම මෙන්න මේ ආකාරයෙන් ඉවතට යනවා. සුනම්ය දණ්ඩ ළඟින් ලස්සනට පහර එල්ල කළා උපක්‍රමයක් භාවිතා කරමින්. 14-16යි. ලකුණ ෆාස්ට් ෆැෂන් පිරිනැමීමේ වාර්ය වුන් සතුයි. ලකුණු දෙකක් තවමත් පිටපසින් නමුත් සාර්ථකයි ගොඩ ගන්නට සමත් වෙනවා. කෙසේ හෝ නමුත් අභියෝගයකින් තොරව ප්‍රතිවාදීන් වෙත පන්දුව හුමාරුව. යටි පහරකට තනි ආවරණය සැකසෙන්නේ වේගවත් පහරක්. සාර්ථකයි එවර කැෂුවල් වෙයා සීදුවට ලකුණ. 17 වන ලකුණ වුන් සතුයි. 17-14යි. මේ පැවැත්වෙන්නේ බ්‍රැන්ඩෙක්ස් පවුලේ බ්‍රැන්ඩෙක්ස් රාසදිය කුසලාන සුපර් ලීග් කාන්තාව සම්තරණය කොළඹ සුවදාස ගෘහස්ත ක්‍රීඩාගාරය තුල. යලිත් පන්දු පිරිනැමීම කැෂුවල් වෙයා සීදුවෙන්. තනි ආවරණය එවර රකගන්න. පෙර කලාපයේ පන්දුව ස්පර්ශ වන්නේ. ලකුණක් ලබා ගන්නවා බොහොම ලේසියෙන්. ඒ ලකුණ මීරිගමට හිමිවන්නේ. මීරිගම ෆාස්ට් ෆැෂන් 15යි ලකුණු 17යි කැෂුවල් වෙයා සීදුව. අපේක්ෂිත මට්ටම් විශේෂම වේගවත් බවට අභියෝගය යලිත් එකතු කරන්නට මීරිගම කණ්ඩායම සමත් වී තිබෙන මොහොතක්. එවර පිටියෙන් ඉවතට පන්දුව. තීරණාත්මක මොහොතේදී ලකුණක් කැෂුවල් වෙයා සීදුවට. 18-15යි. පළමු වටේ ජය කැෂුවල් වෙයා සීදුව සතුයි. ඒ නිසාවෙන් මේ තරගයේ ජය කණ්ඩායම් දෙකටම තීරණාත්මකයි. සජිනි දේවින්දී පන්දුව පෙන්නමුවේ. ඒ ලබාගෙන මීරිගමෙන් ඖෂධි ඔෂානි ඡාපම් මනා පහරක් එල්ල කළා. ඔෂානි සෙන්ටිමීටර් 165ක් උස ක්‍රීඩිකාව සුනම්ය දන්න අසලින්ම පාරෙල්ල කළා. සාර්ථකත්වයක් ලබා ගන්නවා. මෙන්න බලන්න ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩිකාවක්. අවස්ථා කිහිපයකදී මේ සුරම්ම දණ්ඩ අභියසින් එල්ල කර උපහාරවල් සාර්ථක කරගන්නට බීරිකම කණ්ඩායම සමත් වුණා. 18යි 16යි. වේගවත් පහර හොදින් ගොඩ ගන්නට සමත්වර. ආ! දේවත පරිදි යාලිත් හුවමාරුව සාර්ථකයි. තන්නි ආවරණය එවරත් නෑ ආවරණය වදිනවා. සිව් වතාවක් ස්පර්ශ වී බවට සංකිරීම 19 වන ලකුණ කැෂුවල් වෙයා සීදුව සතුයි. තුෂාරි ප්‍රියදර්ශනී සීදුව කණ්ඩායමේ පන්දු සකසන්නිය ඔසවා දෙන්නිය ඉතාමත් මනා කාර්යභාරයක් ඉටු කරනවා වාවින්න අම්පාර වාවින්න විද්‍යාලයෙන් බිහි වුණේ. ඊළ ඔසවා දීමක උපක්‍රමශීලී පහර සාර්ථක කරගන්නවා අංක 9 සචිනි හංසිකා පහර එල්ල කළේ උස ප්‍රන්දු පහරිකාවක් හැටියට ඇය සාර්ථක වෙනවා මේ මොහොතේ. උපාය උපාය සකස් කළ බොහෝතක් හැටියට සලකන්නට පිළිවන්. වේගවත් පහරක් මෙතෙක් වෙනුවෙන් කර ඇරියේ සීදුව කණ්ඩායම. 20යි 16යි ඉදිරියෙන් සිටින්නේ සීදුව කණ්ඩායම. ඒ සමගින් කෙටි විවේකයකට කැඳවීම අවසන් උපාය සකස් කරන්නට විය යුතුයි. සීදුව කණ්ඩායමට ලකුණු 5ක් පමණයි කුසලාණයේ දෝතට ගන්නට. අද මං හිතන්නේ කාලයකට පස්සේ මුළු සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේම අතුරු සිදුරු නැතුව පිරිතරී ගොස් තිබෙන්නේ. ප්‍රේක්ෂකයන් ඊටම සතුටින් සෙනෙහසින් මේ තරගයට මනා ශක්තියක් ධෛර්යයක් ලබා දෙනවා. නියත වශයෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණීය අඛණ්ඩව පැවති තරගාවලියක් රසදී කුසලාණයේ වොලිබෝල් ක්‍රීඩාව රටේ ජාතික ක්‍රීඩාවෙහි වේගවත් බව විචිත්‍රත්වය නිරන්තරයෙන්ම අපි අත්විඳිනවා. විශේෂයෙන්ම අද 9 වෙනි වරට පැවැත්වෙන්නේ 9 වෙනි අවුරුද්ද 9 වන වතාවට මේ තරගාවලිය ක්‍රියාත්මක වීම 2011 ඇරඹුණු තරඟ මාලාවේ අපූර්ව අවස්ථාවක් මේ අවසන් තරඟය. මෙන්න සීදුව කැෂුවල් වෙයා කණ්ඩායමෙන් පන්දු පිරිනැමීම 20යි 16යි. ඉදිරියෙන් කැෂුවල් වෙයා. යලිත් දෙපසට දෝලණයට ඉඩකඩ පසුපස කලාපයේ සිට පන්දු පිරිනැමීම ගොඩ ගන්නට සමත්. ටි පහරකට ඉඩකඩ දාක්ෂ ලෙස පන්දුව යොමු කරත් එය සාර්ථක නෑ පිටියෙන් නිවතට. සචිනි හංසිකා උත්සාහයක් ගත්තා. මෙන්න මම සචිනි හංසිකා පැති රේඛාව ඔස්සේ පහර එල්ල කරන්නට උත්සාහ ගත්තේ. නමුත් ඇය අපේක්ෂා කළ පරිදි ඇයගේ අතේ වැදුන්නේ පිටියේ නිවතටයි පන්දු ඇදී ගියේ. 17 වන ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගමට සමගින් පිරිනැමීම. 20යි 17යි ඉදිරියෙන් සිටින්නේ සීදුව කණ්ඩායම. බ්‍රැන්ඩෙක් රාසදිය කුසලාන අවසන් තරගය සුපර් ලීග් කාන්තා තරගය. හොඳ පන්දු ගොඩ ගැනීමක් සාර්ථකයි. කෙටි පහරකට ඉඩකඩ ආවරණය එන්නට පෙරතුව ක්‍රියාත්මක වන්නේ එවර සාර්ථකයි. වේගවත් පහර 21 වන ලකුණ කැෂුවල් වෙයා සීදුව සතුයි. 21යි 17යි කුසලාණයට ලකුණු 4ක් පිටුපසින්. නිර්මාණි ප්‍රබෝධනී ආවරණ නැත්නම් වලක්වාලිම මගහරවා ඉල්ල කරන ආකාරය අප දකින්නේ. අවස්ථා කිහිපයකදීම ඇය තරගාවලියේ මේ දක්ෂතාවය ප්‍රකට කරන්නට සමත්. ඒ සමගින් පන්දු පිරිනැමීම උපායශීලී යොමු කිරීම ගොඩ ගන්නට නැහැ ඉඩ කඩක් කැෂුවල් වෙයාට. ලකුණ ෆාස්ට් ෆැෂන් මීරිගමට 18 වන ලකුණයි එය. දෙවන වටය වටයකට බිඳුවක් ලෙස පෙරමුණේ කැෂුවල් වෙයා. මෙන්න බලන්න සචිනි දේමින්දි පෙරට පැමිණ පිනුමක් ගසා උත්සාහ කළා. පන්දුව ගොඩ ගැනීමට අවස්ථාවක් නැහැ. අසාර්ථකයි. යලිත් පසුපස කලාපයේ සිට ඉදිරියට පැමිණෙන සාර්ථක නෑ. ලකුණු පරතරේ එන්නේ නාම කරගන්නට ෆාස්ට් ෆැෂන් මීරිගම සමත් 19 වන ලකුණයි ඔවුන්. පළමු වටේ පිටුපසින් දෙවන වටේ මැදදී ඔවුන් යලි පිටුපසට යනවා. එතෙන් සිට තරගය අතහරින්නට සූදානම් නෑ මීරිගම කණ්ඩායම. දැන් සීදුව බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායම ඉදිරියට යනවා වේගයෙන් ලකුණ ලබාගෙන. 21 තාවත් ලකුණක් අපූර්ව ලකුණක් සාර්ථකයි. මෙතෙක් තමන් අතින් පැවති ගිලිහා වූ ගිලිහුණු අභියෝගය යලි තමන් වෙත නතු කර ගන්නට සමත් සීදුව කණ්ඩායම. වේගවත් පහර ඉඩකඩක් නැහැ කිසි ලෙසකින් ලබන්නට. 22 වන ලකුණ කැෂුවල් වෙයා සීදුව මෙන්න පන්දු පිරිනැමීම ගොඩ ගන්නට සමත් සාර්ථකයි. වේගවත් පහර පසුපස කලාපයේ සිට ගොඩගන්නේ කෙටි පහරකට ඉඩකඩ උපායශීලී ලෙස යොමු කිරීම. වේගවත් පහර යලි පසුපස කලාපයේ සිට ආවරණ මගහරමින් නිහලට යොමු කිරීම සාර්ථකයි. උපායශයට උපාය සකසා දෙනවා කණ්ඩායම් දිත්තේම. ವೇಗವಾದ ಪಹರಾಕ್ ವಾಮ್ ಪ್ರಹಾರ ಸಾರ್ಥಕಲ ಎವರ ಕ್ಯಾಶುವಲ್ ವ್ಯಾಸಿದುವ ವಿಸಿ ತುನ್ವನ ಲಕುಣ ಕೆಟಿ ಪಂದೋಸವಾ ದೀಮಕ್ ತುಲೈ ಪಹರ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಲೆ ಇತಾ ಮನ ಮೆನಬಲನ್ ಮನ ಇಲ್ಪಿಮಕ್ ಲವಾಗನ ಪೆರ ಕಲಾಪೇಟೆ ಯೋಮುಕಲತ್ ಮೀರಗಮಿನ್ ಲವಾಗನ ನವತ ತರವ ಪಹರ ಕೆಲ್ಲ ಕನ್ನೋ ನಮುತ್ ಪ್ರತಿ ಉತ್ತರ ಲಬಾದಮಿನ್ මෙන්න මේ පහරේ නොවුන් ජයග්‍රහණය ලබා ගන්නවා 23-19 සාර්ථකයි 24 වන ලකුණ කිසිවෙක් නැහැ රැඳී සිට මෙන්න කුසලානේ වෙනුවෙන් ලකුණට සූදානම් 24-19යි 2019 රසදිය කුසලානේ කාන්තා සුපර් ලීග් අවසන් මහා තරඟේ සමස්ත කුසලානේ දෝතට ගන්නට සීදුව කැෂුවල් වෙයා කණ්ඩායම ලකුණක් පිටුපසින් පිරිනැමීම රාසදිය ජයග්‍රාහී දොරටුව හැර ගන්නට තව එක ලකුණක් අවශ්‍ය වන්නේ. සාර්ථකයි මෙවර මීරිගමටයි ලකුණ. ෆාස්ට් ෆැෂන් මීරිගම 20-24යි. මෙන්න දැන් අවස්ථාව ලැබෙනවා අපි බලමු මේ පෙර අවස්ථාව පුනරූපණය වන්නේ. දැන් මෙන්න පන්දෝ පෙන්නනවා. පන්දෝ ලබාගෙන ජයග්‍රහණය ලබා ගනී විද. ඔව් ලබා ගන්නවා පන්දුව. පහරක් එල්ල කරන්න සූදානම්. උපක්‍රමශීලීව पासु पास कलापेटे यो मुकले वेगवाद तार गोटे गाने है इड गड़ा किसी लेसा किंग बात एवर पासु पास कलापे कवरे कुओ विषय का ये विषय हतराए आवश्यक बहुते हो सटन आत्महर इन्नट मेरी का बखान्दा है मसूदानाम वेगवाद पहाड़ आवरण स्याल इन्नट करतु अक्रियात्मक बीम मैंने फास्ट फैशन मेरी का मिन लाखों तीरने बीम पांडु तीरने बीम वास्तला जानंजनी पांडु यो मुकले एलबागने नवतात मेरी का मिन සීදුවට අවස්ථාව කෙටි පහරකට ආවරණයක් ගන්නවා ප්‍රිය හිතවතුනි එනවා වට දෙකට බිඳුවයි කැෂුවල් වෑ සීදුව කාන්තා සුපර් ලීග් ශූරියන් ලෙස අනවිභවනීය තරගයකින් පස්සේ අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය ඒකාලෝක කරමින් 2019 9 වන වරට පැවැත් වූ මේ බ්‍රැන්ඩෙක්ස් සුපර් ලීග් කාන්තා ශූරතාවය දිනා ගන්නවා සීදුව බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයා ග්‍රීන් ප්ලාන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා තරඟවට 2.0ක් වශයෙන් සියලුම ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වන විට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ සිට ලැබෙනවා සීදුව කණ්ඩායමට ඉතාමත්ම තියුණු උද්වේගකර තරඟයකින් ආන්තරුව මේ වන විට ජයග්‍රහණය කරනවා ප්‍රබල මීරිගම කණ්ඩායම පරාජයට පත් කරමින් සීදුව කණ්ඩායම ප්‍රථම තරඟ වටයේදීත් ඒ වගේම දෙවන තරඟ වටයේදීත් මුල් භාගයේ හොඳ උණුසුම් තරඟකාරී රටාවක් දියත්තුවා. කෙසේ වෙතත් අවසානයේ ජයග්‍රහණය සීදුවට වට 2.0ක ප්‍රශංසනීය ජයග්‍රහණයක් ඔවුන්ගේ ආයතනයේ ප්‍රේක්ෂකයින් ඉතාමත් උනන්දුවෙන් ආදරයෙන් මේ ක්‍රීඩිකාවන්ව පිළිගනිමින් අද මේ බ්‍රැන්ඩෙක්ස් පවුලේ පැවැත්වෙන රාසදිය කුසලාන කාන්තා වොලිබෝල් තරඟමාලාව නිමාවටපත් වෙනවා තරඟවට 2.0ක් වශයෙන්. මින් අනතුරුව පැවැත්වෙනවා අද දවසේ උද්වේගකරම තරඟය පිරිමි අවසන් මහා තරඟය සුපර් ලීග් අංශයේ. තවත් ස්වල්ප මොහොතකින් තරගය ආරම්භ වීමට සියල්ල සූදානම් වෙන තවමත් ඔවුන් නර්තනයේ යෙදෙමින් තම සහෝදර සහෝදරියන්ට ලැබෙනවා උණුසුම් සුබ පැතුම් මෙන්න ඒ වගේම ජයග්‍රහණය පුහුණුකරු ජගත් සංජය ඔහුට ලැබෙනවා උණුසුම් සුබ පැතුම් ලලිත් ප්‍රේමලාල් ඔහුගේ සුභාසිංසනය පොද කරනවා ජගත්ට සහෝදර පුහුණුකරුවන් එක් එක් ආයතනයට බෙදී අද පුහුණුකරුවන් වශයෙන් කාර්යයුතු කරත් ඔවුන් සියල්ලන්ම වොලිබෝල් පුහුණුකරුවන් වශයෙන් කාර්යතු කරන පුහුණුකරුවන් මීළඟට පැවැත්වෙනවා බ්‍රැන්ඩෙක්ස් රාසදිය කුසලාන පිරිමි තරඟය TJ ලංකා අවිස්සාවෙල්ල කණ්ඩායමත් බ්‍රැන්ඩෙක්ස් ෆාස්ට් ෆැෂන් වැලිසර කණ්ඩායමත් මේ ක්‍රීඩා පිටියේ සිටින්නේ. එහෙමනම් මංජුල සූදානම්. මංජුල ඔබ සමග අප එකතු වෙනවා. හොඳයි නිවල්. අතිශය උණුසුම් තරගකාරීත්වයක් වට 2.0ක් සිදුව කණ්ඩායම තරගයේ ජයගනිද්දී බෙරිගම කණ්ඩායම හොඳ තරගයක් ලබා දුන්නා. කණ්ඩායම නායිකාව අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම සැලසුම් සකස් කර පරිදි ක්‍රියාත්මක වුණාද? නෑ අපේ ඇත්තටම උන්නේ අනේ මන්ද හිතා ගන්න බෑ වචනෙන්නෙත් නෑ කතා කරගන්න ඒ වුණාට අපිට සහයෝගය දුන්න මේ පුදුම විදිහට අපි ඒ තරම් කරේ නෑ. අපි ප්‍රැක්ටිස් කරපු තරම් කරේ නෑ මෙතන. ඇත්තටම හරි ප්‍රැක්ටිස් කරපු ගමන් මේ අද ඇවිල්ලා වැඩ ටික හරියට කරන්න බැරි වුණා. හැබැයි අවසන් මහා තරගයට පැමිණීම බොහොම ඡායාග්‍රහණයක්. මොකද බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාණිය කියන්නේ ඕනම කණ්ඩායමක සිහිනයක්. අවසන් මහා තරගය දක්වා එන ගමනේදී උදව් කරපු අය කවුද? අපේ ආයතනයේ HR මැනේජර් උපුල් සර්, ඒ වගේම ශාෂි සර්, සංජය මාලක සර්, ඒ වගේම මේ රෝහන් සර්, අනිත් අපේ කාර්යමාන සේරටමත් අපේ සමන්සිරි සර්ටත් අපේ ටීම් එකටත් මම ස්තුතිවන්ත වෙනවා. හොඳයි බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් මීරිගම අනුශූරයන් ලෙස අභිෂේක ලැබුවා. අපි උණුසුම් සුබ පැතුම් ඔබ සියලු දෙනාට අවසන් මහා තරගය දක්වා ආ මේ ගමන් මඟ. ඒ වගේම බ්‍රැන්ඩික්ස් සිදුව කැෂුවල් වෙයා වාටර් දෙකට බිඳුවක් සමස්ත රසදිය කුසලාන සුපලි කාන්තා ශූරයන් ලෙස අභිෂේක ලබනවා. කණ්ඩායම් නායිකාව මාත් එක්ක ඉන්නවා. දැනෙන සතුට අපි වචන වලට පෙරලමු. ඇත්තටම ගොඩාක් සතුටුයි අපිට. අපි ගොඩාක් මහන්සිලා මේ තැනට එන්න ගොඩාක් සතුටුයි තියෙන්නේ. කොහොමද කණ්ඩායමේ සංයුතිය සකස් වුණේ? ආරම්භයේ පටන්ම සූදානමක් තිබුණාද කුසලානේ වෙනුවෙන්ම යනවයි කියලා? අපි අනිවාර්යෙන් කුසලාට ගෙනියන්න තමයි හිතාගෙන අපි ගිය අවුරුද්දෙත් ගෙනිච්චා. මේ අවුරුද්දෙත් ආනවා ගෙනිය ගන්නවා. එක අවුරුද්දක් දින්නට පස්සේ එයා ඊළඟ අවුරුද්දෙත් නොකළොත් එයා අඩුවක්. ඒ නිසාම ඒ වෙනුවෙන්ම තමයි සූදානම සකසාගෙන ආවේ. කවුද පිටිපස්සේ හිටියේ මේ ජයග්‍රහණය වෙනුවෙන්? අපේ චාරගේ සියලු දෙනාම හිටිය අපිත් එක්ක. අපිට ට්‍රේනින් කරේ ජාගස් සර්. එයාට ස්තුතිවන්ත වෙනවා. ඒවා අපේ ටීම් එකේ සියලු දෙනාට ස්තුතිවන්ත. ගිය අවුරුද්දෙත් දින්න මේ අවුරුද්දෙත් දින්න 2020 කියන්නේ බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාණ්‍ය තවත් උද්‍යෝගිමත් වේවි. එවරස් ශූරතාවය අරගෙන යන්න සූදානම්ද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම ඒ තමයි විය යුත්තේ. හොඳයි සුභාශිෂ්ණ අපි පිරිනමනවා සමස්ත කණ්ඩායමටම සිදුව කැෂුවල් වෙයා ආයතනයට. එවනම් ප්‍රිය හිතවතුනි කාන්තා සුපර් ලීග් අවසන් තරගයේ නිමාව සටහන් වුණා. වට 2.0ක් ලෙස ශූරතාව දිනා ගන්නට සිදුව බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයා කණ්ඩායම සමත් වුණා. එවනම් කාන්තා ශූරතාවෙන් අනතුරුව පිරිමි ශූරතාවයේ වෙනුවෙන් සියල්ල සූදානම්. බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාණ්‍ය නවවන වතාවට ක්‍රියාත්මක වීමේදී ඒ සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගයේ ආකර්ශණීය අත්දැකීම් සමගින් රැඳෙන්නට අප ඔබට ආරාධනා කරනවා. You can run, but you get tired. Astana-ve Vasadi Kusalana Volleyball Pirimi Avasan Maha Tarangaya. අතර ක්‍රියාත්මක වද්දී මේ අවසන් මහා තරගයේ වෙනුවෙන් වන සූදානම සමග තමයි කණ්ඩායම් දිත්‍ය මෙලසින් අවතීන වන්නට මෙතවන්නේ. තද නිල් පාට ඇඳුමින් සැරසී බ්‍රැන්ඩෙක්ස් පාස් පැෂන් වැලිසර කණ්ඩායම ඊට පස්සේ ලා නිල් පැහැති ඇඳුමින් සැරදී ටීජේ ලංකා අවිස්සාවෙල කණ්ඩායම. කණ්ඩායම් දිත්‍ය හඳුනා ගනිමින් ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරන්නට අවස්ථාව උදා කර ගන්නටයි නියමිත. එවිනෙන් ඉතාමත් ගෞරවණීයව ආරාධනා කරනවා ब्रांडिक्स प्रधान मानव संपत्ति दिलधारी ईशान दांतनारायण महतात एवगेम कर्नल सुधीर जयशेखर महता समूह मानव संपत्ति ज्येष्ठ सामान्य अधिकारी तुमान ब्रांडिक्स समूह विनवेन सामान्य अधिकारी चाम्पिक गुणवर्धन सामान्य अधिकारी नौफर रहीम सामान्य अधिकारी चामर Utantri, Sajith, Bendragama, Rukshan, Loku Arachan Mahatrundat, Itama Gaurin Dwara Nakanwami Motat, Evagema, DJ Lanka, Niochini, Krimin Samanakari, Mehu, Prasan Bandar Mahata Saha, Kalamana Karuman of Sampat, Taranu Disanak Mahatadat, Itama Gaurin Dwara Nakanova, Kandayam Dictator, Super Pratana Genemin, Tunu Vegavat, Avasan Mahatarangak Penimin, Kandayam Dictator, Subashishan Genenator. මුලින්ම හඳුනාගන්නේ TJ ලංකා අවිස්සාවේල කණ්ඩායම ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින් එකිනෙකා අපේ ප්‍රධාන සම්භාවනීය ආරායිත අමුත්තන් මෙසේ හඳුනා ගන්නවා. ඉන්පස්සේ විනිසුරුවන් හඳුනා ගන්නවා. අද ජාතික විනිසුරුවන් මහේෂ් සුබසිංහ ජාත්‍යන්තර විනිසුරුව අපේක්ෂක ඔහු තමයි ප්‍රථම විනිසුරුව. ඊළඟට ජාත්‍යන්තර විනිසුරුව අපේක්ෂක මාලිංග දෙවන විනිසුරුව ඒ වගේම ජාත්‍යන්තර ලකුණු සටහන් පත අද සකස් කරන්නේ නුවන් කියන විනිසුරුවන්. ඔවුන් දැන් හඳුනාගෙන ඊට පස්සේ ගමන් කරනවා Grand X Fast Fashion වැලිසර කණ්ඩායමයි මේ හඳුනාගන්නේ. වැලිසර Fast Fashion Grand X Fast Fashion වැලිසර කණ්ඩායම ඒ වගේම DJ ලංකා අවිස්සාවේල කණ්ඩායම මේ දිත්තේම සූදානම් අවසන් මහා තරගයේ වෙනුවෙන් කණ්ඩායම් දිත්තේ සලකා බලන කල Grand X රත්මලාන කණ්ඩායම පරාජයට පත් කරමින් DJ ලංකා අවිස්සාවේල කණ්ඩායමත් පොළොන්නරුව Grand X කණ්ඩායම පරාජයට පත් කරමින් වැලිසර ෆාස්ට් ෆැෂන් කණ්ඩායමත් අවසන් මහා තරගයේ වෙනුවෙන් සූදානම සකසා ගත්තා. විශේෂයෙන්ම මේ තරගාවලියේ මේ වන විට දෙවතාවක් අඛණ්ඩව ශූරතාව දිනා ගන්නට අවිස්සාවේල TJ ලංකා කණ්ඩායම සමත් ඔවුන්ගේ බලාපොරොත්තුව පිට තුන්වන වතාවටත් ශූරතාව Taman සන්තක කර ගන්නට. ඔව් මංජුල ග්‍රෑන්ඩ් ෆාස්ට් ෆැෂන් වැලිසර කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ උදයංග එවගේම TJ ලංකා නායකත්වයේ දරන්නේ සුමුදු මදු සංක. එහෙමනම් මේ කණ්ඩායම් දෙකට ප්‍රේක්ෂකයින් වන ඔබ ඔබේ ප්‍රතිචාරය විශාල අත්පොළ සන්නාදයකින් ලබා දෙන්න කියලා ඉල්ලනවා. මෙන්න අද තරග වදින Grand X රසදිය කුසලාන 2009 අවසන් මහා තරගය Grand X Fast Fashion වැලිසර සහ TJ ලංකා අවිස්සාවේල කණ්ඩායම් Super League Pirimi Avasan Maha Tarangye Win-Win. Valisara, Fast Fashion Kandayama, Sahan Madhushanka Pereira, Suminda Manoj, Geet Sampath, ALD, Udayanga Kandayam Nayakya, Shehana Siri, Chaturanga Prabhashwara, Harsha Charuka, Rasika Rangana, Ruan Madhushanka, Lahiru Madhushanka, Nivesh Chaturanga, Kandayam Poonkaru, Maurish Chaminda. මේ අවිස්සාවේල TJ ලංකා කණ්ඩායම හසන්ත පෙරේරා සුජීව ප්‍රසාද් සමන් වීරක්කොඩි හරිත් හෂාන් සඳුන් ශ්‍රීමාල් තරිඳු ශිහාන්ත සුමිදු මදුශංක කණ්ඩායම් නායකයා සචිත් කවිඳු බබාසර කණ්ඩායම් පුහුණුකරු ලලිත් ප්‍රේමලාල් කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් දෙදෙනාම ජාතික තලයේ නියෝජනය කරමින් එදා දක්ෂතා දක්වූ අද ජාත්‍යන්තර පාඨමාලාව ප්‍රථම දෙවන අධීර සම්පූර්ණ කළ මොරිස් චමින්ද සහ ප්‍රේමලාල් අද කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් හැටියට සැදී පැහැදී සිටිනවා. දක්ෂ පුහුණුකරුවන් දෙදෙනෙක් තමයි කණ්ඩායම් දෙක නියෝජනය කරන්නේ. මේ මොරිස් චමින්ද මොහොතකට කලින් දුටුවේ වැලිසර Grand X Fast Fashion කණ්ඩායම් පෙළගැස්ම ශහන් මදුසංක අංක 1 රාගම බැසිලිකා මහාවිද්‍යාලයේ ආශිෂ්‍ය කෙටිපන්දු ප්‍රහාරකයේ වයස අවුරුදු 27යි සෙන්ටිමීටර 190ක උස ප්‍රමාණයකින් ඔහු සමන්විතයි. චතුර ප්‍රභාස්වර වයස අවුරුදු 25යි සෙන්ටිමීටර 172ක උසකින් යුක්තයි කෙටිපන්දු ප්‍රහාරකයේ කරඹෑව මහාවිද්‍යාලයේ ඔහු නියෝජනය කරනවා. මදුසංක පෙරේරා වයස අවුරුදු 32යි සෙන්ටිමීටර් 182ක උස ප්‍රමාණයකින් ඔහු සමන්විතයි. උස පන්දු ප්‍රහාරකයෙක් මේගම හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාව ඔහු හඳුනාගත්තා. හර්ෂ චාරුක වයස අවුරුදු 23යි සෙන්ටිමීටර් 180ක උස ප්‍රමාණයකින් යුක්තයි. කෙටි පන්දු ප්‍රහාරකයෙක් ගාල්ල තුලම්පිටිය මහාවිද්‍යාලයයි ඔහුගේ නියෝජනය. සුමින්ද මනෝජ් වයස අවුරුදු 38යි සෙන්ටිමීටර් 176ක උස ප්‍රමාණයකින් යුක්තයි. උසපන්දු ප්‍රහාරකයෙක් චායල චෑන්ත් විද්‍යාලය නියෝජනය කරමින් හඳුනාගත්තා ඔහු වොලිබෝල් ක්‍රීඩාව. රසික රංගන ಕಣ್ಣಾಯಮೇ ಲಿಬರೋ ಕ್ರೀಡಕಯ ವಯಸ್ಸಾವೃತ 29යි ಸೆಂಟಿಮೀಟರ್ 170යි ගලහිටියාව හෙමමාලි මහවිද්‍යාලයයි ඔහුගේ වොලිබෝල් ක්‍රීඩාවේ මුල් පොත් විවර කර දුන්නේ. ගීත් සම්පත් වයස අවුරුදු 35යි ಸೆಂಟಿಮೀಟರ್ 175ක උස ප්‍රමාණයකින් යුක්තයි. කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා හොරපේ හින්කන්ද මහවිද්‍යාලයයි ඔහුගේ නියෝජනය. රුවන් මදුශංක වයස අවුරුදු 29යි සෙන්ටිමීටර් 181යි කෙටිපන්දු ප්‍රහාරකයෙක් මිනුවන්ගොඩ නාලන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගත්තා. කණ්ඩායම් නායකයා LD උදයංග වයස අවුරුදු 28යි සෙන්ටිමීටර් 180ක උස ප්‍රමාණයකින් යුක්තයි. කණ්ඩායමේ පන්දු සකසන්නා ලෙස ඔහු හඳුන්වා දෙන්නට පිළිවන්. ලහිරු මදුසංක කනාන ධර්මාශෝක මහාවිද්‍යාලයෙන් බිහි වුණේ පන්දු සකසන්නා ඔහු වයස අවුරුදු 29යි සෙන්ටිමීටර් 183ක් උසයි. ශහන්නා සිරි වයස අවුරුදු 27යි සෙන්ටිමීටර් 185ක උස ප්‍රමාණයකින් යුක්තයි. කණ්ඩායමේ උපනායකයා උස පන්දු ප්‍රහාරක ක්‍රීඩකයෙක් හලාකෘප්ක සුගතානන්ද මහාවිද්‍යාලයයි ඔහු නියෝජනය. වයස අවුරුදු 28යි නිමේෂ් චතුරංග සෙන්ටිමීටර් 178ක උස ප්‍රමාණයකින් යුක්තයි. උස පන්දු ප්‍රහාරකයෙක් කදාන ධර්මාශෝක මහාවිද්‍යාලයේ ඔහු නියෝජනය කරනවා. මෙන්න කණ්ඩායම් පෙළගැස්ම 4-1-18-7-9-11 ශාන් මදුශංක, මදුශංක පෙරේරා, රසික රංගන, රුවන් මදුශංක, ලහිරු මදුශංක, ශාන් නාසිරි, නිමේෂ් චතුරංග. කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා රසික රංගන. ඒ අපි හඳුනාගත්තේ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් වැලිසර කණ්ඩායම. මෙන්න දෙවතාවක් ශූරතාව දිනාගත් ටීචේ ලංකා කණ්ඩායම අවිස්සාවෙල්ල. අංක 4 නියෝජනය කරමින් හසන්ත පෙරේරා වයස අවුරුදු 26යි සෙන්ටිමීටර් 180ක උස ප්‍රමාණයකින් යුක්තයි. මාදම්පේ සේනානායක මධ්‍ය මහාවිද්‍යාලීය නියෝජනයක්. තරිඳු ශහන්ත වයස අවුරුදු 24යි සෙන්ටිමීටර් 185යි මාදම්පේ සේනානායක මධ්‍ය මහාවිද්‍යාලයයි නියෝජනය. 2011 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා හැටියට ඔහු අභිෂේක ලැබුවා. සුජීව ප්‍රසාද් වයස අවුරුදු 36යි සෙන්ටිමීටර් 178ක උස ප්‍රමාණයකින් යුක්තයි. බතරමුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනයයි ඔහු. කණ්ඩායමේ නායකයා සුමුදු මදුශංක වයස අවුරුදු 27යි සෙන්ටිමීටර් 178ක උස ප්‍රමාණයකින් යුක්තයි. බලංගොඩ බුද්ධ ජයන්ති මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනයක් කණ්ඩායම් නායක සුමුදු මදුශංක. සමන් වීරක්කොඩි වයස අවුරුදු 35යි සෙන්ටිමීටර් 180ක උස ප්‍රමාණයකින් සමන්විතයි. ගොමටුව පෙරේරා මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් පාසල් වියේ දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයෙක්. සචිත් වයස අවුරුදු 26යි සෙන්ටිමීටර් 180ක උස ප්‍රමාණයකින් යුක්තයි. අවිස්සාවෙල්ල සීතාවලක ජාතික පාසල් නියෝජනයක් ඔහු. හරිත් හෂාන් වයස අවුරුදු 22යි සෙන්ටිමීටර් 182ක උස ප්‍රමාණයකින් ඔහු සමන්විතයි. මෙවර තරගාවලියට නියෝජනය ලබා දෙනවා සීදුව දවිසමර මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කරමින් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙසින්. අංක 16 කවිඳු ප්‍රභාසර වයස අවුරුදු 24යි සෙන්ටිමීටර් 170ක උස ප්‍රමාණයකින් සමන්විතයි. වෙන්නපුව ජෝසප් පාස් විද්‍යාලයේ නියෝජනය කරමින් පාසල් මට්ටමේ සිට දක්ෂතා ප්‍රකට කළ දක්ෂ ක්‍රීඩකයෙක්. අංක 18 සඳුන් ශ්‍රීමාල් වයස අවුරුදු 22යි සෙන්ටිමීටර් 170ක උස ප්‍රමාණයකින් සමන්විතයි. මාදම්පේ සේනානායක මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කරමින් 2011 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ දක්ෂතම පන්දු සකසන්නා ලෙස සම්මාන දිනු විශිෂ්ට ක්‍රීඩකයෙක් ටීචේ අවිස්සාවෙල්ල කණ්ඩායම් නියෝජනය. අංක 5, 10, 4, 16, 14, 18 හසන්ත පෙරේරා, තරිඳු ශහන්ත, සමන් වීරක්කොඩි, සචින් හරිත් හෂාන්, කවිදු පබසර, සඳුන් ශ්‍රීමාල්. කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩකයා සචිත්. මේ කණ්ඩායම් නියෝජනය දෙවතාවක් ශූරතාව දිනාගත් ටීචේ ලංකා අවිස්සාවෙල්ල කණ්ඩායම. උණුසුම් තියුණු තීරණාත්මක තරගයක් වෙනුවෙනුයි මේ අත්දැකීම් බහුල ක්‍රීඩක නියෝජනය. එමනම් හිතවතුනි, බ්‍රැන්ඩික්ස් රසදිය තරග මාලාවේ මේ අපූරු දර්ශනීය දැකුම් කළු තීරණාත්මක පිරිමි සුපර් ලීග් අවසන් තරගය තව ස්වල්ප මොහොතකින් ආරම්භ කිරීමට සියල්ල සූදානම්. මෙම තරග මාලාව ආරම්භුනේ 2011 වසරේදී 50000කට අධික සේවක පිරිසක් සේවය කරන විශාල ආයතනයක් බ්‍රැන්ඩික්ස්. බ්‍රැන්ඩික්ස් නාමය අද ලොව පුරා රැව් පිළිරැව් දෙනවා. ඉන්දියාව බංගලිදේශය ආදී රටවලත් බ්‍රැන්ඩෙක්ස් ආයතන ක්‍රියාත්මක වෙනවා. කාණ්ඩ දෙකක් යටතේ තරග වැඩි. එනම් ඒ කාණ්ඩය සහ රසදිය සුපර් ලීග් වශයෙන් මෙම තරග මාලාව වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙනවා. මේ පැවැත්වෙන්නේ 9 වන වරටයි. 9 වන වරක් මේ තරග මාලාව පවත්වමින් බ්‍රැන්ඩෙක්ස් ආයතනය ඒ ආයතනයේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ ඔස්සේ ජාත්‍යන්තරයට එන්නට අතහිත දෙන ඉතා විශිෂ්ට ගණයේ තරග මාලාවක් හැටියට බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලාන අපට නම් කිරීමට පිළිවන්. බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලානය කණ්ඩායමකට දිනා ගැනීම අභිමානයක්. ඒ අභිමානය අභියෝගයක් කරගන්නට කණ්ඩායම් රැසක් පෙළගැසුණා. එහි සුපර් ලීග් දිරිමි අවසන් මහා තරගයේ ආරම්භන තෙක් කණ්ඩායම් ද්විතීය තම අවසන් ව්‍යායාම් සැසියට එකතු වුණු මොහොතයි අප මේ දකින්නේ. මේ වෙන විටත් කණ්ඩායම් ද්විතීයට සුබ පතන්නට මේ කණ්ඩායම් ද්විතීය නියෝජනය කරන ඒ ආයතනවල සහෝදර සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් ආතුරු සිදුරු නැතුව ඒකරාශී වී සිටනවා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයට. මංජුල ජාත්‍යන්තර නීති රීති අනුව වොලිබෝල් නීති රීති අනුව විනාඩි 10ක කාලයක් ලැබෙනවා මේ වගේ දල ආශ්‍රිතව ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම් වෙනුවෙන්. ජාත්‍යන්තර නීතිරීති සහ ජාත්‍යන්තර ප්‍රමිතිගත සැකැස්ම මේ තරගාවලියට ලබා දෙන්නට සංවිධායකින් සූදානම්. බ්‍රැන්ඩෙක්ස් රසදිය කුසලානය මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වොලිබෝල් තරගාවලියක් බව අවිවාදයෙන් නම් කරන්නට පිළිවන්. ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව බවට නිර්දේශ වනවා 1985 වර්ෂයේදී. එකී ජාතික ක්‍රීඩාවේ ජවය හඳුනා දුන් තරගාවලියක තවත් සුපිරිතම අත්දැකීමක් සමගින් තමයි අප මේ රැඳෙන්නට සූදානම. 1991 වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් බවට පත් කළා. එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ අපිට මතකයි මේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ නවීකරණය කරමින් එදා ප්‍රථම තරගය පැවැත්වුණේ වොලිබෝල් තරගයක් මේ ගෘහස්ත ක්‍රීඩාගාරය තුළ. ජාතික රූපවාහිනිය තමයි සජීවී විස්තර විචාරය රැගෙන ආවේ. ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාවද එල්ලේ ක්‍රීඩාවද කියන ප්‍රශ්නාර්ථය මතුව ගෙවුණා වසර ගණනක් අවසන් ප්‍රතිඵලය බවට පරිවර්තනය වුණේ වැඩිම ජනතා සහභාගිත්වයක් සහිතව අඩුම වියදමකින් සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක තරගයක් හැටියට වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගත්තා. ඒ නිසාම ඒකේ නිර්දේශයන් සමගින් තමයි ජාතික ක්‍රීඩාව බවට වොලිබෝල් ක්‍රීඩාව පත්වන්නේ. මහාචාර්ය විනී විතාරණ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් තමයි එදා සමීක්ෂණය කළා වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව බවට 1991 පත් කළේ. එවගේ වොලිබෝල් සොයාගත්තේ හිතවතුනි ඇමරිකාවේ හෝලියෝක්ස් නගරේ විලියම් ජී මෝගන් කියන මහාචාර්යවරයා. වොලිබෝල් 1895 සොයාගත්තේ. 1996 තමයි ඔලිම්පික් තරගමාලාව ග්‍රීසියේ ඇතෑන්ස් නුවර ඇරඹුණේ. බාස්කට්බෝල් පටන් ගත්තේ 1894. ඔන්න ඔය ආකාරයට තමයි ලෝක පූජිත ක්‍රීඩා ව්‍යාප්ත වුණේ. ඓතිහාසිකත ක්‍රීඩාවක වර්තමාන සාක්ෂිකරුවන් වන්නට අද දවසේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයට එක්රැසූ සියලු දෙනාම මේ බලාපොරොත්තු දල්වා සිටින්නේ තවත් විශිෂ්ට තරගාවලියක්. කණ්ඩායම් දෙකම අත්දැකීම් අතින් පොහොසත් ක්‍රීඩකයන් පාසල් මට්ටමේ සිටම වොලිබෝල් ක්‍රීඩාව අඩුවක් නැර අකුරු කළ ක්‍රීඩකයන් එය ජාතික මට්ටමට ඔවුන් රැගෙන ආවා. විශේෂයෙන්ම කණ්ඩායම් දෙකේම වෙළඳ සේවා තරගබිමේ අත්දැකීම් වලින් පොහොසත් ක්‍රීඩකයන් රැඳී සිටින්නේ. ඒ නිසා උණුසුම් සහ තියුණු තීරණාත්මක තරගයක් වනවාට කිසිදු සැකයක් නෑ කරට කර සටනක් සමගින්. ඔව් ඒ වගේම ක්‍රීඩාලෝලයේ ප්‍රිය මිතුරු මිතුරියන්ට ඉක්මනට මතක් කරනවා ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගත්තේ 1916. එම්නම් ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට අවතීර්ණ කරන්නටයි දැන් අප අවස්ථාව ලබා දෙන්නේ. Ladies and gentlemen, welcome to the Brandex Rasadia Kusalania 2019 Super League men's final match between TJ Lanka Avisa Vella and Brandex Fast Fashion Valisara. Presentation of the match referees. The first referee is Mr. Mahesh Subasinghe, international referee candidate. The second referee is Mr. KDK Malinga, international referee candidate. Presentation of the starting players, starting libero and coach. Team A, TJ Lanka Avisavella. Number 4, Hasanta. Number 5, Tarindu. Number 10, Saman. Number 14, Harit. Number 16, Pabasara. Number 18, Sandun. Libero player number 11, Sachit. Head coach, Mr. Lalit Premalal. Team B, Brandex Fast Fashion Valisara. Number 1, Sahan. Number 4, Madhushan. Number 9, Ruan. Number 11, Lahiru. Number 17, Shehan. Number 18, Nimesh. Libero player number 7, Rasika. Head coach, Mr. Maurice Chaminder. Jury member, Mr. Priyantha Sinivaratna, international referee and president of Sri Lanka Volleyball Referees Association. Boma Sudi, Taruna Javia Muda Harena, Brandex Rasadia Tarangamalavi. Super League Perimatarangayai Dan Narambuane Adarniya Hitavutuni Jayagrahane Prathama Rahasa Atma Viswasyat Dirga Kalina Poonwat Bava Pasak Karana Apur Tarangeka Pelagasmai Arambayai Dan Sadituanwene Kandayam Deka Prasadani Atpalasanna Degin Me Prekshaka Upasama Honda Prasadani Atpalasanna Degin Piliganna Kela Apa Danwa Sirino Stuti Jatika Rupahaniya Sadi Pahadi Sidna Kavadat, Krida Venuin, Idiriatana, Krida Kinta, Atahita Denata, Upon Nishpadana Kandam, Sudanam, May Kerena, Sundaratavia, Raganinata, Nalin, Sampatino, Masamaga, Nalin, Onimal, Tarangaram Agreement, Siala Sudanam, Brandex, TJ Lanka Samagin, Evagema Brandex Valisara, Atiutega Taranga Arambia Tamai Sanatuan Vane. Targawat tunakin tunak kata saman wita tibenama, alasan mah targa kuat, kalvelav කළමනා කරණය කරගැනීම වෙනුවෙන් ප්‍රධාන වෙනසරු සූදානම් වෙනවා. මෙන්න ඔබ දකින්නේ තරඟ අවසන් මහා තරඟයේ ප්‍රධාන වෙනසරු වශයෙන් කටයුතු කරන ප්‍රධාන වෙනසරු ජාත්‍යන්තර වෙනසරු අපේක්ෂක මහේෂ් සුබසිංහ ක්‍රියාත්මක වෙනවා. ඔහුට සහ වෙනවා දෙවන වෙනසරු හැටියට මාලිංග ඔහු ජාත්‍යන්තර විනිසුරු අපේක්ෂකෙක්. ප්‍රථම පිරිනැමීම TJ ලංකා වෙතින්. කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් වශයෙන් කාර්යතු කරනවා නිමල් අධි දක්ෂ පුහුණුකරුවන් දෙපළක්. පසුගිය වසරේ ශූරතාවය TJ ලංකා. වෙන තරගය ආරම්භ වුණා. ප්‍රථම ලකුණ ලැබෙනවා වැලිසර කණ්ඩායම වෙනුවෙන්. මම ඔබට සඳහන් කරේ මුලින්ම කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරනවා ශ්‍රී ලංකාවේ සිටින ජාතික තලයේ සිටින අධ්‍යක්ෂකම් බහුල පුහුණුකරුවන් දෙපළක් ඉවැලිසර කණ්ඩායම වෙනුවෙන් මොරිස් චාමින්ද ඒ වගේම අපේ කලක් ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කළ ලලිත් ප්‍රේමලාල් TJ කණ්ඩායමට පුහුණුකාරීත්වයෙන් දායකත්වය ලබා දෙනවා. ප්‍රථම ලකුණ ලබා ගන්නවා ඉවැලිසර කණ්ඩායම. ඒ වගේම මෙන්න ප්‍රබල ආවරණයක් තුලින් දෙවන ලකුණත් පිටම ඔබට ඔවුන්ට හිමි වෙනවා. ඉවැලිසර කණ්ඩායම වෙනුවෙන් තමත්ම හොඳ තරග රටාවක් දියත් වෙනවා අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ සිට. අතුරු සිතුරු නැතුව සියලුම බ්ලයින්ඩ් එක්ස් ප්‍රේක්ෂකයන් පැමිණ සිටිනවා. ඔවුන්ගේ දක්ෂතාවයන් දැක බලා ගැනීමට 2019 රසදිය කිරුළ වැලිසරට හිමි වේද ඒ වගේම අවිස්සාවෙල්ල TJට හිමි වේද. ප්‍රථම ලකුණ හිමිවන්නේ මේ වන විට TJ ලංකා අවිස්සාවෙල්ල. මෙන්න මේ අවස්ථාව අවදාමත්ම හොඳින් කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියට තුලට යොමු කරනවා. වේගවත් පහර පසුපස කලාපයේ සිට දෙවන ලකුණ කරා යනවා අවිස්සාවෙල්ලෙන්. ඉතාමත් උපක්‍රමශීලී පහරක් හසන්ත පෙරේරා එල්ල කළේ. පසුපස කලාපයේ සිට තනි ආවරණයක් පමණයි පැමිණුනේ පහසුවෙන්. මෙන්න සූදානම් අංක 4 හසන්ත පෙරේරාගේ පිරිනැමීමට හොඳින් නොසාදුන් පන්දුවට පහරක් එල්ල කරත් එල්ලීමක් කරන ආවරණයේ වැදුණු පන්දුවක් ලෙසින් කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරුගේ තීරණය ලකුණක් ලැබෙනවා අවිස්සාවේලට. ලකුණු 3යි ලකුණු 2යි වැලිසරට තවමත්. මෙන්න ලලිත් ප්‍රේමලාල් ලකුණ හිමි වෙනවා අවිස්සාවේලට පබසර අංක 16 TJ ලංකා කණ්ඩායම වෙනුවෙන්. වෙනපුව ජෝසපාස් විද්‍යාලයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වී අද TJ ලංකා කණ්ඩායම සමගින් මෙන්න ඔහු එකල කර පහර ලකුණ හිමි වෙනවා. තරම් හොඳ ඔසවාදීමක් නෙවෙයි. දිගින් දිගටම තුන්වන ලකුණත් හිමි වෙනවා අවිස්සාවේලට. සුනම්ය දණ්ඩ අසලින් පන්දුව පිටේ නිවතට ඇදී යන්නේ. මෙන්න බලන්න සුනම්ය දණ්ඩ මීටර් 1ක් දැලට බැඳ 8.0ක් ඉහළට ඔසවා තිබෙනවා. ජම්පින් සර්විස් ඊටාම සාර්ථක වේගවත් පන්දු පින්නමීමක් අදාහ ගන්නටත් බැරි තරම් වේගෙන් ඊටාමත් හොඳ උත්සාහයක් ගන්න නිමල් දෙපසට දෝලණය වුණු පන්දුව මෙන්න ආවරණයට හසු වෙනවා. ඊටාමත් ඉහළ ගනේ ආවරණයට හසු වීමක් වැලිසර කණ්ඩායම වශයෙන් කෙටි පන්දු ප්‍රහාරකයා. මේ ඔබ දකින්නේ ඔහු 5-3යි පෙර අවස්ථාව පුනරූපණය වන්නේ. ඉතාමත් මනවින් වළක්වාලීම සිදු කළා. මධ්‍යෝසාදීමකට පහර එල්ල කරා සාර්ථක ප්‍රහාරයක් එල්ල කළේ මන්ද කෙටි ආවරණ කලාපෙන් පැමිණ හවාකාරව නැමි පැති රේඛාව ඔස්සේ පහර සාර්ථක කරගත්තා කියන්නට පිළිවන්. මෙන්න මේ අවස්ථාව ආවරණයේ වැදුණු පන්දුව ක්‍රීඩා පිටියේ නිවතට එසේ වෙතත් ලකුණ හිමි වෙනවා වැලිසරට. ලකුණු 6යි වැලිසරට ලකුණු 3යි වැලිසරට අවිස්සාවේලට ලකුණු 6යි. අවසන් ලකුණ හිමි වූ අවිස්සාවේලට තරම් හොඳ ඔසවා දීමක් නෙවෙයි නිමල්. Brandex Rasadiya Kusalana, Pirimi Super League අවසන් තරගය. සිවුරක් ස්පර්ශ කිරීමේ වරදටයි හසුවන්නේ. ඒ අනුව ලකුණක් ලැබෙනවා Brandex Fast Fashion වැලිසර කණ්ඩායමට. වැලිසර කණ්ඩායමේ මදුෂාන් පෙරේරා සූදානම්. මේගමේ මාර්ෂලා විද්‍යාලයෙන් බිවුණු උස පන්දු ප්‍රහාරකයා මෙන්න ස්ථානගත වී පන්දුව පෙන්වනවා. ලස්සන පෙන්වීමක්. මදුෂාන් ආවරණයට හසුවනවා නිමල්. මෙන්න නැවතත් පබසරට අවස්ථාව. ඔවුනලින් සුනම්මේ දණ්ඩේ වදින්නේ. සුනම්මේ දණ්ඩේ වැදුණු වහාම විනිසුරුවන් පිටියෙන් නිවතට ගිය පන්දුවක් හැටියටයි නම් කරන්නේ. කලාපය ක්‍රීඩා කලාපය පෙන්눔 කරන්නට මේ සුනම්මේ දණ්ඩ පීටලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව හරිත පබසර උත්සාහයක් ගත්තාද තරම් හොඳ ඔසවාදීමක් නෙවෙයි. සූදානම් වැලිසර වෙනුවෙන් අංක 4 ක්‍රීඩකයා ඉහළට පැමිණ කෙසේදත් දැල තුලටයි පන්දු පිරිනැමීම තරම් සාර්ථක වන්නේ නැහැ. ලකුණු 7යි අවිස්සාවෙල් TJ ලංකා. පාස් පැෂන් ලකුණු 5ක් ලබාගෙන වැලිසර අවස්ථාව පන්දුව යොමු කරන්නට අවිස්සාවෙල් TJ ලංකා වෙතින් ලබා ගන්නවා. ලබාගෙන ඉහළ සමාන්තර ඔසවාදීමක් දියුණු ක්‍රීඩා රටාවක් ක්‍රියාත්මක වන්නේ. කෙටි ඔසවාදීමකට පහර එල්ල කළත් නැවතත් පන්දුව එල්පීම ලබාගෙන පසුපස කලාපයට එල්ල කරනවා. සාර්ථකයි. මං හිතන්නේ ආවරණය පැමුණුණා. ඔව් තරම් වේගවත් පහරකට ගියේ නැහැ. කෙසේ වෙතත් ලකුණක් සමගින් පන්දුව පිරිනැමීම හිමිටනවා. ආසිරිම තරග මාලාවේ පසුගිය වසරේ අනුශූරතාවය Brandex පොළොන්නරුව දිනාගත්තේ. ආසිරිගේ පන්දු පිරිනැමීමට හරිත පහරකට ගියත් එය තරම් සාර්ථක වන්නේ නැහැ. මෙන්න බිම දිගාවී උත්සාහ ගත්තා. මෙන්න මේ ආකාරයට පන්දුව ගොඩ ගන්නට. නමුත් පන්දුවේ තිබුණු වේගවත්කම නිසාම මෙන්න බලන්න පන්දුව ලබා ගැනීමේ හැකියාවක් නැතුව ගියා. දැඩි උත්සාහයක් ගත්තා නිමල්. ඔහු ලිබරෝ ක්‍රීඩකයා. කෙසේදත් පබසරගේ පන්දුවේ මං හිතන්නේ වේගය වැඩි වුණා. ලලිත් ප්‍රේමලාල් වෙන පබසර ඉහළට පැමිණ පන්දුව පිරිනැමීම දැල ස්පර්ශ වුණා. මෙන්න හරිත චමින්ද මාරිස් චමින්ද ප්‍රධාන පුඩුකරු අවිස්සාවෙල්ල කණ්ඩායමට එරෙහිව තරඟ වදින වැලිසර කණ්ඩායමේ නැවතත් පන්දු අතැතිව පබසර සූදානම්. ලකුණු 9ක් අවිස්සාවෙල්ල TJ ලංකා. තවමත් වැලිසරට ලකුණු 6යි. මෙන්න ඉදිරි කලාපයේ සිටිනවා පන්දු ආවරණය කිරීමට හරිත. ක්‍රීඩා පිටින් ඉවතට යදුණු පන්දුව ලකුණක් හිමි වෙනවා. මේ බොහෝ විට පිරිනමන පන්දුව ජම්පින් සර්විස් වෙතින් පළපුරුදු පිරිනමන්නේ පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයකින් පෙරනමන බව ක්‍රීඩා විචාරකයන් නැවතත් තරගය ආරම්භ වෙනවා. ලස්සන පන්දු විදීමක්. හරිම දැකුම් කලුයි. උපක්‍රමශීලී බව එවගේම ශිල්පීය දක්ෂතා මනමින් නිස්පතු වෙනවා. පන්දුවෙන් පන්දුව ගොඩ ගන්නවා. ඒවර සාර්ථක කර ගන්නවා. කෙටි ආවරණ කලාපෙන් අස්සෙන් පහර එල්ල කළා. නලින් ඔව් ක්‍රමක්‍රමයෙන් ලකුණු 3ක් තිබූ පරතරය මෙන්න පැමිණෙනවා පසුපස වැලිසර කණ්ඩායම. වැලිසර ප්‍රාස් පැසන් මෙන්න ආවරණය. ආවරණයේ වැදුවේ පන්දුව හසිතගේ ආවරණය තුල තිබූ පන්දුව ඔහු හොඳින් ආවරණය මගහැරමින් පන්දුවට පහර කළා. මෙන්න ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි ලකුණු 8යි. අති දක්ෂ ක්‍රීඩකයෙක් හරිත කෙටි පන්දු ප්‍රහාරකයා. තවමත් අපිට ඔහුගේ දස්කම් දැක ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතාම ආකර්ෂණශීලී දක්ෂතාවලින් පරිපූර්ණ යෞවන කණ්ඩායම් දෙකේ මේ ක්‍රීඩා රිද්මය ඉතාමත්ම අපූර්වයි. Brandex රසදිය අවසන් සුපර් ලීග් තරගය. වෙන අවස්ථාව ගිලහුණු පන්දුවත් සමගින් ලකුණු 10යි ලකුණු 8යි හරිත සූදානම්. චාම්ප්ලෝඩ් ක්‍රමයට තාමත් හොඳ පන්දු පිරිනැමීම නිදැල්ලේ යොමු වන්නේ TJ ලංකා කණ්ඩායමට අවස්ථාව. ඉහළ ඔසවාදීමකට වැර යොදා පහර එල්ල කරනවා. පබසර කිසිම අනුකූලතාවයක් අවශ්‍ය අවකාශයක් නැහැ පන්දුව නතු කර ගන්නට. මෙන්න ඔබ දකින්නේ පබසරගේ පසුපස කලාපේ පයිප් ඇටැක්. කෙසේ වෙතත් හොඳින් ඔහු තරඟයට අවතීර්ණ වෙනවා. මෙන්න මේ අවස්ථාව තනි ආවරණයක් පමණයි පැමිණුනේ. සහන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. හරිම අලංකාරයි රමණීයයි දකුම් කලුයි. ඉතා දක්ෂ අන්දමින් දැලෙන් උඩට පන්දුව මං හිතන්නේ අඟල් කීපයක් මතුවෙනවා සමගම වැර යොදා එල්ල කළා. සහන් මදුසංක වැලිසර කණ්ඩායම වෙනුවෙන් කෙටි පන්දු ප්‍රහාරකයා. තාමත් අති දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු මින් පෙරත් හොඳින් ආවරණයකට හසු කරගන්න මේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කර ක්‍රීඩකයා. කණ්ඩායමේ පන්දු ඔසවන්නාගේ පිරිනැමීම හොඳ ඔසවාදීම. මෙන්න පබසර ක්‍රියාත්මකයි. එවර සහන්ගේ දැත් ශක්තිමත් වෙනවා. ඔහුව නතර කිරීමට පසුපස කලාපයේ සිට පබසර මින් කීප විටකදීම උත්සාහයක් ගත්තත් එවර අසාර්ථකයි. මෙන්න සහන් අති දක්ෂම පන්දු ආවරණය කරන්න කිව්ව නිවැරදි. තනි ආවරණයට හසුවන්නේ ලකුණක් හිමිනවා වැලිසරට. ලෝකේ වේගවත්ම ක්‍රීඩා අතරින් එකක් වොලිබෝල්. ඒ වේග රිද්මය ඔබට පේනවා ඇති. පන්දුව ඔබ මොබ ගලාගෙන යනවා. හිතන්නටවත් වෙලාවක් නැහැ. 11:10යි පසුපස කලාපේ ක්‍රීඩකෙක් ඉදිරියට පැමිණ පහර එල්ල කිරීමේ වරද ඒ අවස්ථාවේ හසු කර ගන්නවා. මම හිතන්නේ නෙමල් ලිබරෝ ක්‍රීඩකයා තමයි ඉදිරිපස කලාපයේ සිට පන්දු ඔසවාදීම සිදු කරේ. එය නීති විරෝධී. එයට පහරක් එල්ල කිරීමේ එය හොඳින් නවත්ව ඔබට කරගත්තා ප්‍රධාන විනිසුරු. උනන්දුව වැඩිකම ඒ තරම් අපූර්වත්වයක් තියෙනවා මේ අවසන් තරඟේ. කෙසේ වෙතත් මෙන්න මුල්ම වතාවට ප්‍රථම තරඟ වටේ කණ්ඩායම් දෙකම ලකුණු 11 බැගින් සම ස්ථානයට පැමිණෙනවා. විශේෂයෙන්ම බ්‍රැන්ඩෙක්ස් වැලිසර කණ්ඩායම වෙනුවෙන් අපට පැවසුවා වුන් මතක් කරන්න කියා. අසංග දඟුන සවින් සූදානම් පන්දු පිරමන්නට. සීතාවක ජාතික පාසලේ නවිස්සාවෙල්ලි බිහි වුණේ. සවින්ගේ පන්දු පිරමීමට පාරක් එල්ල කරමින් ලකුණක් ලබා ගන්නවා ප්‍රතිවාදී කණ්ඩායම. ලකුණු සංඛ්‍යාව ලකුණු 12-11යි. මෙන්න මේ අවස්ථාව කණ්ඩායමේ පන්දු ඔසවන්න ස්ථානගත කලා පන්දුව ක්‍රීඩා පිටේ ඉදිරිපස කලාපයට. ලකුණු 12යි ලකුණු 11යි. මෙන්න පන්දු ඔසවන ක්‍රීඩකයා. හොඳ පන්දු පිරිනැමීමක්. ආවරණයේ වැඩි ක්‍රීඩා පිටේ පසුපස කලාපයේ ස්පර්ශ වන්නේ. ඊටම සාර්ථක පහරක් එල්ල කිරීමේ වාග්ය උදා කර ගන්නවා මදුෂාන් පෙරේරා. සාර්ථකයි. මීගම හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් බිහිවුණ ක්‍රීඩකයයි ඒ පුනරූපණය තුළින් ඔබ දුටු පහර එල්ල කළේ. 12:12යි. සහන් ක්‍රියාත්මකයි. ඔහුගේ ආවරණය ප්‍රබල වෙනවා මේ වන විට දිගින් දිගටම. මෙන්න සහන් වැලිසර කණ්ඩායම වෙනුවෙන් ආවරණයට හසු කරනවා. සෙමෙන් පන්දුව පරිත කිරීමට උත්සාහයක් ගත්තේ. කෙසේදත් සවන් මෙන්න බලන්න. ක්‍රීඩාවේ විශිෂ්ටත්වය මනාව ඔබට පේනවා ඇති. ශිල්පීය දක්ෂතාවයක් ඉස්මතු වූ ආකාරය. එවර සහන්ගේ අත තුල තිබූ පන්දුවට වේගවත් පහර එල්ල කරමින් මෙන්න අංක 5 ක්‍රීඩකයා ලකුණක් බවට පත් කරගන්නවා අවිස්සාවෙල්ල කණ්ඩායම වෙනුවෙන්. කෙසේ වෙතත් තවමත් කණ්ඩායම් දෙකම ලකුණු 13 බැගින් ලබාගෙන මෙන්න මේ පුනරූපණය. 13:13යි. බ්‍රැන්ඩෙක්ස් සුපර් ලීග් රසදිය කුසලාන පාරක් එල්ල කරනවා. රාමණීය පහරක්. අවස්ථාවට අනුකූලව කෙටි ආවරණ කලාපෙන් පන්දු රිංගෙව්වා කියන්නට පිළිවන්. බලමු මේ අවස්ථාව සහන්ගේ කෙටි පහර. මෙන්න BQ වර්ගයේ පහරකට පැමුණත් ආවරණ දෙක පැමුණා. කෙසේ වෙතත් ඔහුට හැකියාව ලැබුණා ආවරණ දෙක තුලින් ක්‍රීඩා පිටිය තුල පන්දුව පරිත කිරීමට. මෙන්න පන්දුව පින්නමනවා සහන් මදුසංක රාගම බැසිලිකා මහාවිද්‍යාලයෙන් බිහි වුණු කෙටි පන්දු ප්‍රහාරකයා සහන් පන්දුව ලබා දෙනවා. ෂණික පහරක් කල්යල් බලා දාර්ශනීය අන්දමින් ආවරණේ වැඩි යන සෙල්ල කලේ නලින්. ඔව් මගතන්නේ අංක 17 ක්‍රීඩකයා. මෙන්න ඔබ දකින්නේ වැලිසර කණ්ඩායම වෙනුවෙන් මම හිතන්නේ ඔව් මෙන්න ප්‍රථම කෙටි වේගය ලබා ගන්නවා. ලකුණු 13යි තවමත් අවිස්සාවේල අවසන් ලකුණු කීපේ පසුපස හඹාවෙත් මෙන්න වැලිසර කණ්ඩායම මේ වනිට ලකුණු දෙකක් ඉදිරියට පැමිණෙනවා. මගිතන්නේ නලින් මේ තරඟය දිහා net යොමා බලන කල උනන්දුයෙන් බලන කල ආවරණයේ තැබීම් නැත්නම් වළක්වාලීම් පන්දු ගොඩ ගැනීම සහ ප්‍රහාර ඉතාමත් ඉදිරියෙන් සිටන නලින් ඔබ මොකද කියන්නේ? විශේෂයෙන්ම ආවරණ තුලින් අපේ දුටුවා ලකුණු කීපයක්ම ලබා ගැනීමේදී සහන් වැලිසර කණ්ඩායම වෙනුවෙන් හොඳ ආවරණ කීපයක්ම එල්ල කරලා ලැබුවා. ඒ වගේම ප්‍රහාරයන් අල්ලගෙන ගත්කොත් පබසර TJ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපස කලාපයෙන් පසුපස කලාපයේ සිට පන්දු පාරවල් කීපයක්ම ප්‍රතිවාදීන්ට හමු එල්ල කරමින් ලකුණු කීපයක්ම ලබා ගත්තා. මෙන්න කණ්ඩායම් දෙකම නැවතත් අවතීර්ණ වෙනවා. ලකුණු දෙකක් ඉදිරියට පැමිණීමත් සමගම ලැබෙනවා කෙටි විවේකයක් අවිස්සාවෙල්ල කණ්ඩායම වෙනුවෙන්. කණ්ඩායම් 50ක් සහභාගී වූ මේ දෑවැන්ත බ්‍රැන්ඩෙක්ස් පවුලේ තරගමාලාවේ අවසන් තරගය රසදිය කුසලාන පිරිමි තරගය මෙන්න 13යි 15යි 13යි පිරිනමනවා. කැසේතාවන්ත පන්දු පිරිනමීමක් ක්‍රීඩා පිටි නිවතටයි පන්දුව ඒ අවස්ථාවේ පිරිනමී අංක 1 සහන් මධ්‍ය සංඝ විසින්. වැලිසර බ්‍රැන්ඩෙක්ස් ආයතනය වෙනුවෙන් Asanka Vimalratna, Eva Gema Chamara Kulratna, Rukshan Logwarachi, Nalin Niroshan, Suminda, Mevani Onge, Maidane Kalamana Karte in Sielumadena, Udau Kalabao, Pavasua, but Onge Kandam, Avasan Maha Target, Wasara Gananaga, Pasua, Valisar Kandam, Avasan Maha Target, Pamune, Onge Sielum Udau Mate, Eva Gema Morris Chaminda, Oge Punkarite, Yate, Avasan Maha Target, Pamuna, Mene Avastala. ආවරණයේ වැඩි ලැබුණු පන්දුව ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදුනා ලිබරෝ ක්‍රීඩකයා. කෙසේදත් ලකුණු හිමිවනවා වැලිසරට. මෙන්න සූදානම් 16යි 14ක් වශයෙන් ඉතාම සුන්දර ආකර්ෂණීය තරගයක් බිම වැටි පන්දුව ලබා ගත්තේ. ශ්‍රේමයෙන් යොමු කළා ක්‍රීඩා පිටි නිවතට ඇදී යන්නේ උපක්‍රමයක් භාවිතා කළත් ඔහුගේ උපක්‍රමය සාර්ථක වන්නේ නැහැ. මොකද මොකද පන්දු ඔසවාදීම ලැබුණේ පන්දු ඔසවන ක්‍රීඩකයාට. මෙන්න සෙමෙන් යොමු කරනවා සූදානම් 15 වන ලකුණේ සිට පන්දු පිරිනැමීමට. මෙන්න වැලිසරින් එවරත් පන්දු ඔසවන ක්‍රීඩකයා දැලේ ස්පර්ශ වීමෙන් මෙන්න ඉතාමත්ම පහසුවෙන් අවසන් ලකුණු දෙක ලබා ගන්නවා වැලිසර කණ්ඩායම. ඔව් 16යි 16යි මං හිතන්නේ නිමල් ක්‍රමක්‍රමයෙන් ලකුණු දෙපසට දෝලණය වෙමින් සමස්ථානයට පැමිණෙනවා. කෙසේ වෙතත් ලකුණක් දෙකක් ඉදිරියට යනවා. මෙන්න ලලිත් ප්‍රේමලාල් විමසිල්ලෙන් බලා සිටිනවා තරඟ රටාව දියත් වන ආකාරය. මධ්‍ය ඔසවාදීමකට පහර එල්ල කරන්නේ නමුත් අවාසනාවන්ත ලෙස අපේක්ෂා නොකළ ආකාරයට ඔහුගේ අතේ වැඩි පිටින් නිවතට පන්දු වීසවන්නේ. ලකුණක් ලබා ගන්නවා. ලකුණක් ලැබෙනවා. ඒ අවස්ථාවේදී අවිස්සාවෙල්ල කණ්ඩායමට මෙන්න පෙර අවස්ථාව ඔහු මනා ඉල්පීමක් ලබා ගත්තා. නමුත් සාර්ථක කරගැනීමට අවකාශ නැහැ. 17යි 16යි නැවතත් සූදානම් හරවා පහරක් එල්ල කරනවා නලින්. ආවරණ දෙකම පැවරුණා නිමල්. ඒ වන විට ඔහු දැන සිටියා ක්‍රීඩා පිටිය තුලට මේ පන්දුව පතුල කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න නැවතත් ලකුණු 17 බැගින් ලබාගෙන කණ්ඩායම් දෙකම ලකුණු 17 සීමාවට පැමිණෙනවා. සූදානම් උඩ පැන පිරිනැමීම. ආසිරි ආසිරි සූදානම් පන්දුව පිරිනැමීමට. සෑහෙන වෙලාවකට පසුව මෙන්න කෙටි පන්දු ප්‍රහාරකයා හරිත ක්‍රියාත්මකයි TJ ලංකාව වෙනුවෙන්. මම හිතන්නේ පසුගිය වසරේත් ඔහු මෙවැනිම දක්ෂතා දැක්වුවා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ. හරින් සීදුව දවිසමර මහාවිද්‍යාලයෙන් බිහි වුණ අපූර්ව ක්‍රීඩකෙක්. වයස අවුරුදු 22යි සෙන්ටිමීටර් 182ක් උසයි හරින්. සූදානම් පබසර පන්දුව අතදිව ලැබුණු පන්දුවට ආසිරි පිටුපස කලාපයේ සිට. කෙසේ වෙතත් සමාන්තර ඔසවාදීමකට පහර එල්ල කළත් නැවතත් හම් වෙනවා අවස්ථාව. උපක්‍රමශීලීව යොමු වෙනවා දෙපසට දෝලණය වෙන පන්දුව. ඔව් 18 වන ලකුණ මම හිතන්නේ අපරීක්ෂාකාරීව පන්දුව ගොඩ ගැනීමට උත්සාහයක් ගත්තත් වැලිසර කණ්ඩායමින් ගිලිහි යනවා. 19 වන ලකුණයි ඒ උන්ට එක්වන්නේ. මොරිස් චාමින්ද ලලිත් ප්‍රේමලාල් ඉතාමත්ම විමසිල්ලෙන් තරගය නිරීක්ෂණය කරමින් සිටිනවා පුහුණුකරුවන් වශයෙන්. මෙන්න ප්‍රථම කෙටි වේගය ලබා ගන්නවා මොරිස් චාමින්ද වැලිසර කණ්ඩායම වෙනුවෙන්. මින් පෙර ලලිත් ප්‍රේමලාල් පුහුණුකරු කෙටි වේගය ලබා ගන්න අවස්ථාවල ඔවුන් සිටියේ ලකුණු දෙකක් පිටුපසින්. මෙන්න මේ වන විට ලකුණු දෙකක් ඉදිරියට පැමිණෙනවා TJ ලංකා කණ්ඩායම. ඔවුන් ලකුණු 19යි පාස් පැෂන් වැලිසර ලකුණු 17යි. ඉතාමත්ම උද්වේග කර අවසන් මහා තරගයක්. TJ ලංකා සහ අවිසාවෙල්ල කණ්ඩායමත් TJ ලංකා පසුගිය වසරේ ශූරතාවයේ දිනාගත් TJ ලංකා සහ ඒ වගේම බ්‍රැන්ඩෙක්ස් පාස් පැෂන් වැලිසර කණ්ඩායම එකිනෙකා පරයමින් තරඟ වදින අතරේ සංගීත රටාවන් මනාව මුසු වෙනවා. ගෘහස්ත ක්‍රීඩාගාරය තුල අපූරු දැකුම් කලු පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. දැන් කෙටි විවේක කාලයෙන් පස්සේ තරඟය ආරම්භ කරන්නට සූදානම්. ලකුණු 19ක් ලබාගෙන වැලිසර කණ්ඩායමෙන් පබසර සූදානම්. අංක 18 මෙන්න සඳුන් ශ්‍රීමාල් මාදම්පේ සේනානායක විදුවලින් බිහිවුණු නදුන් පන්දුව පිරිනමන්නේ ජම්පින් සර්විස්. ආසරේ පසුපස කලාපයේ සිට එල්ල කරත් පන්දු පහර සාර්ථක වන්නේ නැහැ. මෙන්න තවත් ලකුණක් හිමිනවා වැලිසර කණ්ඩායම අවිස්සාවෙල්ල කණ්ඩායම. ඒ උන්ගේ 20 වන ලකුණ. මෙන්න හරිත ඒ අවස්ථාව හරිත ඉවරෙන් පන්දුවට පහරක් එල්ල කරත් එය ක්‍රීඩා පිටියේ ඉදිරි කලාපයට යොමු වන්නේ. මෙන්න පබසර දිගින් දිගටම ලකුණු කීපයක්ම ලබා ගත්තා. එවර ඔහුගේ පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටියේ නිවතට. කෙසේ වෙතත් ඔහු උත්සාහයක් ගත්තා. වේගවත් පිරිනැමීමක් තුළින් දැඩි පීඩනයක් එල්ල කිරීමට වැලිසර කණ්ඩායමට. තවම තරගය කණ්ඩායම් දෙකටම විවෘතයි. රසදිය මංගල්‍ය ජාතික රූපවාහිනිය ඔස්සේ සියලුම ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙන්න මදුසංක පන්දුව පින්නමනවා. විනෝංගුඩ නාලන්දා මධ්‍ය මහාවිද්‍යාලයෙන් බිහි වුණේ කෙටි පන්දුව. ලස්සන පහරක් සිතා ගන්නටවත් වෙලාවක් නැහැ. අංක 14 ක්‍රමානුකූලව ඉල්පීම ලබා ගත්තා. හරියට කුරුල්ලෙක් අහසට නගිනවා වගේ ඉදිරියට පැමිණ පහරක් එල්ල කළ අංක 14 හරින් හෂාන් සීදුව දවි සමර ක්‍රීඩකයා. මෙන්න බලන්න. හරි ලස්සන පහරක්. සහන උත්සාහයක් ගත්තා තාවරණයට යෑමට හැකියාව ලැබෙන්නේ. මෙවැනි පහරවල් අපේ දුටුවා ඔහු තුළින්. හරිත පසුගිය වසරේත් මං හිතන්නේ දක්ෂ පහරවල් කීපයක්ම එල්ල කරමින් අවසන් තරගයේ කිරුළ දිනා ගැනීමට දායකත්වය ලබා දුන්නා. මෙන්න පබසර පසුපස කලාපයේ සිට එක් කරගන්නවා ඔවුන්ගේ 22 වන ලකුණ. කවිඳු පබසරයි මේ පහර එල්ල කරන්නේ පසුපස කලාපයේ සිට. ඒ ඔවුන්ට එක්වන 22 වන ලකුණත් සමගින් මෙන්න මොරිස් තාමින්ද නැවත වතාවත් ඔවුන්ගේ දෙවන සහ අවසාන කෙටිවේගයත් ලබා ගන්නවා. ක්‍රමක්‍රමයෙන් ලකුණු 18 සීමාවෙන් පසුව දැඩි අභියෝගයක් එල්ලවනවා වැලිසර කණ්ඩායමට. මෙන්න උපදෙස් ලැබෙනවා ප්‍රේමලාල්ගෙන් TJ ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආයතන 28ක් පුරා ක්‍රීඩා ලෝලීන් බිහි කරන බ්‍රැන්ඩෙක්ස් පවුල විශාල මූල්‍ය දායකත්වයක් මේ තරඟමාලා වෙනුවෙන් දක්වන බව අප සටහන් කරන්නට ඕනේ නැලි. මෙන්න දෙවන සහ අවසන් කෙටි වේගයත් සමගම නැවතත් තරඟය ආරම්භ වෙනවා. ලකුණු 22ට 18ක් වශයෙන් පීඩනයක් එල්ලවනවා වැලිසර කණ්ඩායමට. ලකුණු දෙකක්ව තිබුණු පරතරය මේ වනවිට ක්‍රමක්‍රමයෙන් ලකුණු 4 දක්වා මම හිතන්නේ වැලිසර කණ්ඩායමේ නිත්‍ය පන්දු ඔසවන්න ඔවුන්ගේ පුහුණු වීම අතරතුර ආබාධයකට ලක්ුණා. ඒ නිසාවෙන් පන්දු අතිරේක පන්දෝසවන්න තමයි අද දිනේ තරගය ආරම්භයේ සිට පන්දෝසවීමක් සිදු කරේ. ලබා ගැනීමට අවකාශ නැහැ. දැඩි උත්සාහයක් ගත්තා. උත්සාහය ප්‍රශංසනීයයි. හැම විටම මේ උත්සාහවන්ත විය යුතුයි. ජීවිතේ ක්‍රීඩාවෙන් පමණක් නොව හැම අවස්ථාවකදී මෙන්න මේ වගේ මේ පුනරූපණයෙන් අප දකින උත්සාහය කොයි වෙලාවක හෝ පළදරන බව මතක් කරන්නට ඕනේ. හැබැයි නිමල් හොඳ උත්සාහයක් ගත්තා. මෙන්න අවසන් මොහොතේ තෝන් සූදානම් නැහැ තරගය අතාරීමට. 19 වන ලකුණ එක්වනවා සහන්ගේ කෙටි පන්දු පහරත් සමගින්. 23යි 19යි ලස්සන පහරක්. මනා ඉල්පීමක් ලබාගෙන පහර එල්ල කරමින් ජාවය මුදා හැරියා. කෙටි පන්දු පහරක් එල්ල කරමින් නැවත පන්දු ලබාගෙන ශනික පහරක් එල්ල කළා. ශනික පහරෙන් ලකුණක් ලබා ගන්නවා වැලිසර පාස් පැෂන් කණ්ඩායම. දිගින් දිගටම වැලිසර කණ්ඩායම වෙනුවෙන් කෙටි පන්දු ඔසවන්න හොඳින් තීරණය කර සිටිනවා. මෙන්න සහන්ගේ පහර. සහන් කෙටි පන්දු පහරවල් කීපයක්ම එල්ල කරමින් ලකුණු ලබා ගත්තා. මෙන්න නැවතත් පන්දුවට පහරා මෙන්න සහන් ක්‍රියාත්මකයි ආවරණ තුලින් නැවතත් ඔහු ලකුණක් එක් කරනවා මම හිතන්නේ අද දිනේ ප්‍රථම තරඟ වටේ විශේෂයෙන්ම අන්තර්ජාතික මට්ටමේ තරඟ රටාව හා සමාන ඔහු ලකුණු 4ක් 5ක්ම ඔහුගේ තනි ආවරණය ඔස්සේ කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දුනා ඉතාමත්ම හොඳ කෙටි පන්දු ප්‍රහාරකයක් කිව්වොත් නිවැරදි විශේෂයෙන්ම හරිත වැනි ප්‍රබල ක්‍රීඩකයන් පවා ඔහුට නවතාලීමට හැකියාව ලැබුණා අද මේ සුගතදාස ගුවන්තොට ක්‍රීඩාංගණයේ අවසන් මහා තරගයේ ප්‍රථම තරග වටේ මෙන්න ලකුණු 23ට 21ක් වශයෙන් TJ ලංකා කණ්ඩායමේ සුමුදු මදුසංක හසන්ත පෙරේරා සවින් වික්‍රමසිංහ සුජීව ප්‍රසාද් එවැගේම සමන් වීරක්කොඩි හරින් හෂාන් සඳුන් ශ්‍රීමාල් තරිඳු හේශාන්ත සහ කවිඳු පබසර අද කණ්ඩායම වෙනුවෙන් ඇතුළත් නැවතත් තරගය ආරම්භ වෙනවා කණ්ඩායමේ පන්දු ඔසවන්න සූදානම් කෙසේ වෙතත් ලකුණු 23යි 21යි තවත් ලකුණු දෙකක් පිටුපස්සෙන් සිටින්නේ ලලිත් ප්‍රේමලාල් ඔහු දෙවන සහ අවකන් කෙටි වේගය ලබාගෙන කණ්ඩායම් දෙකම කෙටි වේගය ලබාගෙන අවසන් මෙන්න ආසනාවන්ත පන්දු පෙරණැමීම දැල තුලටයි යොමු වුණේ මං හිතන්නේ තරම් සුබදායි වන්නේ නැහැ වැලිසර කණ්ඩායමට ලකුණු 24යි ලකුණු 21යි මෙන්න පැමිණෙනවා කණ්ඩායමට ක්‍රීඩක ආදේශනයක් සිදු වෙනවා අංක 11 මදකට ඉවතට ගන්නවා ලහිරු මදුසංක නව ක්‍රීඩකයා අංක 10 ක්‍රීඩා පිටියට උදයංග නායකයා ඇතුළත් කළා මං හිතන්නේ ඔහු ආබාධයකට ලක්ව තිබීමේ අනතුරුව ප්‍රථම වතාවට පැමිණෙනවා කණ්ඩායම තුලට කෙසේ වෙතත් දැඩි අභියෝගයක් ඔහුට හිමිවන්නේ ලකුණු 24යි ලකුණු 21යි බලමු මෙන්න කණ්ඩායමේ පන්දුව සවන්නා TJ කණ්ඩායම වෙනුවෙන් පන්දුව ලබා ගන්නවා පසුපස කලාපයට පාර එල්ල කළේ සාර්ථක වන්නේ නැහැ නමුත් එවරත් ආවරණේ වැඩි ඉහළ නැගී පන්දුව ශානික පහරක් එල්ල කළා තාමත් පන්දුව ක්‍රියාත්මකයි උපක්‍රමයක් භාවිතා කළා එය අසාර්ථකයි තවත් එක් ලකුණක් පමණයි අවශ්‍ය අවිස්සාවේල කණ්ඩායමට කෙසේ වෙතත් මෙන්න ඉතාමත්ම ප්‍රබල ලෙස ලකුණු පසුපස හඹා එනවා ලකුණු 3ක් පිටුපසින් සිටියත් වැලිසර කණ්ඩායම මෙන්න මේ අවස්ථාව හඹා එනවා ඉතාමත්ම ප්‍රශංසනීයයි අතහැරීමට සුදු මෙන්න නැවතත් කණ්ඩායමට එක්වනවා අංක 9 ක්‍රීඩකයා අංක 5 ක්‍රීඩා පිටි නිවත් යද්දී ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමද ගියවර ශූරීන් අවිස්සාවේල TJ මෙන්න ලබා ගන්නා පන්දුව ආහාරවා පාරක් කළ කලා ආවරණයේ වැඩි ගිය බව සටහන් වෙනවා ඉම් මිනිසුරු ආවරණයේ වැඩි ගිය බව සටහන් කිරීම සමගම තරංගය මේ ප්‍රථම වටේ නිමාවටපත් වෙනවා 25ක් ලබා ගනිමින් 25 ප්‍රථම වටේ ලකුණු 25 ලබා ගනිමින් මෙන්න මේ අවස්ථාව ආහාරවා පාරක් කළ කරනවා පිටියේ නිවතට ගියත් ඉම් මිනිසුරු සටහන් කරනවා ආවරණේ වැඩි ගිය පන්දුවක් හැටියට මම හිතන්නේ අවසාන අවස්ථාව අපිට හැකියාව තිබෙනවා නම් නැවතත් බලා ගැනීමට මෙන්න බලන්න මෙන්න බලමු මේ අවස්ථාව පැමිණෙනවා පුනරූපණයෙන් බලමු පාරෙල්ල කරනවා මම හිතන්නේ ආවරණය අසලින්ම මේ පන්දුව ගමන් කරගෙන ගෑවි ගියා වගේ දෝ කියලා හිතනවා කෙසේ වෙතත් විස්තර ਵਿਚාරකයන් හැටියට අපට කිසිවක් කියන්නට බෑ විනුසුරන්ගේ තියෙන අවසන් තියෙන ප්‍රථම වටය නිමාවටපත් වෙනවා මිතුරු රත්නමුදලි සූදානම් දෙවන වටේ එක්වන්නට රත්නමුදලි ඔබට අවස්ථාව ආයුබෝවන් නිමල් මම හිතන්නේ පළමේ වටේ අවසන් ෆාස්ට් ෆැෂන් ලකුණු 22යි තේජල් ලංකා ලකුණු 25ක් වශයෙන් ප්‍රථම වටේ ජයග්‍රහණ ලැබුවා මංජුල ලන්දේ කුමර මිත්‍රයා සූදානම් මංජුල ඔබ සොයාගෙන අපේනවා හොඳයි ස්තුතියි නිමල් බ්‍රැන්ඩික්ස් පවුලේ මංගල දිනය හැටියට අද දිනය හඳුන්වන්නට පිළිවන් බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යයේ වොලිබෝල් තරඟ එවැගේම සන්ධ්‍යා කාලයේදී මේ සියල්ල කලා කටයුතු සියල්ල අතරින් බ්‍රැන්ඩික්ස් පවුලේ විශිෂ්ටයන් ඇගීමට ලක් කරන්නා වූ මොහොතේදී අප සමගින් සම්බන්ධ වෙනවා බ්‍රැන්ඩික්ස් මානව සම්පත් ජ්‍යෙෂ්ඨ සමානාධිකාරී කර්නල් සුජිත් ජයසේකර මහතා අප එතුමන්ගෙන් අහන්නට කැමතියි මේ රසදිය මංගල්‍යයේ නිමවුම නැත්නම් රසදිය මංගල්‍යයේ උච්චතම අවස්ථාවට බ්‍රැන්ඩික්ස් පවුලේ එක්කාසුව කොයි ආකාරයෙන්ද කියලා රයිට් මජුල ස්තුති අපි මේ රසදේ මංගල්‍ය කියන එකට මාස 9ක් පමණ තියන් සූදානම් වෙනවා. අපි ඇත්තටම රසදේ මංගල්‍ය ගත්තොත් රසදේ නර්තනතරු, ගීතරු, එතකොට නිවේදනතරු, මෙක් චැලෙන්ජ්, ඊළඟට රසදී කුසලාන තමයි මොම උද්‍යෝගකාරී තරගයක් වශයෙන් පවත්වන්නේ. ඉතින් අපි මාස 9ක් තිස්සේ ආයතන අතර තරඟ පවත්වලා හොඳම කණ්ඩායම තෝරලා අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ඇවිල්ලා අවසන් මහා තරගයට සූදානම් වෙලා ඉන්නවා. අපි මේම ක්‍රීඩාවලිය පවත්වන්නේ අවුරුදු 9ක් කළා මේ 9 වෙනි එක තමයි මේ කරන්නේ. ඇත්තටම අපි මේකෙන් ජාතික වොලිබෝල් ක්‍රීඩාවට අපි ලොකු දායකත්වයක් කරනවා. ක්‍රීඩකයෝ විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර තාලෙට ගිහිල්ලා ඉන්නවා. ඉතින් අතර අපි සන්තෝෂ වෙන්න ඕන බ්‍රැන්ඩික් සමූහ ව්‍යාපාර වෙනුවෙන් අපේ අධ්‍යක්ෂ මණ්ඩලය මේකට ලබා දෙන සහයෝගය. මොකද අපි මේ වගේ කාර්යයක් කරනවා නම් ලොකු විදමක් යනවා. ලොකු පරිශ්‍රමයක්, කාලයක්, වේලාවක් යනවා. ඒ වගේම වැදගත් බේ තමයි මේ සෑම වොලිබෝල් ක්‍රීඩකයෙක්ම ඔවුන්ගේ රාජකාරියට අමතරව තමයි මේ ක්‍රීඩාව කරන්නේ. ඒකින්ද නැත්තම් අපි ගාව ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස් නැහැ. මෙතනම ඇවිල්ලා අවුරුදු ගාණක් ඉඳලා බ්‍රැන්ඩික්ස් එකේ තරඟාවලියට සහභාගී වෙලා ජාත්‍යන්තර මට්ටමට ගියව එකට තමයි වැඩිපුර ඉන්නේ. මොකද එහෙම එන විශේෂම පාසල් වියේ වොලිබෝල් ක්‍රීඩාව අකුරු කරන ක්‍රීඩකයන්ට බ්‍රැන්ඩික්ස් ඉඩකඩ විවර කරලා දෙනවා. හැබැයි ඔවුන් රාජකාරීමේ වශයෙන්, වෘත්තීමේ වශයෙන් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්නවා. වගේම ක්‍රීඩාවෙනුත් ඔවුන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරියට වර්ධනය කරගන්නවා. අනිවාර්යයෙන්ම අපි බ්‍රැන්ඩික්ස් එක ක්‍රීඩාවට, නර්තනයට, ගීයට හැම දෙයකම ඔවුන්ගේ යම්කිසි හැකියාවක් තියෙනනම් ඒ හැකියාවට අපි මේක තෝතැන්නක් කරලා දෙනවා. ඉතින් ඇත්තටම අපි මේක අපි ආරාධනා කරනවා වොලිබෝල් ක්‍රීඩකයන් ඒ වගේම ගී ගයන්න, නටන්න, වයන්න පුළුවන් ඕන කෙනෙකුට බ්‍රැන්ඩික්ස් එකට ජොයින් වෙන්න. ඒ වගේම තමයි ඇවිල්ලා රාජකාරී කරන අතරතුරේ තමයි අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. හොඳ පණිවිඩයක් දෙන්නේ මානව සම්පත් ජේෂ්ඨ සමානාධිකාරීතුමන්. එන්න බ්‍රැන්ඩික්ස් පවුල සමගින් එකතු වන්න, ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින්, වෘත්තීමය ජීවිතයේ මංපෙත් විවර කරගනිමින්, ආර්ථික වශයෙන් සවිසම්පන්න වෙමින් තමන්ගේ හැකියාවන් වලට තෝතැන්නක් උදා කරගන්න. එහෙනම් මේ වෙන ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි මංජුල. හොඳයි ප්‍රිය හිතවතුනේ, බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යය මෙරට ඉතිහාසයේ තවත් විශිෂ්ට මං සලසුම් කරපු අවස්ථාවක්. එහෙමනම් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානේ දෙවතාවක් ශූරයන් ලෙස අභිෂේක ලබන්නට ටීෂේ ලංකා සමත් වුණා. පළමු වටේ ජයග්‍රහණය ඔවුන් සතුයි. අපි බලමු දෙවන වටේ කොයි ආකාරයෙන්ද ප්‍රතිඵලය. රත්නමුතුලින් සමගින් නිමල්ස් පෙරේරා ඔබ හමුවට. බොහොම ස්තුතියි මංජුල. ජේෂ්ඨ මානව සම්පත් කළමනාකාර කර්නල් සුජිත් මේ තරගමාලාව වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වනවා. මහත් උනන්දුවෙන් රත්නමුදලි මා සමග එකතු වෙනවා. රත්නමුදලි මේ තරගමාලාව 9 වෙනි වරට පැවැත්වෙන්නේ. මම හිතන්නේ බ්‍රැන්ඩික්ස් පවුල මේ තරගමාලාවෙන් ඉස්මතු වෙන ක්‍රීඩකයන් ජාතික තලයේ ඔස්සේ ජාත්‍යන්තරයට ගෙන යන්නට දෙන සහයෝගය අප විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. අනිවාර්යයෙන්ම නිමල්ගේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ විශේෂයෙන්ම වොලිබෝල් ක්‍රීඩාවට මේ කරන්නා වූ සේවය ඉතාමත්ම ඉහළින් මගේ කළ යුතුයි. විශේෂයෙන්ම කර්නල් සුජිත් ජයසේකර වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ඒ වගේම බ්‍රැන්ඩික්ස් ආයතන වෙනුවෙන් තමන්ගේ ක්‍රීඩකාන් වැඩි දියුණු කිරීම සඳහා කරන්නා වූ සේවය ඉතාමත් අගය කරනවා. අපි දන්නවා කර්නල් සුජිත් ජයසේකර වෙළඳ සේවා වොලිබෝල් සංගමේ සභාපතිවරයා වශයෙන් උත් අතිවිශිෂ්ට සේවයක් කරනු ලැබුවා. හොඳයි, දෙවන වටේ මේ ආරම්භ කරලා ලැබුවේ. දෙවන වටේ ප්‍රථම ලකුණු හිමි වෙනවා ඩීජේ ලංකා කණ්ඩායමට. ඩීජේ ලංකා 1යි ෆාස්ට් ෆැෂන් කණ්ඩායම තමත් ලකුණු ආරම්භ කිරීමේ නැහැ. වෙළඳ සඳහා සූදානම් විජය ලංකා කණ්ඩායම අංක 4. හොඳයි, තව ප්‍රථම ලකුණු ලබා ගන්නවා ෆාස්ට් ෆැෂන්. මේ තරගයේ දෙවන වටේ මේ පුනරූපණය හරිහැටි පන්දුව යොමු කරන්න හැකියාව නැහැ. පිටිපස්ස සිට එල්ල කරන ලද ප්‍රහාරය අංක 4 ඩිජේ ලංකා කණ්ඩායමෙන්. ලකුණු ෆාස්ට් පැචන. පෙරේරා සඳහා සූදානම් ෆාස්ට් පැචන. සබද්දෝ සදීමක්. නැවතත් හොඳ ප්‍රහාරයක්. පන්දුව නිදැල්ල යොමු කරා. කෙසේ වෙතත් ක්‍රීඩකයන් හට හරියට ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ ෆාස්ට් පැචන කණ්ඩායමේ. මයිදනේ නිවැරදි ලෙස ක්‍රීඩකයන් ගොනුව තිබුණේ නැහැ මංජුල. හොඳයි, මා සමග සම්බන්ධ වෙනා මේ අවස්ථාවේ මංජුල ලන්දේ කුමර. ඔව් රත්නමුදලේ, වයිදනේ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ක්‍රීඩකයන් අතර කවුද පන්දුව ලබා ගන්නේ කියන කාරණාව. ඒ අනුව තමයි ලකුණක් ටීචේ ලංකා කණ්ඩායමට හොඳ සටනක් පළමු වටේදී අවසන් භාගය දක්වා ෆාස්ට් ෆැෂන් වැලිසර යොමු කරා. දෙවතාවක් ශූරතාව දිරු කණ්ඩායමක් ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත DJ කණ්ඩායමට එරෙහිව. විශේෂයෙන්ම DJ ලංකා කණ්ඩායමේ අංක 14 කෙටිපන්දු ප්‍රහාරකයා දැනට ශ්‍රී ලංකා ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩකයෙක්. සකසා දෙනවා දෙපසට දෝලණය වන පන්දුව. කෙටි පහරකට ඉඩකඩ ආවරණය වෙන්නේ නැහැ. පිටිය නිවතට ලකුණ TJ කණ්ඩායමට තුන්වන ලකුණ. TJ කණ්ඩායමේ අංක 14 හරෙන් හෂාන් සීදුව දවිසමර විද්‍යාලය යෝජනය කළ ක්‍රීඩකෙක්. මෙන්න ඉක්ුත් පුනරූපණ මොහොත ලකුණ ලබා ආකාරය අපි දකින්නේ. ඔබ දකින්නේ හරින්. හොඳයි නැවතත් පන්දු උඩ වන ස්වාධීනමක් හරි හැටි පිටිය රැකීමේ අවස්ථාව ලැබුණේ නැහැ ඩිජේ ලංකා කණ්ඩායමට. ඒ අවස්ථාවේදී යනු ලකුණු ලැබෙනවා ඩිජේ ලංකා කණ්ඩායමේ කවිදු පවසර හරි හැටි පිටිය රැකීමේ අවස්ථාව ලැබුණා. ඒ තමයි හොඳ ප්‍රහාරකෙක්. කෙසේ වෙතත් නැවතත් ලකුණු ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට. ෆාස්ට් ෆැෂන් ලකුණු 3යි ෆාස්ට් ෆැෂන් ලකුණු 2යි ඩිජේ ලංකා ලකුණු 3යි. සහන් මදුශංකගේ පන්දු පිරිනැමීම ෆාස්ට් ෆැෂන් වැලිසරෙන්. පන්දු ගොඩ ගැනීමෙන් නිදහසේ පොදු ගොඩ ගැනීමක්. කෙටි පහරකට ඉඩකඩ තන්නේ ආවරණය එන්නේ සකසා දෙනවා. ඒවර ඉඩකඩක් නෑ. ඊජේ ලංකා කණ්ඩායමේ ක්‍රියාත්මක වීම සාර්ථකයි. විශේෂයෙන්ම ඉතාමත් හොඳ උපක්‍රමයක් ලැබුවා. වලක්වන අතට පිටට පන්දු ඉදිරියට යනසේ තමයි ප්‍රහාර එල්ල කරේ. මම හිතන්නේ ඔබ දැක්කොත් පුනරූපණේ හොඳ දැක් ගන්න හැකියාව ලැබෙයි. අන්තිම අතෙන් එළියට යන්න තමයි ප්‍රහාර එල්ල කරේ. ඒ අනුව ලකුණු ලැබෙනවා. 4-2 TJ ලංකා ඉදිරියෙන් පහර වේගවත්. නමුත් පිටියෙන් ඉවතට ලකුණ TJ ලංකා ලකුණු 5යි. පළමු වටේ ජය සමගින් දැන් දෙවන වටේ ආරම්භයේදීම පෙරමුණට එන්නට සමත්. ඔව් ඔබ දකින්නේ පුනරූපණේ මම හිතන්නේ අන්තිම ඇඟිල්ල හොයාගෙන තමයි ප්‍රහාර එල්ල කරේ. කෙසේ වෙතත් ඔවුන් ඒ අවස්ථාවේ හරි හැටිය හොයාගෙන හැදිුනේ නැහැ පන්දුව ක්‍රීඩා පිටියේ නිවතට. හොඳ ආවරණයක් සකසා දෙන්නේ හැරෙන්නට නැහැ ඉඩකඩක් වැලිසර කණ්ඩායමට. TJ ලංකා ලකුණක් සමග පෙරට 6-2. ලකුණු 4ක් ඉදිරියෙන් DJ ලංකා කණ්ඩායම මේ වන විට ෆාස්ට් ෆැෂන් එළෙහිව ප්‍රථම වටේ ජයග්‍රහණ ලබාගත්තා DJ ලංකා කණ්ඩායමේ ඉතාමත්ම දැඩි සටනකින් අනතුරුව කෙසේ වෙතත් ලකුණු 4ක් ඉදිරියෙන් මෙඩ පාදු පිරිනැමීම DJ ලංකා කණ්ඩායමෙන් වැලිසර දිත්ව ආවරණය එන්නේ. එය සාර්ථක නැහැ. මම හිතන්නේ මංජුල ෆාස්ට් ෆැෂන් කණ්ඩායමේ ප්‍රහාරකයන් විශේෂයෙන්ම උස පන්දු ප්‍රහාරකයන් එකම උපක්‍රමයේ භාවිත කරන ආකාරය ඔබ දකින්නේ. අරවා පහර එල්ල කරනවා අතෙහි වැඩි යන. නමුත් ඒ අවස්ථාව උන්ට හරියට ගොනු කර ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව හත්ෙන් ලකුණ ලබා ගන්නවා. මේ අවස්ථාවේදී ප්‍රථම කෙටි වේගය ලබා ගන්නවා ෆාස්ට් ෆැෂන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මොරිස් චාමින්ද ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් නියෝජනය කර ක්‍රීඩකෙක්. පන්දු ඔසවන්නේ ගම්පහ සියනතරු කණ්ඩායමේ නියෝජනය කරමින් තමයි ඔහු පැමිණියේ ශ්‍රී ලංකා කණ්ඩායමට. ඒ වගේ විශේෂයෙන් DJ ලංකා කණ්ඩායමේ ලලිත් ප්‍රේමලාල් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළ ඉතාමත් ප්‍රවීණ පුහුණුකරුවේ. කණ්ඩායම් දෙකේම ඉහළ මට්ටමේ පුහුණුකරුවන්ගෙන් උපදෙස් ලබා දෙනවා මේ තරඟයේ ඉදිරි ප්‍රමාණය ක්‍රියාත්මක කිරීමට. ඒ වගේම කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් මේ මට්ටමේදී ක්‍රීඩකයනොත් ඔවුන් වෙළඳ සේවා තරග විභාගයේ හොඳ හැටි පදම් වූ අධ්‍යක්ෂකීන් මතින් පොහොසත් ක්‍රීඩකයන් ජාතික මට්ටම් නියෝජනය පාසල් මට්ටමේ තමන්ගේ නියෝජනය සියල්ල සකසා දුන් ක්‍රීඩකයන්. 7-2 ඉදිරියෙන් TJ කණ්ඩායම. ලකුණු 5ක් ඉදිරියෙන් DJ ලංකා කණ්ඩායමේ දෙවන තරගයේ දෙවන වටේදී ප්‍රථම වටේ ඔවුන් ජය ගන්න ලැබුවා. හොඳයි දැන් සූදානම් පන්දු පිරිනැමීම සඳහා. පන්දු පිරිනමන්නට තරිඳු හේෂාන් සූදානම් වෙන්නේ. ඒ අතරේ කිසියම් සංකීරීමක් දැනුම් දීමක් ප්‍රධාන විනිසුරුගෙන් මෙන්න මාදපේ සේනානායක විද්‍යාලයේ බිහි කළ ක්‍රීඩකයෙක් වෙළඳ සේවා තරගබිමේ අධ්‍යක්ෂකම් පොහොසත් තරිඳු ඒෂාන් පන්දු පිරිනැමීම. පන්දු ගොඩ ගනිමින් කෙටි පහරකට ලිබරෝ ක්‍රීඩකයා පන්දුව ගොඩගත්තේ. ආවරණය එන්නට පෙරතුව ක්‍රියාත්මක වුණා රත්නමුදලේ. විශේෂයෙන්ම පිටිපස කලාපයේ සිට එල්ල කරන ලද ප්‍රහාරයක් ඉතාමත් හොඳින් එල්ල කරා පිටිපස කලාපයේ සිට අංක 4 හසන්ත පෙරේරා. හසන්ත ඉතාමත්ම හොඳ ප්‍රහාරයක් එල්ල කරමින් තව කණ්ඩායමට ලකුණු ලබා ගත්තා. මම හිතන්නේ ඉතාම හොඳ පන්දු ඔසවාදීමක් වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. නැවතත් උස පන්දු ඔසවාදීමක්. හොඳයි. එකම ක්‍රීඩකයාට උස පන්දු ඔසවාදීමක් Taniatik Bandua. Palanaker Gunner Samat. Kate Paharayamara Fekamat. Ne Ida Kadak Rakaganata. Navia Dekai, teacher Idrian. Kavindu Papasara. When up Joseph Pasvithia, Lebihikal Kridaka, Didas Pahalo, the Atakil of Vishishta of Kridaka, added Saman Dinagat Kridaka. Padily Fekamat Papa. Kavindu Papasari Damat Mondo Savandu Praharake. Now that to the Bando Sadima Majan. Velakvim Sartakaya Vastavedi, Valaknate Vedi, Gida Viti, Utere Panto Yamune, Lakulabino, fast fashion Kanda, Dungan Lakun. Sahan Villa would pass it by fast fashion Kanda, Lakura, Ekukuragati, Tabalakun Sankiabate, Devanavate, Tiranath Bagai, TJ Tirian, Navea Tunai, Tirinami Mevaria, Valisar Kanda, but the Brandex fast fashion Kanda, Brandex Rasadi Kusalana, Super League, Pirimiava Santarangia Parandi name. The winner of the Bandu Swadimak Madakala Veda, Riyad Magona, Anka Da Hatar, Harin Hashan, Sri Lanka Jatika, Sanjite, Yojanaka Kridaka, Mevadavita, Itamat, Honding Kridaka, Tavakanda, and Lakula Badero, Dahan Lakulabaga, and DJ Lanka Kanda, DJ Lanka Dahai, Lakurutunai, fast fashion, Mevadavita, Gatmago and Tanaka University. Palavini Vate, the fast fashion, Vanisar Kanda, and Dakapu Udogi, Satan Kamit, Devana Vate, the Avatamadak. අනිවාර්ය මංජු මම හිතන්නේ ඔවුන්ගේ උද්‍යෝගයේ මදක් අඩුයි ආකාරය තමයි කියන විශේෂයෙන්ම ක්‍රීඩකයන් නියමිත ස්ථානවල ස්ථානගත නොවන ආකාරයක් අපි දකිනවා වෙන තවත් ලකුණක් ලැබෙනවා මේ අවස්ථාවේදී ඉතාමත් මොහොත පිරිනැමීම තුළින් නෑ කිසිවෙක් සදී පැහැදී පන්දුව ගොඩ ගන්නට ඒ අවසරයෙන් ලකුණ මෙන්න කවිදු පවසරගේ පන්දු පිරිනැමීම ගුවනට පැන නැහැ එකවර රැක ගන්නට එවරත් ඒ තරම් වේගවත් Pandu Piranabeva. Itamat on the Piranamimak Pabazaragan, Itamat on the Usapandu Praharek, Iwagi, but Piranami, Itamat on the Zidukara, Harihadi Piranami Labaga, Labunena, fast pageant, Lagunu, DJ Lanka Kandam. Devanavate, Venovita, Pratiba, Dinge, Durolatan, Kumakdan, Haduna Gatakian, and the Vilvan, TJ Kandam. When Kavidu Pabazarake, Pandu Piranamiba, Peraparadimai, ever a Godagan and a Samat, Sakasa Denova. ප්‍රතිවාදීන් වෙත නෑ වේගවත් පහරකට ඉඩ ගඩක් පසුපස කලාපයේ සිට ක්‍රියාත්මක වන්නේ එවර සාර්ථකයි ෆාස්ට් ෆැෂන් ඒ අවස්ථාවේදී නම් ඉතාමත් හොඳ ප්‍රහාරයක් වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ හරින්ට ඒ අනුව ලකුණු ලැබෙනවා ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට ඉතාමත් හොඳ උසපන්දු ප්‍රහාරයක් වශයෙන් අපට හඳුන්වන්න පුළුවන් වළක්වන අත් දෙකක් තිබී ඉතාම හොඳින් හරවා එල්ල කරලා ඒ ප්‍රහාරය 4:12 fast fashion Valisara menna pandu pirinamima Heshan Nasirige pandu pirinamima hodin goda gannata samath Titta aavarane ennada peratuwa kriyaatmaka wanne namuth hodin goda gannawa aavarane maga hariwin evara upayashiri lesai panduwa ne kisivek evara kriyaatmakayi fast fashion Valisara මයිදන් මේ අවස්ථාවේදී පන්දුව ලබා දුන්නා ෆාස්ට් ෆැෂන් කණ්ඩායමට අපිට පුනරූපණේ දකින ආකාරයේ නම් පන්දුව දැවුටුනේ නැහැ නමුත් විනිසුරුගේ තීරණය අවසාන තීරණය නමුත් ලබලා ලබා දෙනවා 5:12 සාර්ථක වෙස ගොඩ ගන්නට උත්සාහය පන්දුව යලෙත් ප්‍රතිවාදී කලාපයට සකසා දෙනවා කෙටි පහරකට වේගවත් එවර Menna Kriyapakai Harin Hashan Vegavat Pahara Lakuda TJ Kandam at the Hatunai Pahai Harin Hashan Nitamat Mahodine Kedibandu Pahara Lagara Oh Jatika Sanchete Niojane Karna Krida Kekba Itamat Mahodin Pahilo Pukara Oda Idan Tawat Lakula Benova First TJ Lanka Kandam at TJ Lanka Kandam Lakuno the Hatunai Lakuno Pahai Kesevita Evastavedi Pirinamim Asarthakai Haringe Lakun Labena fast fashion Karnak Lakunu Hayai fast fashion Lakunu Dahatunai TJ Lanka. Visheshen Ratnamudali Apurudeyak Kiyanata one me wage taranga walta pandu laba deema saha ada kerenne pradhan lakunu poru sakas kirima Radduluwa Panyaloka Vidyalaya volleyball krida karana daruwan bawa visheshen matak karannata one. Bomestu, they Tumata Silma Kidikavant, own gay Sahi, Atishan, Watino, Metaranga, Idriata, Kenya, Sada. Odai, Nevatat, Lakunuda, Laba, DJ Lanka, Pirnamim Sada Sudano. මයිතන්නේ ලකුණක් ලැබෙනවා ඔහුගේ පිරිනමීම අසාර්ථක වුණත් ඒ අවස්ථාවේදී හරින්ගේ ෆාස්ට් ෆැෂන් කණ්ඩායමේ යම්කිසි වරදක් නිසා නැවත ලකුණු ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. සූදානම් හරින් පන්දු පිරිනමීම සඳහා උඩ පැන පිරිනමීම පාවෙන පිරිනමීමක් පිටිපස ලෙස කර ප්‍රහාරය ඒ අවස්ථාවේදී අසාර්ථකයි පන්දුව සොයන්න උපක්‍රමශීලීව පන්දුව යොමු කිරීමටයි උත්සාහ ගත්තේ ඔහුට විරුද්ධ ක්‍රීඩා පිටියට. කෙසේත් ඒ අවස්ථාවේදී අසාර්ථකයි. නැවතත් ලකුණු ටීජේ ලංකා. හරින් සූදානම් පන්දු පෙරහැර සඳහා. පොද හරින් හෂාන් එක දිගට තමන්ගේ පිරිනමීමේ වාරය සකසා ගන්නා මොහොතේදී මෙන්න කෙටි විවේකයක් වෙනුවෙන් කැඳවීම. ශිව පළවෙනි වටේදී කණ්ඩායම් දෙක කරට කර තරඟ කරා. කොඩිම වැලිසර කණ්ඩායමේ තිබුණු උද්‍යෝගයේ සටන්කාමීත්වය මේ දෙවන වටේ වෙන විට ගිලිහෙද්දී තමන්ගේ වැඩි වාසි රඳවා ගන්නට ටීජේ කණ්ඩායම සමත් ඔවුන් පළමුනි වටේදී අධ්‍යයනය කරා කියන්නට පුළුවන් ප්‍රතිවාදීන්ව. දෙවන වටේදී තම අත්දැකීම් සහ වේගවත් බව ෂණිකව මුදා හැරියා. මොකද මෙතෙන් පටන් උපාය හංගාගෙන ඉන්න ඕනේ නැහැරත්න මුදලේ. ඒ නිසාම තමයි විශේෂයෙන්ම මේ තමුන්ගේ ක්‍රියාදාමයන් හරියට ක්‍රියාත්මක නොවන නිසා තමයි මොරිස් චාමින්ද වහාම කෙටි විකල් ලබා ගත්තේ. ලකුණු 5යි 15 තිබෙදී ලකුණු 10ක් ඉදිරියෙන් ඩීජේ ලංකා කණ්ඩායම මේවැනි එක මට්ටමේ තියෙන කණ්ඩායම් දෙකකදී ලකුණු 10ක් ඉදිරි සිටි මෙතරම් සතුටුදායක නැහැ විරුද්ධ කණ්ඩායම නිසා තමයි මොරිස් චාමින්ද උපදෙස් ලබා දෙන්නේ නැත්තේ පාස් වැසෙන කණ්ඩායමට මේව තරගේ අවසාන කොටස වහාම ක්‍රියාත්මක යුතුයි කිය. ටීජේ කණ්ඩායම දෙවතාවක් පිටපිට බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන සුපර් ලීග් ශූරයන්. අශාන්ගේ පන්දු පිටනැබීම එවර වේගවත් කෙටි පහරකට ඉඩකඩ ලකුණ ටීජේ කණ්ඩායමට පිටියෙන් නිවතට 10යි 5යි පරතරය එන්න එන්න වැඩි. හරින් හෂාන් දිගින් දිගටම පන්දු පිරිනැමීම සිදු කරනවා. උඩ පැන පාවෙන පිරිනැමීම හොඳයි. උස පන්දු ස්වාධීනීමක් කෙසේ වෙතත් ඊතරම් සාර්ථක නැහැ පන්දු ස්වාධීනීම. නැවතත් ටීජේ ලංකා කණ්ඩායම් දෙකෙහිම එකම ආකාරයට පන්දු ස්වාධීනීම නැවතත් උස පන්දු ස්වාධීනීමක් මම හිතන්නේ එනම් අසාර්ථකයි ඒ අවස්ථාවේදී. මහිතන්නේ අපිට දකින්න පුළුවන් පුනරූපණයේදී අපිට හොඳ දකින්න පුළුවන්. මම හිතන්නේ පන්දු ආසන්නේවත් තිබුණේ නැහැ මේ අවස්ථාවේදී. කෙසේ වෙතත් විනිසුරුගේ තීරණය අවසන් තීරණය. 16යි 6යි ලකුණු තත්ත්වයේ දෙවන වටයයි ක්‍රියාත්මක. එන පන්දු පිරිනැමීම ER මදුශංකගෙන් වැලිසර ෆාස්ට් ෆැෂන් ආවරණය එන්නට පෙරතුව ක්‍රියාත්මක වීමේ උත්සාහය සාර්ථකයි. ලකුණක් සමග ටීජේ කණ්ඩායම පෙරමුණට 17යි 6යි වට එකට බිඳුවක් ලෙස පෙරමුණේ සිටි ටීජේ කණ්ඩායම දෙවන වටයත් සම්පූර්ණ පාලනය තමන් අතේ. 17යි 6යි මෙන්න පන්දු පිරිනැමීම සඳුන් ශ්‍රීමාල්ගෙන් ගුවනට පැන පන්දුව පිරිනවන්නේ. ගොඩගනිමින් කේගවත් පහර එවර වැලිසර කණ්ඩායමෙන්. සෑහෙන වෙලාවකට පස්සේ වැලිසර කණ්ඩායම ක්‍රියාත්මක වුණු මොහොතක් හැටියට සටහන් කරන්නට පිළිවන්. සකසා දුන්නා පන්දුව කෙටි පහරකට ෂණිකව ක්‍රියාත්මක වුණා සහන් මදුශංකගෙන්. කෙටි පන්දු ප්‍රහාරකයෙකු ලෙස Tamanට සකසා දුන් මොහොතේ ක්‍රියාත්මක වීම. 17යි 7යි නමුත් Tamanට ලැබුණු අවස්ථාව අතහරිනවා කියන්නට පිළිවන්. පිරිනැමීම අසාර්ථකයි. ලකුණ ටීජේ කණ්ඩායම සතුයි 18යි 7යි ටීජේ පෙරමුණේ. ඩීජේ කණ්ඩායමේ අංක 4 පිරිනැමීම සඳහා සූදානම් හසන්ත පෙරරා. හසන්ත පෙරරා උඩ පැන පිරිනැමීම වේගවත් පිරිනැමීමක් හරියට ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ පාස් වැචන් කණ්ඩායමට. තම 19 වෙනි ලකුණු ලබා ගන්නා මේ අවස්ථාවේදී ජීඩී ලංකා කණ්ඩායම හොඳ ඉතාමත් හොඳ පිරිනැමීමක් තොලින් මේ දුකුලේ පුනරූපණය හරියට ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ පාස් වැචන් කණ්ඩායමට. හසන්ත පෙරරා අඛණ්ඩව යලිත් පිරිනමන්නේ. වේගවත් පහර එවරනම් පන්දුව කඩා ගන්නට සමත්. ආවරණය එනවා. නමුත් පසුපස කලාපයේ සිට ගොඩ ගන්නේ කෙටි පහරකට ඉඩකඩ සාර්ථකයි ආවරණය. නමුත් සකසා දෙනවා පිටියට උපායශීලී ලෙස පන්දුව යොමු කරන්නේ. නිදහස් කලාපයට පන්දුව ස්ථානගත කිරීම. ඒ අවස්ථාවේදී ස්ථානාන්තර ප්‍රථම පන්දුව යොමු කරා ක්‍රීඩකයන් නැති ස්ථානයකට. ඔබ දකින්නේ පුනරූපණය ප්‍රහාරය කෙල්ල කිරීමට ගොස් විදල්ලේ පන්දු යොමු කරා. ඊටාම හොඳ ඥානන්විත ක්‍රියාවක් මදුශංක ලකුණු කිහිපයක් ලබා දුන්නා තම කණ්ඩායමට ෆාස්ට් ෆැෂන් වැලිසර වෙනුවෙන්. වේගවත් පහර අවරණය වැඩිෙද්දී ගොඩ ගන්නට සමත් වෙනවා. කෙටි පහරකට ඉඩකඩ සකසා දෙනවා පසු කලාපයේ සිට පේටියෙන් නිවතට. ලකුණ වැලිසර සතුයි. 9.19. නමුත් ටීචේ ඉදිරියෙන් මෙන්න ඉක්ුත් අවස්ථාව. ඒ අවස්ථාවේදී නම් මා හිතන්නේ පවසර අසාර්ථකයි. ප්‍රහාරයේ ක්‍රීඩා පිටියේ ඉවතට නැවතත් ලකුණු ලැබෙනවා. හොඳයි උස පන්දුව සදීමක්. සාර්ථක ප්‍රහාරයක් ක්‍රීඩා පිටිය තුලයි. පැතිර ඔස්සේ ගොස් ක්‍රීඩා පිටිය තුලම පද්දෝදා ඉතාමත් හොඳින් අරවයිල කරන ලද ප්‍රහාරයක් ලකුණු ලැබෙනවා ටීජේ ලංකා කණ්ඩායමට. කවිදු පවසරගේ ක්‍රියාත්මක වීම අපි දකින්නේ. ඔසවා දුන්නා નિયમિત පරිද්දට වහාම ශනික ක්‍රියාත්මක වීම. මෙන්න ලකුණ ලබන ආකාරය 20 වන ලකුණ ටීජේ කණ්ඩායම 29යි. සාර්ථකයි පන්දු ගොඩ ගත්තා. KT ආවරණය එවර එන්නේ. ලවුස් ෆාස්ට් ෆැෂන් සතුයි ලකුණ 10යි 20යි. හොඳයි ඒ අවස්ථාවේදී पास वचन कंडे में केटी पंदु प्रहार गया तमन के गमन वेनस कर आता हरवा प्रहार दुन्ना उदाकी ने पुनरूपणे कैसे दाता अनित पत्र हरवा प्रहार दुन्ने ये अनु वाला कोन क्रीडा के माहिता ने रेवटी में लकुना लकुन लेबुना पास वचन कंडे में सान मधुशंक के पंदु पिरने में मासार्थ का ये वर लकुना टीचे लंका सतई विषय का ही दहायाए वाटे कड़ बिंदु अकल से पेरमुना के नसीरी ने टीचे कंडे में दैन තවත් වටයක ජයග්‍රහණය වෙනුවෙන් ආසන්නව සිද්ධ මොහොතක් මෙන්න පන්දු පිරිනමන්නට ටීජේ කණ්ඩායම වෙනුවෙන් තරිදු හේෂාන් ඒ සමගින් විනිසුරු විශේෂ පුහුණුකරු ක්‍රීඩක ආදේශනයක් වෙනුවෙන් තරිදු හේෂාන් වෙනුවට සුජීව ප්‍රසාද් ක්‍රීඩා පිටියට කැඳවා ගන්නේ. සුජීව ප්‍රසාද් බත්තරබුල මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වයස අවුරුදු 36යි. වෙළෙන් සේවා තරගබිමේ අත්දැකීම් සම්පාදිත ක්‍රීඩකයෙක්. මෙන්න සුජීවගේ පන්දු පිරිනැමීම සාර්ථකයි. ගොඩ ගන්නට සමත්. ක්‍රීඩා පිටියේ ඈත සිට එල්ල කරන ලද ප්‍රහාරයක්. එනම් ක්‍රීඩා හරියට පිටිය රැකීම සිදු කරේ නැහැ ඩීජේ ලංකා කණ්ඩායම. පිටිය රැකීමේදී හරියට ක්‍රීඩකයන් යොමු සිටියේ නැහැ. ඒ අනුව ලකුණු ලැබෙනවා පාස් වචන කණ්ඩායමට. පාස් වචන 11යි 21යි ඩීජේ ලංකා ලකුණු 10ක පරතරයක්. මේ වටේ අවසන් භාගය ක්‍රියාත්මක වන්නේ. විශේෂම ටීජේ කණ්ඩායම වේගවත් ලෙස තරගයට අවතීන වෙමින් පෙරමුණ ලබා ගත්තා. පරතරය වැඩි කරගත්තා. ඒ ප්‍රතිඵල ඔවුන් භුක්ති විඳිනවාට සැකයක් නැහැ. මදුෂාන් පෙරේරා ගුවනට පැන පන්දු යොමු කරන්නේ. පසුපස කලාපයේ සිට පන්දු කොට නැගීම කෙටි පහරකට ඉඩකඩ සකසා ගත්තාට ආවරණය ඊට පෙරතුව ක්‍රියාත්මකයි. සාර්ථකයිද 11.22යි. මම හිතන්නේ යම් වාසනාවක් තිබුණා ඩීජේ ලංකා කණ්ඩායමට. ඔසෝල්ලාද පන්දුව ක්‍රීඩා ඔබට ගියේ යොමු කිරීම ක්‍රීඩා පිටේ නිවතට. නැවතත් පවසර උඩ පැන පිරිනැමීම ඉතාමත් හොඳ පිරිනැමීමක් නිල්ලබා ගත්තා උසපන්දු ඔසවාදීමක් අං ඉතාමත් හොඳ ප්‍රහාරයක් හරින්ගෙන් කෙටිපන්දු ප්‍රහාරකයා විදිහට අංක අපිට මේක හඳුන්වන්න පුළුවන් තාක්ෂණයේදී BQ ප්‍රහාරයක් බැට් B ප්‍රහාරයක් ඒ අනුව තමයි ලකුණු ලබා ගත්තේ පැතිර ඔස්සේ ප්‍රහාරය වැඩි හරින් තමන් ජාතික සංචිතයේ සිඩ්නා වගට හොඳම සාක්ෂිය අද සුගතදාස ක්‍රීඩාංගණයේදී සකසා දෙනවා. මෙන්න තරුදුගේ පන්දු පිරිනැමීම සාර්ථක ලෙස ගොඩ ගන්නට සමත්. වාශිලස පන්දුව යොමු කරද්දී කෙටි පහර එවර නෑ ඉඩකඩක්. ඒ අවස්ථාවේදී නම් පන්දුව සවාදීමේ තරම් සාර්ථක නෑ. හරියට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ. හරියට ලකුණු ලැබෙනවා. පාස් ෆැෂන් 23යි 12යි තව ලකුණු දෙකක් පිටුපසින් ටීචේ කණ්ඩායම 2019 රසදිය කුසලානේ වෙනුවෙන් වටයකට බිඳුවක් පෙරමුණේ පිටුපසින් ෆාස්ට් ෆැෂන් මෙන්න පන්දු පිරිනමන්නට සූදානම් ෆාස්ට් ෆැෂන් එවරා සාර්ථකයි ලකුණ ටීචේ කණ්ඩායම සතුයි 24 වන ලකුණයි 24යි 12යි තරගයේ ශූරතා කුසලානේ වෙනුවෙන් පන්දු පිරිනැමීමේ ලකුණ ලබා ගන්නට ඉඩකඩ ටීචේ කණ්ඩායමට හොඳයි ලකුණු 24යි 12යි වටේ ජයක් තව එක ලකුණක් පමණයි තිබෙන්නේ ඩීජේ ලංකා කණ්ඩායමට සූදානම් හරින් පන්දු පිරිනැමීම සඳහා නිදැල්ලේ පිරිනැමීමක් උස පන්දු ඔසවාදීමක් කෙසේ වෙතත් ක්‍රීඩා පිටියේ නිවතට යමුනේ පන්දුව ලකුණ ෆාස්ට් ෆැෂන් සතුයි 13යි 24යි තීරණාත්මක නිමේෂයක වට එකට බිඳුවක් පෙරමුණේ වට තුනකින් සමන්විත තරඟාවලියේ දෙකට බිඳුවක් පෙරමුණ ගැනීම වඩාත් කුසලානේ වෙනුවෙන් ලංව සිටින මොහොතක වෙන ෆාස්ට් ෆැෂන් පිරිනමීම පන්දුව ගොඩ ගනිමින් උපායශීලව සියොමු කරන්න ඉඩකඩ අහා හොද පහරක් එවර නෑ ඉඩකඩක් හැරෙන්නට වාත ෆාස්ට් ෆැෂන් ගින් 14:24යි මයිදන්නේ අවසාන ලකුණු තිබීදී ඉතාම දැඩි සටන් කරන ෆාස්ට් ෆැෂන් කණ්ඩායම මයිදන්නේ ඉතාමත්ම හොඳ ක්‍රියාවක් මේ ක්‍රීඩාවට අවසාන ලකුණක් පමණක් තිබිදී ඉතාමත්ම හොඳින් තරඟවාදීලා ෆාස්ට් ෆැෂන් කණ්ඩායම මේ තරඟයේ වටේ ජයග්‍රහණයකට තවත් එක් ලකුණක් පමණයි තිබෙන්නේ ඩීජේ ලංකා කණ්ඩායමට රසදිය ශූරතාවය ලබා ගැනීම සඳහා පිට තුන්වන වතාවටත් රසදිය ශූරතාවය ලබා ගැනීම වෙනුවෙන් ඒ සමගින් කිසියම් ආබාධයකට ලක්වන ආකාරය අපට දක්නට ලැබෙනවා අංක 10 සමන් වීරක්කොඩි සමන්ව ක්‍රීඩා පිටින් ඉවතට ටීජේ කණ්ඩායමේ අවසන් ලකුණ ටීජේ කණ්ඩායමට ෆාස්ට් ෆැෂන් පන්දු පිරිනැමීම 14:24යි සියලු සම්මාදව සත්කාරය ලබා දෙනවා සමන් වීරක්කොඩිට ක්‍රීඩාවේදී අත්දකින්න අත්විඳින සිදුවීම් හොඳයි තරගය ආරම්භයට සූදානම් तीरणात्मक निवेश ब्रांडिक्स रसदिय कुसलाने समस्त शूरतावय एक लघुना पिटुपासेन ओ पायशील लस पंद योम किरीम पिटुपास कलापेसिन वेगवत पहर गोड गන්නට නැහැ ඉඩ කඩක් යලිත් ලකුණ ෆාස්ට් ෆැෂන් සතුයි අර ක්‍රීඩාශීලීත්වය රැඳෙන මොහොත එක ලකුණක් පිටුපසින් හිටියත් නෑ Taman තරඟය අතහරින්නට සූදානම් ඒ සමගින් කෙටි විවේකයකට කැඳවීම කෙටි විවේකය ලබාගත් ලලිත් ප්‍රේමලාල් මම හිතන්නේ ෆාස්ට් ෆැෂන් කණ්ඩායම දිගින් දිගටම ලකුණු කිහිපයක් ලබාගෙන ඉදිරියට පැමිණියා. ලකුණු පරතරයේ දීර්ඝ වුණත් මම හිතන්නේ ඥානනන්ද ක්‍රියාවක් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් නියම ස්ථානයට යොමු කිරීමෙන් තමයි ලලිත් ප්‍රේමලාල් කෙටි වේගයක් ලබා ගත්තේ. අද ප්‍රතිවාදීන් දිගින් දිගටම ආක්‍රමණය දැඩි කර විසින්න මොහොතක මේ පුහුණුකරුවන්ගේ උපක්‍රමයක් තමන්ගේ අතේ තරගයේ තිබුණත් ඒ ග්‍රහණය විදහෙලන්නට ගන්නා වූ උපක්‍රමශීලී කැඳවීමක් හැටියට සලකන්නට පිළිවන්. අනිවාර්යයෙන් මංජුල. මම හිතන්නේ පිට තෙවන වරටත් රසදිය කුසලාණය දිනා ගැනීම අඩිතරින් නැවත ඩීජේ ලංකා කණ්ඩායම ක්‍රීඩා පිටිය තුලට ඇතුල් වෙනවා. අපි බලමු මේ වටේ අවසාන අංගයේ අවසාන කොටස කෙසේද ක්‍රියාත්මක වන්නේ කියලා. ෆාස්ට් ෆැෂන් වැලිසර 15යි ඩීජේ ලංකා 20:24යි වටේකට බිඳුවක් टीजे पेरमुने पिटपिट तुन्वन वतावटा ब्रांडिक्स रसदिय कुसलानिय लकुणक पिटुपसेन यति पहारकट इडकड सकसा देनवा ඈත කලාපයේ සිට පන්දුව ගොඩගත්තේ ආවරණය බග හරමින් පහර එවර සාර්ථකයි දෙකට බිඳුවක් ලෙසින් මෙන්න හිතවතුනේ ටීජේ ලංකා 20 රසදිය කුසලානිය Taman සතුයි පිට තුන් වතාවටත් රසදිය කුසලානය ඩීජේ ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලා මේ අවස්ථාවේදී මම හිතන්නේ අතිශයින්ම අනවිභවනීය ක්‍රීඩා විලාසයක් වෙනුවෙන් ඉතාමත්ම හොඳින් ඔවුන් තරගය පුරාම තම අනුසක පතරවෙන් මේ වටේ ජයග්‍රහණය ලබා ගත්තා. ඔව් නිවල් ඔබටත් යමක් කීමට ඇති මේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රසදිය කුසලාන තරඟාවලියේ විශේෂයෙන්ම වොලිබෝල් ක්‍රීඩාවට අනවිභවනීය सेवया किटकरमीन बैंडे सहायतने कीर्ति जयशेखर महात्मा सामक सुजीत जयशेखर महात्मा सामक मेम करन्नाऊ मे सेवेटा वितामत मागे करना वॉलीबॉल लोलिन वेनविन ओ निमल ओ मे टीजे लंका खंडायम දැන් වසර ගණනාවක සිට සිය අභිමානය රැක ගනිමින් ඉදිරියට පැමිණ සිටින කණ්ඩායමක්. ඔවුන් මං හිතන්නේ මා හිතුවා මෙවර ඔවුන්ගේ ශූරතා කිරුල අහිමි වේදෝ කියා. නමුත් ටීජේ ලංකා ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතාවයන් මනාව මේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරය තුල ප්‍රචලිත කරමින් ඉදිරිපත් කරමින් මෙවරත් 2019 බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානේ දිනා ගන්නට සමත් වූ වග අප සටහන් කරන්නට ඕනේ. විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ මේ වොලිබෝල් ක්‍රීඩා වෙනුවෙන් දෙන සහයෝගයේ දායකත්වය අප වෙසසින් මතක් කරමින් අපේ සුබ පැතුම් මෙම කණ්ඩායම් දෙකටම රූපවාහිනිය සුපැතුම පිරමන්ට කැමති. මෙන්න ප්‍රථම වටය 25:22යි දෙවන තරඟ වටය 25:15 වශයෙන් වට 2.0ක අනවිභවනීය අපූරු ජයග්‍රහණයක් වාර්තා කරනවා ටීජේ ලංකා අවිස්සාවෙල්ල කණ්ඩායම. තව ස්වල්ප මොහොතකින් අවට හැකියාව ලැබෙවි. කණ්ඩායමේ නායකින් සමග කිසියම් සම්මුඛ සාකච්ඡාවකට එක්වන්නට. ඒ වගේම විශේෂයෙන්ම 2011 වසරේ සිටයි මේ තරඟ මාලාව ආරම්භ වුණේ. එහෙමනම් මංජුල ලන්දේ කුමර සූදානම් සම්මුඛ සාකච්ඡාවන් සඳහා. මංජුල ඔබටයි අවස්ථාව. හොඳයි නිමල්. අතිශය උණුසුම් තරගකාරීත්වයක සුපර් ලීග් අවසන් මහා තරගයේ අනුශූරයන් වැලිසර ෆාස්ට් ෆැෂන් කණ්ඩායමේ නායකයා මාත් එක්ක ඉන්නවා. පළවෙනි වටේ කරට කර ගියා. දෙවන වටේදී තරගය අතහැරියා. එහෙමයි මට දැනුනේ. මොකද හේතුව? අපි ට්‍රේනින් කරා වගේ අපිට දෙවනි වටේ කරගන්න ලැබුණේ නැහැ. ඇත්තටම අපේ ක්‍රීඩකයෝ සුළුසුළු ආබාධවල ලක් වෙලා සිටියා. ඒ වුණාට අපිට දුකයි. ඒ වුණාට අපි දුක් වෙන්නේ නැහැ. අපි අපේ ආයතනයේ රැකියාව කරන ගමන් අපි ක්‍රීඩා කරලා තමයි මේ තැනට අද අපි ආවේ අවුරුදු වසර 6කට පස්සේ. අපේ කළමනාකාරීත්වය අතර මතක් කරොත් එහෙම අපේ චාමරස අසංගස නෞජමිත් රුක්ෂාංශ නලින්ස තමයි අපේ විසිරීලා තිබ්බ ටීම් එකක් අපිව එක්කව කරලිවිලා අපිව මේ තැනට අපි ගිය වසරේ චැම්පියන් අංශයේ ශූරය වෙලා තමයි අපි මේ වසරේ අවසන් මහා තරගයට පැමිණුනේ. ඇත්තටම සතුටක් තියෙනවා. හොඳයි අපි බෙහෙවින් සුතුවන්ත වෙනවා. සුබ ප්‍රාර්ථනා කරනවා. ආයතනයේ මතක් කරන්න අපේ පුහුණු කරු නිසා තමයි අපි අද මේ තැනට අපේ එයා තමයි අපේ පසුපස හිටියේ. එයාම ඇත්තට මොරිස් ටාමින්ද මතක් කරනවා මම. හොඳයි මේ ආපු ගමන් මඟ පිළිබඳව සතුටු වෙමු. ලබන වසරේ අපි යලිත් හමුවෙමු තරගකාරීත්වය සමගින්. හොඳයි වැලිසර ෆාස්ට් ෆැෂන් කණ්ඩායම් නායකයා අප සමගින් හමු වද්දී පිට තුන්වන වතාවටත් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානේ අවිස්සාවල TJ ලංකා කණ්ඩායම අභියෝගයක් තිබුණෙම නැද්ද? මොකද්ද දැනිච්ච වෙනස? ඇත්තටම පළවෙනි වටේ අපිට සාමාන්‍ය ලොකු අභියෝගයක් තිබුණා. ඉතින් අපි ඒක අපිට දෙවෙනි වටේ ඉඳලා අපිට ඒක අදා ගන්න පුළුවන් කියලා අපිට අපේ පුහුණුකාරතුමා මේ අපිට කිව්වා. ඉතින් ඒ දේ අපි කරපු ට්‍රේනින් උත් එක්ක අපි ඒ දේ අපිට අදා ගන්න හැකියාව ලැබුණා. ඉතින් අනිවාර්යෙන් ජයග්‍රහණයකින් දේ පෙනුණා. ඉතින් දකින්න අනිවාර්යෙන් කරනවා කියන දේ විශ්වාසයෙන් තමයි අපි මේ අද මේ අවුරුද්දේ රසදිය කුසලානට පැමිණි. ලෙහෙසි නෑ වසරක් ශූරතාවයේදී නේම. දෙවතාවක් ශූරතාවයේදී නේම. මේ තුන්වන වතාවට අඛණ්ඩව රැකගත්තා. මොකද්ද මෙතන රහස? ඇත්තටම අපේ DJ ආයතනයේ ඉන්නවා නැෂනල් ගාන ආරිත ඉන්නවා පබසරේ ඉන්නවා. ඇත්තටම මේ DJ ආයතනය ගත්තොත් එහෙම මේ ඉදිරියට වෙළඳ සේවා තරගාවලියේ චූරතාවය ලබාගෙන තියෙනවා. ඉතින් අපිට අපේ හොඳ කණ්ඩායමක් හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. හොඳයි අපි සුබ ප්‍රාර්ථනා කරනවා පිට තුන්වන වතාවටත් ටී ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල රසදිය කුසලානය තමන් සම්පත කරගත්තා. හොඳයි ප්‍රිය හිතවතුනි ශ්‍රී ලංකාවේ දැවැන්තම හමුවීමක් වොලිබෝල් ක්‍රීඩාවේ සුපිරිතම මුණගැසීමක් බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය වසර තුනක් පිට සුපර් ලීග් පිරිමි ශූරතාව ටී ශ්‍රී ලංකා අවිස්සාවෙල්ල කණ්ඩායම ශූරන් හැටියට අභිෂේක ලැබුවා. එහෙමනම් මීට පෙර වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන් ලෙස බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය නිර්දේශයට පාත්‍ර වුණා. එහෙමනම් 2019න් 2020 දීත් අපි සූදානම් මේ උණුසුම ඔබ වෙත තිල්ල කරන්නට සමට විජයග්‍රාහී හෙටක්. හොඳයි බොහොම ස්තුතියි මංජුල ලන්දේ කුමර අපේ හිතවතා. එබැවින් මේ පණිවිඩය ආදරණීය හිතවතුන් ඔබටයි මේ පණිවිඩය ලබාගෙන ඔබ මේ ස්ථානයෙන් නික්ම යන්න. දිවා ආහාර විවේකය අවසන් වෙලා දැන් දිවා ආහාර විවේකය අපි ලබා දෙනවා. හරියටම 10:30 වෙද්දී ඔබ යලි මේ ස්ථානයේ ඉන්න ඕනේ. 10:30ට අපි ස්මාර්ට් ජංගම දුරකථන දිනුම් ඇදීම කරනවා. ඔබ මේ ස්ථානයේ හිටියොත් විතරයි ඔබට මේ වටිනා ජංගම දුරකථනයට හිමිකම් කියන්න පුළුවන්කම තියෙන්නේ. හරියටම පස්වරු 1:30ට අපි ජංගම දුරකථන දිනුම්මැදීමේ කාර්ය කරනවා. ඒ වගේම මේ මතක් කිරීම වියමන් FB page එකට අපි කිව්වා ඔබේ selfie දාන්න කියලා. ඒ selfie අතර වැඩිම like ප්‍රමාණයක් ලබාගෙන අද ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. දැනට වැඩිම like තියෙන්නේ සමීර ප්‍රභාත් ප්‍රනාන්දු බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් රත්මලාන like 983යි. ශෙහාර රවිදු බ්‍රැන්ඩික්ස් කැෂුවල් රත්මලාන like 360යි. ගයන් රංගජීව ලයික් 529යි. බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රත්මලාන රංග වඩුගේ බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රත්මලාන ලයික් 624යි. චමින්ද විජේසිංහ බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් රත්මලාන ලයික් 356යි. ෂෙයා කිරීම මේ ෂෙයා කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ශවින් මෙන්ඩිස්ගේ ෆොටෝ එක 500 visit dedenek share karla thiyenawa malmi pranandu ge photo එක 534 denek share karla thiyenawa ඔබට පුළුවන් like කරන්න share කරන්න ඊට පස්සේ ඡායාග්‍රහණය කරන්න අද දවස තුල ඔබේ selfie ඡායාරූපය ඒ වගේම හරියටම පස්වරු 1:30 වෙද්දී 1:30 වෙද්දී යලි ඔබ මේ ස්ථානයට පැමිණිය යුතුයි අපි එහෙම ඉන්න අයට විතරයි වටිනා ජංගම දුරකථන ලබා දෙන්නේ දිනුම් ඇදීමෙන් 5 දිනෙකට වටිනා ජංගම දුරකථන ලැබෙනවා ඇති බොහොම ස්තුතියි Hallelujah.